සියලුම දෙනා මේ ස්ථානයේ අද වාඩි වුණේ මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගන්න. වෙන කිසිම හේතුවක් නැහැ. තුන් මාසේ දානයක් දීලා ඥාතීන්ට පින් දෙන්න නෙමෙයි මෙතන ආවේ. අවුරුද්දේ දානයක් කළා ඥාතීන්ට පින් දෙන්න නෙමෙයි මෙතනට ආවේ. අද මේ ස්ථානයේ මේ පිරිස රැස්ුනේ එක දවසක් ඇතුළත කියපු දෙයක් නිසා, ධර්මයේ තියෙන නැදියාව, ධර්මයේ තියෙන ආශාව නිසා, මේ නිවන් මඟ කොහොම හරි මම පසක් කරගන්නවා කියන උත්තරීතර හැඟීමෙන් පසු වෙන නිසා තමයි සියලු වැඩ දාලා මෙතනට ආවේ. එහෙමනම් පින්වතුනි, පළමු කොටම මම ඔබගේ ඥාතිවරයෙක් වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඥාති බන්ධනයෙන් මිදෙන්න. අම්මා වෙන්න පුළුවන්, ලොකු අම්මා වෙන්න පුළුවන්, බාප්පා වෙන්න පුළුවන්, නැන්දා වෙන්න පුළුවන්, ආච්චි වෙන්න පුළුවන්. මේ ඥාති බන්ධනයෙන් මේ වෙලාවේ මිදිලා තථාගතයන් වහන්සේගේ ධර්මකාය මේ ධර්මාසනයේ වැඩ සිටිනවා කියන හැඟීම ඇති කරගන්න. ඒ හැඟීම ඇති කරගෙන මේ උන් ආසනයේ උතුම් වූ සෝතාපන්න ඵලයේ මම පිහිටනවා කියන ස්ථිර අරිස්ථානයක් ඇතුව මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරගන්න. මම මේ වෙනකොට පින්වත්නි සද්ධර්ම දේශනා කළා ඇති එක 500කට යහපත්. අවුරුදු 530 ලන්ඩනයේ ඉන්න මිනිසුන්ගේ සද්ධර්මයේ දේශනා කළා. අද මේ මිනිසුන්ගේ ජීවිත උඩි අටිකුරු වෙලා තියෙනවා. අද මේ මිනිස්සු එළියට බහින්නේ කන් දෙකේ බණ අහගෙන. මේ මිනිස්සු වාහනය ඩ්‍රයිව් කරගෙන යන්නේ මේ මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. මොනවා හරි ප්‍රශ්නයක් තිබුණ ගමන් මට කෝල් එකක් දීලා කියනවා මේ මේ මෙන්න මේක කොහොමද අපි විග්‍රහ කරගන්නේ? මෙන්න මේක අපි කොහොමද විග්‍රහ කරගන්නේ? අද මේ මිනිසුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම ධර්මය අනුකූලව ජීවත් වෙනවා. මෙච්චර කල් මේ මිනිස්සු කලේ පන්සල් යන එක. පන්සල් යනවා, දානමාන දෙනවා. නමුත් මේ සෝතාපන්න ඵලය කියන එක ලබා ගන්න පුළුවන්, මේ අරහත්ත්වය සාක්ෂාත් කරගන්න පුළුවන්, මේ ආර්ය මාර්ගය වඩන්න පුළුවන් කියලා මේ අයගේ කිසිම හැඟීමක් තිබුණේ නැහැ. අද මට හොඳටම තේරෙනවා මේ ලංකාද්වීපයේ ඉන්න මිනිසුන්ට නම් කොහොමවත් එහෙම හැඟීමක් නැහැ. අද ඔක්කොම හිතාගෙන ඉන්නේ මේ සද්දා මේ 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 මාර්ගය වැහිලා ඉතින්. ආයෙ දෙයක් නැහැ, පින් ටිකක් කරලා දිව්‍ය ලෝකයන් දිව්‍ය ලෝකයේ මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළවසන් ඉඳලා මේ වැඩේ කරගමු කියන හැඟීමෙන් තමයි බොහෝ පිරිස් ඉන්නේ. ඇත්තටම සංඝයා වහන්සේලාත් බොහෝ කොට ඉන්නේ එහෙමයි. නිවන ගැන කතා කරන්න බෑ කාත් එක්ක. බොහොම අල්ප මාත්‍රීය සංඝයා වහන්සේ ප්‍රමාණයක් ඉන්න. අද මම කියලා දෙන්නම් මේ සංඝ කියන්නේ කවුද, භික්ෂු කියන්නේ කවුද, ඇයි අපිට උපාසක කියන්නේ, ඇයි අපිට උපාසිකා කියන්නේ. ඔය සියලු දේ කියලා දෙන්න. අද පටන් ගන්න මේ අද මම මේ යමක් කියලා දෙනවා නම් මෙන්න මේ දේ තර්කානුකූලව පිළිගන්න. කිසිම දෙයක් එහෙයි කියන්න යන්න එපා. මම මේ කියන කිසි දෙයක් එහෙයි කියන්න එපා. මේ ධර්මය ශ්‍රවණය කරන ගමන් පින්වතුනි තමන්ගේ මනසින් මෙනෙහි කරලා බලන්න මේ කියන දේ ඇත්තද, මේ කියන දේ වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේගේ සද්ධර්මයේ මුලැමැද අග කලණයි. මුලින් ගත්තත් මැදින් ගත්තත් අගින් ගත්තත් ඔය තුනේ සම්බන්ධයක් ඒකාන්තයෙන්ම තියෙනවා. ඔය තුනේ සම්බන්ධයක් ඒකාන්තයෙන්ම නැත්නම් පින්වතුනි තථාගතයන් වහන්සේගේ ධර්මය නෙමෙයි. මුල කලණයි, මැද කලණයි, අග කලණයි, අර්ථ සහිතයි, ව්‍යංජන සහිතයි. ඒක නිසා මනාකොට මේ සද්ධර්මය ශ්‍රවණය කර. අපි ඊට මත්තෙන් පින්වතුනි පුංචි දෙයක් ඔබට මතක් කරන්න ඕනේ. ඔබ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න සූදානම් වෙන වෙලාවේ ඔබගේ පිහිට බලාපොරොත්තු වෙන යම් පිරිසක් ඉන්නවා. ඒ ඔබගේ මේ මියගිය ඥාතිවරු. මේිට කල්ප 91ක් ඇතුළත ඉන්න සියලුම ඥාතිවරුන්ට ඔබගෙන් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. අද ඔබ මෙච්චර කල් හිතාගෙන හිටියේ මැරිච්ච අම්ම ගැන විතරයි. කාටද හිතුනේ ගිය ආත්මේ අම්ම ගැන? කාටද හිතුනේ ඊට එහා ආත්මේ අම්ම ගැන? මේ ආත්මේ හිටපු අම්මට වඩා 10,000 වාරයක් Tamanට කරන්න ඇති ගිය ආත්මේ හිටපු අම්ම. ඒ අම්මට මොකද? ඒ අම්මට පින් අනුමෝදන් වෙන්න පුළුවන්. කල්ප 91ක් ඇතුළත ඉන්න සියලුම ඥාතිත මිත්‍රාදීන්ට පින් අනුමෝදන් වෙන්න පුළුවන් කියලා තථාගතයන් වහන්සේ දේශනා කළා. අන්න ඒක නිසා පින්වතුනි මේ වෙලාවේ අවස්ථාවක් කරගන්න ඕනේ කාරණාව. පිළිවෙලින් අපි ආරාධනා කරමු. මුලින්ම පින්වතුනි මේ ලෝක ශාසනය ආරක්ෂා කරන්නා වූ ඒ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රසේකර ප්‍රජාපති ආදී සියලුම දිව්‍යරාජ සමූහයන් වහන්සේලා මතක් කරලා මේ ස්ථානයේ ඉදැරලා දෙන්න මෙන්න මේ මනුස්ස ලෝකෙට ඇවිදින්න මේ මනුස්ස ලෝකයේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා මෙන්න මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මාර්ගඵලයන්ට පත් වෙන්න කියලා මම තව ටික වෙලාවකින් දෙවියන්ට ආරාධනා කරනවා. මේ දෙවියන්ට ආරාධනා කිරීම කියන එක පින්වතුනි කවදාකවත් පල්ලෙහා තත්ත්වයට වැහිලා කරන්න එපා. අනේ දෙවියනේ මට පිහිට වෙන්නකෝ, ඇවිල්ලා අනේ එන්නකෝ දෙවියනේ, අනේ එන්නකෝ දෙවියනේ කියලා දෙවියන්ගේ දෙපා ලෙවකන්න පිරිසක් නෙමෙයි පින්වතුනි බෞද්ධයෝ කියලා කියන්නේ. හැබැයි දෙවියන්ගෙන් උදව් ගන්නෙ නැහැ කියලා කියන්නේ නැහැ ඒකේ. මම ඒව අද වෙලා කාල වෙලාව තිබුණොත් මේවා කියන්නම්. මට අද ඔබට එක් පුරා මාසයක් දේශනා කරන්න පුළුවන් මේ සද්ධර්මය. ඔබ ආගෙන ඉන්නවා. ඔබට නැගිටලා යන්න වෙන එකක් නැහැ මෙතන. ඔබට තියෙන මනාකොට මේ සද්ධර්මය ශ්‍රවණය කරන්න. බොහොම පහසුවෙන් ඉඳගෙන සද්ධර්මය ශ්‍රවණය කරන්න. මම ඔබට විඳ ගන්න කියලා කිව්වේ නැත්තේ ඒක. ඔබට කැමති දිහා විඳ ගන්න.
මේ වහලේ උඩ හරි කමන්නේ නැහැ ඉඳගෙන හිත බිම තියලා බණ අහන්න එච්චරයි ඔබගේ ගත කොහෙද වුණත් කමන්නේ නැහැ ගතේ ඇඳුම් තිබ්බත් කමන්නේ නැහැ ඇඳත් කමන්නේ නැහැ පාට ඇඳුම් තිබ්බත් කමන්නේ නැහැ මොන ඇඳුම් තිබ්බත් කමන්නේ නැහැ ඔබට වෙන්න ඕනේ පින්වතුනි ඔබගේ හිත බිම තියලා බණ අහන්න පල්ලංකේට අරගෙන යන්න පහළම අංකෙට අරගෙන ගිහිල්ලා පල්ලෙහාම තැන තියාගෙන මේ සද්ධර්මයේ ශ්‍රවණය කළොත් මාන රහිත ඔබට මේ සද්ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නැත්නම් කවදාකවත් මේක වෙන්නේ නැහැ කොහොම හරි පින්වතුනි තථාගතයන් වහන්සේලාම ලෝකේ පහළ වෙනකොට උන්වහන්සේගේ බුද්ධ ආඥාව පැතිරිලා යනවා කෝටි ලක්ෂයක් සක්වලට යනවා ලේසි පහසු දෙයක් නෙමෙයි සක්වලක් කියලා කියන්නේ 31 ලෝක ධාතුවක් ගත්තට පස්සේ මේ 31 ලෝක ධාතුවට එක සක්වලක් කියලා කියනවා 31 ලෝක ධාතුවක් කියන්නේ සතර අපායයි මනුස්ස ලෝකේ දිව්‍ය ලෝකයයි රූපාවචර බ්‍රහ්ම ලෝක 16 අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි කියන 31 ලෝක ධාතුවක් ගත්තාම ඔන්න ඔය 31 ලෝක ධාතුවට කියනවා එක සක්වලක් කියලා ඔන්න එක සක්වලක් ගත්තහම අපිට තියෙනවා එක සක්වල. ඔන්න ඔය සක්වලෙන් එපිට තව සක්වලවල් 10000ක් සක්වලවල් තියෙනවා. ඔන්න ඔය 10000ක් සක්වල ඉන්න දිව්‍ය බ්‍රහ්මෙන්ද මේ වෙලාවේ ඔබ ආරාධනා කළොත් සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කියලා අන්න එයාට එන්න පුළුවන් මේ ස්ථාන ධර්මයේ ශ්‍රවණය කරන්න. 10000ක් සක්වලෙන් එහාට ඉන්න දෙවියන්ට එන්න බෑ මොකද ඇවිල්ලා ඒගොල්ලන්ට යන්න කාලෙ මදි. ඒ තරම් ඈත ඉඳලා එන්න පුළුවන්. නමුත් තථාගතයන් වහන්සේගේ බුද්ධාඥාව පවතිනවා කෝටි ලක්ෂයක් සක්වලට යනකම්. එනම් මතක තියාගන්න ඔබ මොනතරම් වාසනාවන්තද කියලා. ඇයි තථාගතයන් වහන්සේගේ බුද්ධාඥාව පැතිරලා යනවා කෝටි ලක්ෂයක් සක්වලට යනකම්. ඒ කියන්නේ කෝටි ලක්ෂයක් සක්වල ඇතුළත බුදු කෙනෙක් පහළ වෙන්නේ නැහැ තව. එහෙනම් එහෙ ඉන්න දෙවියෝද ඔබද වාසනාවන්ත? හැබැයි පින්වතුනි මේ සද්ධර්මය අවබෝධ කරන්න නිකන් බල්ලෝ බලන් වගේ ජීවත් වෙලා නම් වැඩක් නැහැ. මේ මනුස්ස ආත්මයක් ලැබුණේ කාලා බීලා ගෙයක් දොරක් හදාගෙන දරුවෝ මල්ලෝ හදාගෙන ජීවත් වෙන්න කියලා මිනිස්සු හිතාගෙන ඉන්නේ. ඒක නිසා පුළුවන් තරම් අවඩසාධාරණකම් කරලා හරි කමන්නේ මට ලොකු තැල්ල කඩා ගන්න ඕනේ කියලා තමයි හිතාගෙන ඉන්නේ. මේ ලෝකේ හරිම සාරයි මේක මේ තරම් වටින තවත් දෙයක් මේ ලෝකේ නැහැ. ලොකුම කෑල්ල මම කඩන්න ඕනේ කියලා උදේ ඉඳලා රෑ වෙනකන් නෝනයි මහත්තයා එකතු වෙලා කරන්නේ ලොකුම කෑල්ල කඩා ගන්න එක. මිනිහ මරලා හරි කමන්නේ හොරකම් කළා හරි කමන්නේ ඉස්ත්‍රී දූෂණ කළා හරි කමන්නේ කසිපු පෙරලා හරි කමන්නේ හරක් මරලා හරි කමන්නේ මට මේක කරගන්න ඕනේ මගේ ලොකු කෑල්ල කඩා ගන්න ඕනේ. ඇයි ඒ? මනසේ තියෙනවා එක දෙයක් මේ ලෝකේ හරි සාරයි කියලා. මම තව ටිකකින් එන්නම් ඒවට. මෙන්න මේක අවබෝධ කරලා අද ඔබට සෝතාපන්න වෙන්න පුළුවන්. සෝතාපන්න කම තියෙන ඈතත් මහ ඈතක නෙමෙයි. හත් අවුරුදු සාමරයන් වහන්සේලා අරහත් වෙටපත් උනේ. මේ උගත්කම මේකට වැදගත් නැහැ. බුද්ධිමත්කම මේකට වැදගත්ුත් නැහැ. මේකට වැදගත් වෙන්නේ ප්‍රඥාවන්තකම. කොහොමද ප්‍රඥාවන්තකම ලබන්නේ? කතන්තු ලබතේ පඤ්ඤං කියලා ආලෝකයක් තිය බුදුහාමුදුරන්ගෙන් අහුවා බුදුහාමුදුරු කිව්වද පහන් 84000 පින්කමක් කරපම් පුතේ කියලා. පහන් 84000 පින්කමක් කළා ප්‍රාර්ථනා කරපම් උඹට ප්‍රඥාව ලැබෙන්න කියලා කිව්වද? නෑ මේ ධර්මය අසුරු කරන්න කිව්වා. ප්‍රඥාව ලබන්න පුළුවන් ධර්මය අසුරු කිරීමෙන් විතරයි. බෝධි පූජා 60ක් තිබ්බත් ධර්මය මේ කවදක්වත් මේක අවබෝධ කරන්න බෑ. දාන ලක්ෂයක් දුන්නත් මේක අවබෝධ කරන්න බෑ. මං කියන්නේ දාන දෙන්න එපා කියලා එහෙම නෙමෙයි, මේවා වැරදියට ගන්න එපා. මං එකින් එක විග්‍රහ කරගෙන යන්නම්. අද ඔබ මොනතරම් වාසනාවන්තද කියලා බලන්න කෝටි ලක්ෂයක් සක්වලටම එක බුදු කෙනයි ලෝකේ පහළ වෙන්නේ. අන්නේ තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණා. පහළ වෙලා උන්වහන්සේගේ සද්ධර්මය දැන් අපි ගාව තියෙනවා. සද්ධර්ම දරයන් වහන්සේලා මේ සද්ධර්මය දේශනා කරනවා. හැබැයි කෙනෙක් කටපාඩමින් දේශනා කරන්න පුළුවන්, කෙනෙක් අවබෝධයෙන් දේශනා කරන්න පුළුවන්. කටපාඩමින් දේශනාවයි අවබෝධයෙන් දේශනාවයි ඔබට තේරෙයි දැන් තව ටික වෙලා කනකොට මේ මොනවද වෙන්නේ කියලා වැඩ. සද්ධර්ම අවබෝධයෙන් දේශනා කරනවා කියන්නේ පිංගුතුනි මම තව මේ තව මොහොතකින් මම ධර්ම සමාධියට සම්බන්ධිනවා. මේ සංවේදීගෙන යන්නේ. මේ ධර්ම සමාධියට සම්බන්ධිච්ච මොහොතේ ඉඳලා පිංගුතුනි එක එක තප්පරයක්වත් කට නිකන් තියෙන්නේ නැහැ. සද්ධර්මයේ ගලාගෙන එන ඔබ සද්ධර්මයේ අහන ඔබත් මේක එක අරමුණකින්දගෙන මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මොකද්ද ඔය එක අරමුණ? මම ඒකාන්තයෙන් මද සෝතාපන්න ඵලයේ පිහිටනවා, ඒකාන්තයෙන් පිහිටනවා කියන එක අවබෝධ කොහොමරි අදිස්ථාන කරගන්න. ඒකයි වෙන්නේ. මම කියලා දෙන්නම් මොකද්ද සෝතාපන්න ඵලයේ කොහොමද සෝතාපන්න වෙන්නේ, කවුද මොනවා වුණාමද සෝතාපන්න වුණා කියලා දැනගන්න. අද අපි අල්ලගත්ත වැරදි මට ගොඩාක් තියෙනවා. මේ දේවල් අපි එකිනෙකට කතා කරගමු. ඉතින් ඒක ඉස්සෙල්ලා බින්දුනි ඔබ මහා සාරයක් ලබාගෙන ඉන්න මිනිස්සු ඔබ හරිම වාසනාවන්තයි. මොකද දසදහසක් සක්වල ඉඳලා එහාට ඉන්න දිව්‍ය බ්‍රහ්මයන්ට මෙතනට ඇවිල්ලා සද්ධර්මය ශ්‍රවණය කරන්නත් බෑ. එහෙනම් කොච්චර සැප සම්පත් විද්දත් ඔබ තරම් වාසනාවන්ත නෑ අය. එහෙමනම් පින්වතුනි තමන්ගේ ඉෂ්ඨකාමීව දෙවිදේවතාවුන් වහන්සේලා ඉන්නවනම් තමන් අදහන්නා වූ අනේ මට පිටක් එන්න කියලා ඉල්ලනවනම් ඒ සතරවන රජදරුව ඇතුලේ සීලම දිවිරාජ සමූහයන්ට මෙතනට එන්න කියලා ආරාධනා කරා. හැබැයි ආරාධනා කරන්නේ ඒගොල්ලන් කකුල් නිමින්න නෙමෙයි. අදම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් අදමට අවස්ථාව උදා වෙලා තියෙනවා මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් මාර්ගඵල ලබන්න. එහෙනම් ඔබේ දා මට උදව්වක් කළා. ඒක නිසා මම අද ඔබට ආරාධනා කරනවා ඒකට ප්‍රතිඋපකාරයක් වශයෙන් ඇවිදින්න මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. මෙන්න ඔබට මනුෂ්‍ය ලෝකයේ විවරයි, මෙන්න මේ ස්ථානයේ විවරයි. ඇවිල්ලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරා. ශ්‍රවණය කළ ඔබ බලාපොරොත්තු වෙන මාර්ගඵල ලබා ගන්න.
ඕන් ඔය ආකාරයට පින්වතුනි ඒ ඉන්න දෙවිවරුන්ට තමන් ආරාධනා කරන්නේ. එතකොට මේ දෙවිවරු ඔබ ගාවට එන්නේ ඔබව කල්යාණ මිත්‍රෙක් විදිහට සැලකගෙන මිසක් ගහපන් කඩු ටිකක් ඇඟපුරාම කඩු ටිකක් ගහගෙන ගිනිමෙලයක් පානවා මම ඔබට දෙන්න. ආන් එහෙම කියන දෙවිවරු නම් මේ ලෝකේ නැහැ. එහෙම වුණ පෙරේතය කට්ටිය. ඒ පෙරේතය වෙනුවෙන් තමයි ඔය ටික කරන්නේ. ඔබට හිතරි දෙන්නත් පුළුවන් සමහර වෙලාවට. නමුත් මේක තමයි ඇත්ත සත්‍යය. අනිත් එක ඔබ හොඳට එකක් මතක තියාගන්න මම මේ කියන දේවල් වලින් කිසිම කෙනෙක් හිතරි ඉද්ද ගන්න එපා. මොකද මම ඔබත් එක්ක කිසිම පෞද්ගලික තරහක් නැහැ. මම සද්ධර්මයේ කතා කරගෙන යනවා ඔබගේ හිතරි දුනොත් ඒක හොඳයි. ඒ හිතරි දුනන් දෙල කියන්නේ මේ මට නිකිවි මට නිකිවි මට නිකිවි කියලා ඔබට දැනේ. ඇයි? ඔබ තුල රාග දේශ මොහ තිනන රාග දේශ මොහ ප්‍රහීන කරන ධම්ම දෙසත්දී තමන්ට දැනෙන්න පටන් ගන්නවා ආ මට නිකිවි මේ මට නිකිවි කියලා. මම මේ සද්ධර්මයේ දේශනා කරන වෙලාවෙ උතුම් වූ සාරිපුත්‍රයන් වහන්සේ මෙතන වැඩි හිටියන. උන්වහන්සේ දෙකක්වත් තේරෙන්නේ නැහැ මේ මට නිකිවි කියලා. උන්වහන්සේ ධර්ම සමාධියට සම්බන්ධලා මේ ධර්මයේ කෙරෙහි හිත පිහිටුවාගෙන ඉන්නේ. එච්චර නමුත් ඔබට තේරෙනවා නම් ඒ විදිහට පින්විතුනි ඒ කියන්නේ ඔබ ඔබට මේක තේරෙන්න පටන් ගන්න. ඒකමයි වෙන්න ඕනේ. එහෙමනම් සියලුම දෙනා අනිත් එක සිංහතනි මේ වෙලාවේ හොඳට හිතරගන්න මේ ලෝකපාලක දේව කොට්ටාසයක් ඉන්නවා. ඔය ලෝකපාලක දේව කොට්ටාසයන්ද යක්කුන්ව යදන් වලින් මැනගෙන මේ ස්ථාන වලට ඇවිල්ලා සද්ධර්මයේ ශ්‍රවණය කරවනවා. ඔබ යම් දවසක සමාධියක් ලැබුව දවසට ඔබට පේන්න පටන් ගනියේ දේවල්. මහල් මහත් මෙතර විතර ලොකු යදන් වලින් මැනගෙන යක්කුන් ඇදගෙන එනවා. ඇදගෙන ඇවිල්ලා මේ වැඩ ඉඳගෙන මේ සද්ධර්මයේ ශ්‍රවණය කරවනවා. උන්ට තේරුම් කරලා දෙනවා උඹලා මේ තත්ත්වයට වැන්නේ මේක නිසා මේ ධර්මෙදි ගහපල්ලා. අහලා මෙතනින් මිදෙන්න උත්සාහ කරපන්. එහෙමනම් පින්වතුනි ආන් මේ ආකාරයට මේ ලෝකධාතුව මේ ශාසනය ආරක්ෂා කරගන්න ඒ සියලුම දෙවියන්ව සිහිපත් කරලා ඒ ආයට මේ ස්ථානට එන්න කියලා ආරාධනා කරන්න මේ සද්ධර්මයේ ශ්‍රවණය කළ උතුම් වූ මාර්ගඵලයන් පිටා. ඒ වගේම පින්වතුනි මේට 91 කල්පයක් ඇතුළත තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන්ව සියලු දෙනාව සිහිපත් කරලා ඒ ආයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. එවැදෙලා මේ පුළුවන් නම් එවැදෙලා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ශ්‍රවණය කළා ඔය යම් කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් ඒ අභව්‍ය ස්ථානයෙන් අත්මිදලා සුගතිගාමි වෙන්න කියලා. ඊට පස්සේ එයාට පුළුවන් මේ සද්ධර්මයේ ශ්‍රවණය කරලා මාර්ගඵල ලබා. ඒ වගේම පින්වතුනි මේට 91 කල්පයක් ඇතුළත තමන් විසින් අවැද අසාධාරණයට ලක් කරලා ඒ අය මියදිලා අද ඔබ කෙරෙහි බද්ධ වෛරයෙන් පසු වෙනවා. එහෙම පිරිසකුත් මේ ලෝකේ ඉන්නවා. ඔබ දවසක සමාධියට ලැබෙනකොට සමාධිය ඔබට ලැබෙනකොට පින්වතුනි කම්මස්සගත සම්මාදිට්ඨිය ඔබට පූර්ණ වෙන්න පටන් ගන්නවා. ඒ කම්මස්සගත සම්මාදිට්ඨියට ඔබ එනකොට සම්මාදිට්ඨි පස් ආකාරයි. මම අද ඔය ඔක්කොම කතා කරන්න යන්නේ නැහැ. සම්මාදිට්ඨිය ගැන මම ඔබට දවස් දෙකක දේශනයක් තියන්නම් ඕන එක දිගට. අද සම්මාදිට්ඨිය කියලා ගන්නෙ මොකද්ද? යහපත් දැක්කම. ඔච්චරයි. මම දවස් දෙකක් එක දිගට ඔබට කතා කරන්නම් සම්මාදිට්ඨිය ගැන. සම්මාදිට්ඨිය පස් ආකාරයි. අරහත් වෙදි ආකාර පහම පූර්ණ වෙනවා. මුලින්ම පූර්ණ වෙන්නේ කම්මස්සගත සම්මාදිට්ඨිය. ඔබ මේ මාර්ගය වඩාගෙන යද්දී ඔබට පේන්න පටන් ගන්නවා දුක් විඳින ප්‍රේතීන් අතරෙම. ඔබගේ ඥාතිවරු දුක් විඳින හැටි පේන්න පටන් ගන්නවා. ඒතර ඔබට ප්‍රත්‍යක්ෂ වශයෙන් අවබෝධ කරලා ඔබ තියෙන්නේ මොකද්ද? ඒකාන්තේම පුනර්භවයක් තියෙනවා. මේ පුනර්භවයේදී මේ සුගතිය කියලා එකක් තියෙනවා, දුගතිය කියලා එකක් තියෙනවා. දැන් තියෙන විශ්වාසයට නෙමෙයි, ඒකාන්තේම අවබෝධ කරගන්නවා. මම ඔබට මේ හැමදේම කියන්නම්. එහෙමනම් පින්වතුනි මේ කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවැඩ අසාධාරණයට ලක් කරපු මේ දිස්සෙන්න ආන්නේ අයව සිහිපත් කළා. ඒ අයටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින්න. එදා මගේ අතින් ඔබට වරදක් සිදු වුණා. නමුත් අද මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. මම උන්වහන්සේ ගත්මගෙහි ගමන් කරනවා. අන්නේ උන්වහන්සේ ගත්මගෙහි ගමන් කරන නිසා අද මම සම්පූර්ණයෙන්ම වෙනස් කෙනෙක්. එදා මගේ අතින් ඔබට අවලක් අසාධාරණයක් වුණා. ඒකට සමාව දීලා අද මම මේ වෙලාවේ සද්ධර්මයේ ශ්‍රවණය කරන ඔබත් ඇවිදින්න සද්ධර්මයේ ශ්‍රවණය කළා. යම් කිසි වෛරයක්, ක්‍රෝධයක්, තරහාවක් මං කිරේ තියෙනවා නම් එයින් අත්මි දෙන්න කියලා ඒ අයටත් එන්න කියලා ආරාධනා කරන්න එක මොහොතේ. එවන් සියලුම දෙනා හිතින් ඔය කියපු පිරිසට ආරාධනා කරා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම සවන කාලෝ අයං බදන්තා
ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා මේ විදිහට සියලුම දෙනා මම පෙර කිව් විදිහට එකම අදිස්ථානයක ඉන්න බැහැයි කියලා දෙයක් මේ ශාසනය තුල නැහැ. මෙතන බලන්න ඕනේ Tamanට වීරිය තියෙනවද නැද්ද කියන එක ගැන විතරයි. කෙලස් තවන වීරිය තියෙනවද? මනා සිහියෙන්ද ඉන්නේ? නුවණ මෙහෙයවනවද? ඕන්නෙ තුන් කාරණා තියෙනවා නම් මේ මාර්ගඵලයන් ඔබගේ අතේ තියෙනවා. දෙක වසරේ ළමයෙක් ගැන හිතන්න. දෙක වසරේ ළමයෙක් මොනවද දන්නේ? බොහෝම අඩු ප්‍රමාණයක් නේද දන්නේ. තථාගතයන් වහන්සේ දෙක වසරේ ළමයෙක්ව අරගෙන ධර්මයේ දේශනා කරනවා. ධර්ම දේශනාව අවසන් වෙනකොට මේ දෙක වසරේ ළමයා සෝතාපන්න ඵලයට පත් වෙනවා. දෙක වසරේ ළමයේ ඔබ හිතලා බලන්න දෙක වසරේ ළමයෙකුට කර කියා ගන්න පුළුවන් මොනවද කියලා. දෙක වසරේ ළමයෙකුට සෝතාපන්න ඵලයට පත් වෙන්න පුළුවන් තරම් සද්ධර්මයක් නම් දේශනා කළේ තථාගතයන් වහන්සේ. අද අවුරුදු 80ක් වෙන ආච්චි අම්මටත් නිවන් දැක ගන්න බැරි වෙලා. සෝතාපන්න වෙන්න බැරි වෙලා. මොකද්ද මේකට හේතුව? හැම තැනම බණ කියනවා, හැම තැනම ගිහිල්ලා බණ අහනවා, සිල් රකින්නවා, දාන දෙනවා, මේ හැම දෙයක්ම කරනවා. නමුත් මේ සෝතාපන්න ඵලයක් සාක්ෂාත් කරගන්න තාම හිතනවත් නැහැ සමහර අය. ඒක නිසා පින්වතුනි මම ඔබට එක දෙයක් කියන්නම්. ඔබ සීල ශාසනය කෙරෙහි මහා භක්තිමත්. ඒක නිසා අද මම වැඩි සීල ශාසනය ගැන කතා කරන්න යන්නේ නැහැ. තථාගතයන් වහන්සේගේ ශාසනය දෙකකට බෙදෙනවා. එකක් තමයි සීල ශාසනය. අනිත් එක තමයි ප්‍රඥා ශාසනය. මේ සීල ශාසනය තුල දානමාන දීම්, සිල් රැකීම් ආදී වශයෙන් මේ සීලු දේ ඉෂ්ට වෙනවා. නමුත් ප්‍රඥා ශාසනය තුල තමයි පින්වතුනි නිර්වාණ මාර්ගය තියෙන්නේ. ඔබ සීල ශාසනය මනාකොට ප්‍රගුණ කරලා තිනවා. ඉපදීච්ච දවස් ඉඳලම දන් දීලා තිනවා. පුළුවන් තරම් කල් සිල් අරන් තිනවා. භාවනා කටයුතු එහෙම මෙහෙම කරලා තිනවා. සමහර අය වැඩිපුර කරලා ඇති. හැබැයි පින්වතුනි මම මේ කියන ඒවා ඔබට සමහර විට විරුද්ධ වේ. මම මේ කතා කරන්නේ අවබෝධයෙන්. ඔබ මේ අවබෝධයට පත් වෙයි ඉක්මනින්. මේ අවබෝධයට ඔබපත් වුණාට පස්සේ ඔබගේ ජීවිත සාමූලියම වෙනස් වෙයි. මම ඒ කාලේ හිටියේ මේ හරිය. දැන් මම ඉන්නේ මෙන්න මේ හරිය. මට ඕනේ ඉක්මනටම පොළොවට ළඟා වෙන්න. ඒ මොකද්ද ඒ කිව්වේ? මොකද සාරිපුත්‍රයන් වහන්සේ පොළොවේ ඉන්නේ. ඒක නිසා. සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ මම පය තිස්නා 20ක් වගේ ඉන්නේ. කිසිම මානයක් මගේ හිතේ නැතුවයි ඉන්නේ. මමත් බලබලා ඉන්නේ මම කවදද එතනට යන්නේ කියලා. හැබැයි ඉස්සර මේ தත්ත්වේ තිබුණා. කවුරු හරි මොනව හරි කිව්වහම ඒකට එකට කිව්වා. නමුත් දැන් එහෙම නැහැ. මම කියන්නේ හැමදෙස්සෙම ඔව් මේ ලෝකේ උඹේ තමයි. මේ ලෝකේ උඹලගේ තමයි. මගේ නෙමෙයි. ඒක මම පිළිගන්නවා. හැබැයි මට උඹලගේ ලෝකෙන් තව අවුරුදු 30ක් ජීවත් වෙන්න ඉඩ දීපන්. මම ආයි උඹලගේ ලෝකෙට එන්නේ නැහැ. මේ ලෝකෙ උඹලගේ. මේ ලෝකෙ කඩන්න බලාගෙන ඉන්න මිනිස්සුන්ට මම කියන්නේ අන්න ඒ විදිහට. මගේ හිතින් මම මේගොල්ලන්ට කියනවා. මේ ලෝකෙ උඹලගේ තමයි. හැබැයි මට තව අවුරුදු 30ක් උඹලා කියන විදිහට මං ඉන්න. මට තව අවුරුදු 30ක් දීපන් මේ වැඩේ ඉවර කරගන්න. ආයි එන්නේ උඹලගාව. මෙන්න මේක තමයි පින්වතුනි අපතුල වෙන්න ඕනේ. මම මේ කතා කරගෙන යන දේවල් ඔබට තේරෙන්නත් පුළුවන් නොතේරෙන්නත් පුළුවන්. නොතේරුණොත් ඔබ නැවත අහන්න.
ඒ වගේම ඔබ මෙච්චර කල් අහගෙන ආපු ධර්මයට පොඩ්ඩක් වෙනස් වෙන්නත් පුළුවන් මේ සද්ධර්මය. හැබැයි මම මේ කතා කරන හැම දෙයක්ම ඔබට මම ත්‍රිපිටකයෙන් පෙන්වන්න පුළුවන්. මම ත්‍රිපිටකයේ පරිශීලනය කළා දිනවා. මම මේ කතා කරන හැම දෙයක්ම ත්‍රිපිටකය තුල තියෙනවා. ඒ ත්‍රිපිටකය කියවද්දී මට තේරෙනවා මේ සද්ධර්මය සහ මුලින්ම විකෘති වෙලා. මම දන්නේ නැහැ මේ හාමුදුරුවෝ ත්‍රිපිටකය කියවලද මේ ගොඩක් හාමුදුරුවෝ ත්‍රිපිටකය කියවලද මේ සද්ධර්මය කතා කරන්නේ කියලා. ත්‍රිපිටකය තුල තියෙන එක මිනිස්සු දන්නේ තව එකක්. අන්න ඒක නිසා තමයි පින්වතුනි මේ නිවන් මඟ සහ මුලින්ම වැහෙන්නේ. ඒක නිසා ඔබට සමහර විට මම මේ කතා කරන දේවල් හිතාගන්න බැරි වෙන්නත් ඉඩ තියෙනවා. සමහර ඔබගේ හිත තර්ක කරන්නත් ඉඩ තියෙනවා. ඒක කොහොමද එහෙම වෙන්නේ? අපි මෙච්චර කල් අහගෙන ආවේ මේකනේ. දැන් කොහොමද මේ මේ මෙයා මෙහෙම කියන්නේ? එහෙම ප්‍රශ්නයක් ඔබට නැගුණොත් මම තවදුරටත් පැහැදිලි කරලා පෙන්නන්නම්. ඒ විශ්වාස නැත්තම් ත්‍රිපිටකය ගෙනල්ලා පෙන්නන්නම්. මෙන්න සූත්‍රේ, මෙන්න මේ පිටවෙන් මේ සූත්‍ර පිටකේ, මෙන්න අංගුත්තර නිකායේ, මෙන්න මේ සූත්‍රේ, මෙන්න මෙහෙම තියෙනවා මේ තියෙන. අන්න එතකොට ඔබට පිළිගන්න සිද්ධ වෙයි. ඒක නිසා පින්වත්නි මනාකොට ශ්‍රවණය කරන්න. මනාකොට ශ්‍රවණය කරන්න. ඔබට සෝතාපන්න ඵලයේ ලබන්න පුළුවන් ඒ කාන්තේම. මේක අමාරු දෙයක් නෙමෙයි. ඉස්සෙල්ලාම ඔබට මේ ටික කියන්න ඕනේ. හේතුව මොකද? අතහැරලා දාලා හරිම කනගාටුදායක තත්ත්වයක්. අතහැරලා දාලා අපිට මේක කරන්න බෑ. අනිත් එක තමයි පින්වතුනි සෝතාපන්න වෙන්න බෑ භාවනා කරන්න. ඔන්න දැන් ඔබගේ හිත එකපාරට කියලයි සෝතාපන්න වෙන්න බෑ පින්වතුනි භාවනා කරන්න. භාවනාව තියෙන්නේ පසුවට. අද අපේ අය ඔක්කොටම ඉස්සෙල්ලා ගන්නෙ භාවනාව. භාවනාව අරගෙන සිත එකඟ කරගන්න භාවනා කරනවා කියලා කරනවා. මම මේ කියන්නේ භාවනාවට දොස් කියනවා එහෙම නෙමෙයි. භාවනා කරන අය හරිම ශ්‍රේෂ්ඨයි, හරිම හොඳයි. නමුත් මම අද මේ කතා කරන්නේ නිවන් මාර්ග. මේක පින්වතුනි අනුපිළිවෙලට යන්න ඕනේ. අනුපිළිවෙලක් තියෙනවා මේක යන්න ඕනේ. ඔන්න ඔය අනුපිළිවෙලට ගියේ නැත්තම් මේක වැහෙනවා මගදී. පළමු කොට තියෙනවා පින්වතුනි දස්සනේන පහතබ්බ කියලා කොටසක්. සබ්බාසව සූත්‍රයේ තථාගතයන් වහන්සේ මේක දේශනා කරන්නේ. සංයුක්ත නිකායේ සබ්බාසව සූත්‍රය කියලා එකක් තියෙනවා. ඔන්න ඔය සූත්‍රයේ පළමු කොටම තියෙන්නේ සෝතාපන්න වීම සඳහා මොකද්ද? දස්සනේන පහතබ්බ. දර්ශනයෙන් පහතර ගත යුතු කොටසක් තියෙනවා. මොකක් දර්ශනයෙන්ද? දහම් දර්ශනයෙන්. මෙන්න මේ දහම් දර්ශනයෙන් පහතර ගත යුත්ත පහතර ගත්තට පස්සේ තමයි භාවනාවෙන් පහතර ගත යුත්ත තියෙන්නේ. එහෙනම් ඔබ මුලින්ම උත්සාහ කරන්න ඕනේ මොකක් කරගන්න? දහම් දර්ශනයෙන් පහ කරගත යුත්ත පහ කරගන්න. ඒකට ඔබ ලෑස්තිද? ඒකට ඔබට ප්‍රඥාව ඕනි. ඒ ප්‍රඥාව තමයි මම මේ දෙන්නේ. ප්‍රඥාව කියන එක ඔබ ලබා ගන්න ඕනේ පින්වතුනි ධර්ම ශ්‍රවණේ. ඒකයි ආලෝක යක්ෂයාට කිව්වේ කතන්සු ලබතේ පඤ්ඤං කියලා ඇහුවාම බුදුහාමුදුරුවෝ කිව්වේ ඒකයි මේ සද්ධානෝ අරහතා. අරහතුන් වහන්සේලා ගැන සද්ධා වැඩි කරගෙන මේ සද්ධර්මයේ ශ්‍රවණය කරා. මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන මොහොතක් මොහොතක් ගානේ තමන්ගේ ප්‍රඥාව දියුණු වෙනවා. හැබැයි පින්වතුනි හරි අර්ථ සහිතව මේ සද්ධර්මයේ ශ්‍රවණය කරා. මම දැන් ඔබට පොඩි ටිකක් කියන්නම්. ඉන්සෙල්ලම් නැත්තම් එකපාරට මම සෝතාපන්න මාර්ගයට කඩාවැදුනොත් ඔබට මේක තේරුම් ගන්න බැරි වෙයි. මෙන්න මේ දේවල් ටික ටික අවබෝධ කරගන්න. මම ඔබට කිව්වා එක දෙයක් දස්සනේන පහතබ්බ. දර්ශනයෙන් පහ කරගසිතී යම් කොටසක්. එහෙනම් ඔබ හොඳටම ස්ථිරවම අදිස්ථාන කරගන්න. අද මම මේ දහම් දර්ශනයෙන් මේ ටික කරගන්න. මේ දර්ශනයෙන් මේ ටික කරගන්නවා කියලා කියන්නේ පින්වතුනි ඔබ සම්මා දිට්ඨියටපත් වෙනවා. ඒ කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට එනවා. සෝත ආපන්න කියලා කියනවා. සෝත ආපන්න කියලා කියන්නේ සෝත කියලා කියනවා මොකටද? සැඩ පහරටත් කියන්න පුළුවන්. තව එකකට සෝත කියලා කියනවා. බුදුහාමුදුරන්ගෙන් ඇවිල්ලා අහනවා ස්වාමීනි සෝත කියනවා මොකක් හේයින් සෝතද? සෝත කියනවා පිංගතුනේ ඇසීමෙන් පැමිණෙන කියන එකටත් සෝත කිව්ව හැටි. එහෙම නැත්නම් සෝත කියනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමක් තමයි සෝත කියන්නේ.
එනම් යම් කිසි පුද්ගලයෙක් සෝතාපන්න වෙනවා කියලා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආවා. ආවා කියලා කියන්නේ සම්මා දිට්ඨියට පත් වුණා. සම්මා දිට්ඨියට පත්වීම තමයි පින්වතුනි ඔන්නේ ඔය සෝතාපන්න ඵලය කියලා කියන්නේ. ඒ කියන්නේ මෙච්චර කල් තිබිච්ච සියලුම දෘෂ්ටීන් පහළලා දාලා අද අපිට පුදුමාකාර දෘෂ්ටීන් වලින් අපි ඉන්නේ. දෘෂ්ටියක් කියලා කියන්නේ දැකීමක්. අපි පුදුමාකාර දෘෂ්ටීන් වලින් මම දෘෂ්ටිය ගැන ඕන්ට වඩා මම කතා කරන්නේ නැහැද? අපිට පුළුවන් වෙලාවක අපි මේවා කතා කරනවා. ඔබ කැමති නම්. අද ඔබට මේක මොකුත් තේරුම් නැත්නම් ඉතින් එච්චරයි මෙතින් ප්‍රශ්නයක් නැහැ. ඔබට මේක තේරුනොත් ඔබට පුළුවන් නැවත මේ වගේ සංවිධානය කරගෙන තමන්ගේ මම මාසයක් ඉන්නවා මෙහෙ. මම මෙච්චර කාල ගමට බන්න කියන්න ගියේ නැහැ. ඉතින් මේ නාලිනි මිසි ඉල්ලීමට තමයි මම මේක හරි කරන්නේ. ඉතින් ඔබට පුළුවන් පින්වතුනි මේක කොහොම හරි කරගන්න. ඒකාන්තයෙන්ම කරගන්න පුළුවන් කරගත්තෑයි ඉන්නවා. අද ලන්ඩනයේ ඉන්නවා දරුවෝ හදන්නේ නැහැ කියන අදිස්ථානයට පත් වෙච්ච තරුණ පිරිස්. මේ වැඩේ ඉවරයක් කළා දානවා මේ පාර කියලා. තවත් මේක නම් මෙරි මෙරි ඉපදි ඉපදි යන්න බෑ මේ ඉවරයක් කළා දාන්න. ඔබ හිතල බලන්න. කොයිතරම් ඉස්සරහට ඇවිල්ලාද කියලා. මගේ ධර්මයේ හැටියට ඒ කෙනෙක් සෝතාපන්නයි. කොහොමද දැනගන්නේ? ඉර්ධියකින් එහෙම නෙමෙයි දහම් කතා කරලා. ධර්මයේ කතා කරලා බලනවා කොහොමද යා මොනතරම් අවබෝධයකද ඉන්නේ කියලා. දැන් මම ඔබට සෝතාපන්න මාර්ගය දේශනා කළාට පස්සේ ඔබ මගෙන් අහන්න එපා මම සෝතාපන්නද කියලා. මම නෙමෙයි ඔබ. දැන් ඔබ මගෙන් ඇවිල්ලා අහනෝ ඔබ සෝතාපන්නද කියලා. අහන්න එපා. ඇයි? සෝතාපන්නද නැද්ද කියලා දැනගන්න පුළුවන් විදිය තමයි Tamanට මේක තේරුණාද නැද්ද කියන එක. Tamanට මේක හරියටම ප්‍රත්‍යක්ෂ වශයෙන්ම තේරුණා නම් ඒ කියන්නේ Tamanට සෝතාපන්න ඵලය ලැබිලා. සෝතාපන්න ඵලය කියන්නේ අරහත් වෙන්නේ නෙමෙයි. සෝතාපන්න ඵලය ඔබට ලැබිලා ඒ කියන්නේ. හරියට මම මෙතන ගානක් කියලා දෙනවා. මම ගානක් කියලා දෙනවා ඔබ හැමෝටම. මේ ගාන කියලා දීලා ඉවරලා ඔබ එක්කෙනෙක් ඇවිල්ලා මගෙන් අහනවා දැන් ඔබ මේ කියලා දුන්න ගාන මට තේරුණාද කියලා මගෙන් අහුවොත් එහෙම. ඔබට කියලා දුන්න ගාන ඔබට තේරුණාද කියලා මමද දන්නේ ඔබද දන්නේ? කවුද ඒක දන්නේ? ඔබ. එහෙනම් මම මේ කියලා දෙන දේ ඔබට හොඳාකාරවම තේරුණා නම් ඒ කියන්නේ ඔබ මේ මාර්ගඵලයට පත් වෙලා. අරහතුන් වහන්සේ කෙනෙක් ඔළුවේ මවාගෙන මේ සෝතාපන්න ඵලය ගැන හිතන්නේ නැහැ. හැබැයි ඔබ බලන්න ඔබ හරියටම මේ සද්ධර්මය අවබෝධ කළාද කියලා. ඔබ බලන්න ඔබට දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වුණාද කියලා. දුක්ඛ ආර්ය සත්‍යයි දුකයි කියන්නේ දෙකක්. අද අපි කියනවා ජාති විදුක්ඛ, ජරා විදුක්ඛ, ව්‍යාධි විදුක්ඛ, මරණම් විදුක්ඛ. ඈ නේද? ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස නේද? ඔය ආදි වශයෙන් අපි ওই ටික කියනවා. දැන් ඉතින් කල්පනා කරනවා. ජාතිය දුකයි, මරණය දුකයි. ඔව්. ඒතකොට ජාතිය දුකයි, මරණය දුකයි. දැන් මරණය දුකයි කියලා දන්නේ බෞද්ධයෝ විතරද? ක්‍රිස්තියානි මරුණාම ඒගොල්ලෝ අඬන්නේ නැද්ද? අඬනවනේ. එහෙනම් ක්‍රිස්තියානියට දුකයි නේද මරණය? පියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, අපියෙහි සම්පයෝගෝ දුක්ඛෝ, යම්පිච්ඡන් නලපති තම්පි දුක්ඛ. විභාග ෆේල් වුණාම ක්‍රිස්තියානි අය අඬන්නේ නැද්ද? මුස්ලිම් අය අඬන්නේ නැද්ද? එහෙනම් මොකද්ද පින්වතුනි මේ තථාගතයන් වහන්සේ කියනවා මේ චතුරාර්ය සත්‍ය කියන එක තියෙන්නේ මගේ දර්ශනය තුල විතරයි. වෙන කොහෙවත් චතුරාර්ය සත්‍ය කියන එක නැහැ. චතුරාර්ය සත්‍ය මටත් මේ දිස්සල අවබෝධ වුණේ නැහැ. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විඥා උදපාදි ආලෝක උදපාදි කියලා උන්වහන්සේ කිව්වේ. මෙච්චර කාලයකට මට මේක අවබෝධ වෙලා තිබුණේ නැහැ. අද තමයි මේ මුලින්ම මට මේ දුක්ඛාරය සත්‍ය අවබෝධ වෙලා තිබුණේ. එතකොට උන්වහන්සේ ඒ කියන්නේ මේක ඉස්සෙල්ලා ඔය අර දුක කියන එක දැනෙන්නේ නැද්ද උන්වහන්සේ? ඕනේ කරන්නේ. ඒ සමාජයේ තිබුණේ නැද්ද? පුබ්බේ අනුනුසුතේසු ධම්මේසු කියලා කියන්නේ පෙර නොයසු විරු ධර්මයෝ. මේ කවදාකවත් අහලා නැහැ. කවදාකවත් මේක අහලා නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ යන්නේ ඒකට. දැන් ඔබට තේරෙනවා ඇති මේ දුකයි දුක්ඛාරය සත්‍යයි කියන්නේ සහ මුලින්ම දෙකක්. බුදුහාමුදුරුවෝ කියනවා දුක්ඛාරය සත්‍ය තේරිච්ච කෙනා ඒ මොහොතේම සමුදය ආර්ය සත්‍ය අවබෝධ කරනවා. නිරෝධාරය සත්‍ය අවබෝධ කරනවා.
ගාමිණී පටිපදාව අවබෝධ කරනවා. ඒ මොහොතේම පිළිවෙලින් අවබෝධ කරනවා. ඒකෙන් අරහත් වෙටපත් වෙනවා. පින්වතුනි, එහෙනම් මේ දුක්ඛාර සත්‍ය කියන්නේ දුක නම් ඔය දුක වැඩිපුරම තේරෙන්නේ කොහේ ඉන්නයිද? දුක්ඛාර සත්‍ය කියන්නේ දුක නම් ඔය දුක වැඩිපුරම දුක කියන එක වැඩිපුරම දැනෙන්නේ කොහේ ඉන්නයිද? අවීති මහ නරකාදී ඉන්නයිද? එහෙනම් දුක කියන එක වැඩිපුරම අවබෝධ වෙන්නේ එහෙනම් එයාට නේද? ඇයි වැඩිපුරම දැනෙන්නේ ඒගොල්ලන්ටනේ? එහෙනම් මුලින්ම නිවන් දකින්න ඕනේ කවුද? අවීති මහ නරකාදී ඉන්නයි. එහෙනම් පින්වතුනි හොඳාකාරව මතක තියාගන්න මේ දෙක වෙනස්. දුකයි දුක්ඛාරය සත්‍යයි වෙනස්. මම දැන් තව ටික මොහොතකින් මේක කියන්න පටන් ගන්නවා. මම ඔබට මේ පෙන්වන්නේ යන්නේ අපි හිතන් ඉන්න ධමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු නිවන් මගයි සහ මුලින්ම වෙනස්. සමහරට ඔබ මේ දේවල් අහලා ඇති. අහලා නම් මම ඔබට නෙමෙයි මේවා කියන්නේ. තම දන්නේ ඔබ මේවා අහලා තියෙනවද නැද්ද කියලා. හරි ධර්මයේ ඇහිලා තියෙනවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඇහිලා ඇත්තටම හරි ධර්මයේ ඇහිලා තියෙනවා නම් අද ඔබ සෝතාපන්න කෙනෙක්. හරි ධර්මයේ ඇහිලා නැති නිසා ඒක අවබෝධ නොවිච්ච නිසා එක්කෝ අහගෙන ඉන්න වෙලාවේ කවුරු හරි කන් දෙක වහගෙන ඉන්නේ නැති නැත්නම් ගොරෝගොර නිදාගෙන ඉන්නේ නැති මොනවා හරි දෙයක් නිසා ධර්මයේ ඔබට නොලැබිලා ඇති. එහෙමනම් දැන් එහෙනම් ඔබ දන්නවා මොනවා හරි මෙතන පරතරයක් තියෙනවා. එහෙනම් සෝතාපන්න වෙන්න නම් දුක්ඛාර සත්‍ය අවබෝධ වෙන්න ඕනේ ඔබට. ඔබ අහලා ඇති පින්වතුනි ඔය මේ ධම්මක් පැවතුම් සූත්‍ර දේශනාවේදී කියනවා ඒවන් තිපරිවට්ටන් දාදසාකාරං යථාභූතං ඥානදස්සනං සුවිසුද්ධං අහෝති කියලා. ඔබට මේක මතකද? ඒවන් තිපරිවට්ටන් ද්වාදසාකාරං. මොකද මේ වට්ට තුනකින් යුක්ත වූ දොළොස් ආකාර වූ දෙයක් තියෙනවා. වට්ට තුනක් තියෙනවා මේකේ. ඔය වට්ට තුනෙන් පළවෙනි වට්ටේ තමයි මොකද්ද? සත්‍ය ඥානය. ඔන්න ඔය සත්‍ය ඥානය තමන්ට ලැබුණා නම් පින්වතුනි තමන් සෝතාපන්නයි. මම මේ ඔබට පෙන්වන්න යන්නේ සෝතාපන්න වෙන පැති. ඔන්න ඔකෙන් සත්‍ය ඥානය ඔබට ලැබිච්ච ගමන් ඔබ සෝතාපන්න වෙනවා. ඊට පස්සේ ඊටු ටික පූර්ණ කරගෙන යන ඔබ දන්නවා. ඇයි? ඔබ සෝතාපන්න කෙනෙකුට ආයි බණ කියන්න අවශ්‍යතාවයක් නැහැ. යමෙක් සෝතාපන්න වුණා නම් පින්වතුනි ආයි කාටවත් බණ කියන්න අවශ්‍යතාවයක් නැහැ. එයා දැන් අවබෝධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ එයා නිවන දැකලා ඉවරයි. නිවන කියලා කියන්නේ දැකලා යන ගමනක් මිසක් ගිහිල්ලා දකින ගමනක් නෙමෙයි. කල්පියා නිවන දකිනවා. අන්න නිවන තියෙනවා. ඊට පස්සේ ඔන්න ඇයි ඒ නිවන දකිනකොටම මාර්ගය වැටෙනවා එතනට. මොකද්ද මාර්ගය? බලන්න කොච්චර තර්කානුකූලද කියලා. කෙනෙක් නිවන දකිනවා. දැන් නිවන දකින්න නැතුව කොච්චර මාර්ගය තිබුණත් වැඩක් තියෙනවද? දිනුම් කනුව කොහෙද කියලා ඔබ දන්නේ නැහැ. යන පාර කියනවා. වැඩක් තියෙනවා. යන්න නම් මෙහෙම දුවන්න ඕනේ මේ ටික මෙහෙම දුවන්න ඕනේ අර ටික අරම දුවන්න ඕනේ වැඩක් තියනවද නැහැ. ඇයි දිනුම් කනුව තියෙන දන ඔබ දන්නේ නැහැ. එහෙනම් මුලින්ම කරගන්න ඕනේ පින්වතුනි මාර්ගයට වැටෙන එක නෙමෙයි. අද අපේ අයට වෙලා තියෙන්නේ මේ අර දිනුම් කනුව කොහෙද තියෙන්නේ කියලා ඉස්සෙල්ලා බලාගන්න නැතුව මම මේ ඔබට දොස් කියනවා එහෙම නෙමෙයි. වැරදි තැනක් තියෙනවා නම් අපි හදාගන්න එපා. ඇයි? මොකටද දෙවිවරු මොකටද දිව්‍ය ලෝකයන්නේ මක් කරන්නද? ඔය දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මෛත්‍රී බුදුහාමුදුරුව පව් කරගෙන යයි. නැත්නම් ඊට කලින් මැරිලා ගිහිල්ලා නිල්තල් මසාවේ. සතරපායට යයි. මොනවද මේ කරගන්න හදා? මේ වෙලාවේ මේක ඉවර කරගන්න. තථාගතයන් වහන්සේ කිව්වේ කොණ්ඩෙට ගිලි ඇවිලුනොත් ඒක නිවන් උත්සාහ කරන්න එපා. සෝවාන් වෙන්න. ඒ මොහොතේ ගින්දර ඇවිලිද්ද සෝවාන් වෙන්න කොහොම හරි. සන්තියාවිය ඔමට්ටෝ ධෛර්යමානේව මත්තකේ සක්කාය දිට්ඨි ප්‍රහාණාය සතෝ වික්ඛු පරිබ්බජි. දණ්ඩෙන් පහර කාපු කෙනෙක් ඒකෙන් නිදහස් වෙන්න දඟලන්නේ යම්සේද? කොණ්ඩෙට ගිනි ඇවිලිච්ච කෙනෙක් ඒක නිවා ගන්න තැත් කරන්නේ යම්සේද? සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරන්න කියලයි මගේ පිරිසට මම කියන්නේ කියලා උන්වහන්සේ කියනවා. එහෙනම් මේ කොණ්ඩෙට ගිනි ඇවිල්ලොත් ඕක නිවා ගන්න යන්න එපා. ඒ මොහොතත් පාවිච්චි කරන්න මක් කරන්නද? මේ දේ උදෙසා සෝවාන් ඵලයේ උදෙසා. මොකද හේතුව? පින්වතුනි සතර අපායෙම දොරටු වැහෙනවා. දැන් ඇරිලා තියෙන්නේ. සමා වෙන්න මම මෙහෙම කියනවා. සතර අපායේ දොරටු ඇරිලායි තියෙන්නේ. කොයි මොහොතේ වැටෙයිද දන්නේ නැහැ. ඔබ කියයි අනේ අපි කොච්චර සිල් ගන්නවද?
අපි කොච්චර දාන දීලා තියනවද එහෙම කොහොමද අපිට සතර අපායන්නේ පින්වතුනි ධර්මයට අනුව නම් ඔබ සෝතාපන්න නැත්නම් මොන මොහොතේ හරි ඔබ අපායට යන්න පුළුවන් ඔබ සක්විති රජ වුණත් අපායට යන්න පුළුවන් දවසක් ආනන්ද හාමුදුරුවත් එක්ක බුදුහාමුදුරුවෝ වඩිද්දී හරක් රංචුවක් දැකලා නායක ගවයෙක් කියනවා ඉස්සරහින් බොහොම ගැඹීර ලෙස බුදුහාමුදුරන්ට සිනාවක් පහළ වුණාම ආනන්ද හාමුදුරුවෝ අහනවා ඒ ස්වාමීනි ඔබ හන්දට සිනාවක් පහළුනේ බලන්න ආනන්ද මේ සසරේ ස්වභාවය අර බලන්න අර ඉස්සරහින් මෙන්න නායක ගවය මේ ඉස්සෙල්ලා ආත්ම සක්විති රජ කෙනෙක් දැන් සක්විති රජ পদවි කියන්නේ මොකද්ද පින්වද සක්ත දේවේන්ද්‍ර পদවි කියන්නේ මොකද්ද තථාගතයන් වහන්සේ කියන්නේ සොළොස් කලාවෙන් කක්කව වටින්නේ 16 පංගුවක්ව වටින්නේ ඇත්තරම කෝටියෙන් පංගුවක්ව වටින්නේ කොච්චර කරත් වැඩක් නැහැ නේ පින්වතුනි එතනින් වැටිලා ඩොග් ගාල හතර පහකට එනවනේ අද මිනිස්සු අපාය 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 කියලා බොහොම සන්තෝෂයෙන් කියනවා සමහරු ලස්සනට සින්දුත් කියනවා අපාය සොමිකාරයෝ අපි සම කියේ මුන් අපාය කියන වචන ටික හරියට තේරුම දන්නවනම් පින්වතුනි මේ අපායක් කියන්නේ මොකද්ද කියලා දන්නවනම් සිහිය නැතුව වැටෙනවා අහපු මොහොතේ ඉඳලා මේක මහා දරුණු ගති තියෙන තැන ඔය අපායත් එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා අපාය අඩුම දුක් විඳින එකම ඔබ දැක්කොත් එimhe හත් දවසක් නැගිටින්නේ නැහැ සිහිය නැතුව වැල්ලේ ඉන්නවා අඩුම දුක් විඳින එකව දැක්කොත් ඒ තරම් මහා දරුණු ගති තියෙන තැනක් අපාය නරකය කියලා කියන්නේ නරකාදී කීයක් තියෙනවද මේවත් ඔබ හොඳට දැනගන්න මොකද පින්වතුනි සරියුත් මහ රහතන් වහන්සේ කියන්නේ අනිච්චං කයත් තේන මං එනවා අනිච්ච අනිච්චතාවයට තව ටිකක් අනිච්චං කයත් තේන මම කියන ඒවා නෙමෙයි කවුද මේ කියන්නේ සාරිපුත්‍රයන් වහන්සේ කියන්නේ මම නෙමෙයි ඔබට ත්‍රිපිටකය පෙන්වන්න ඕන දරත් මං ඔන්නම් පෙන්වන්න මොකද මං තව ටිකකින් කියන්නේ වහලා ඔබට නිකන් හිත උඩුකුරු වෙලා යයි ඔබ අනිච්චං කයත් තේන දුක්ඛං බයත් තේන කියලා උන්වහන්සේ කියනවා අනත්තං අසාර කට්ටේ නන්ති මං ඒවට එන්නම් ඉතින් එක දුක්ඛං බයත් තේන කියලා උන්වහන්සේ ඒ වෙලාවේ කියන්නේ මේ දුක කියන එක භයාර්ථයෙන් දකින්න ඕනේ දුක භයාර්ථයෙන් දකින් නොදකින්න තාක්කල් ඔබ නිවන් අවබෝධ කරගන්නේ නැහැ මේ දුක කියන එක භයාර්ථයෙන් දැනෙන්න ඕනේ එහෙනම් ඔබ අපාය ගැන හොඳ ආකාර දැනගෙන ඉන්න ඕනේ අද මිනිසුන්ට අපාය ගැන කිසි දැනුමක් නැහැ සමහර උපාසකම් වල කියනවා අනේ බලන්න කර ලස්සන කුරුල්ල කීචි පිටි ගගා පියාම පියාම යන මටත් කුරුල්ලෙක් වෙන්න තියෙනවනේ මේ සිල් අරගෙන ආ උපාසකම් වල තාම අවබෝධ වෙලා නැහැ නේ මේ සතර අපාය ඉන්නේ කියලා ඒ උපාසකම් හිතනවා අර කුරුල්ල කුරුළු ගීත ගායනා කරනවා පොඩි අයට උගන්වනවා කුරුළු ගීත කියලා කුරුළු ගීත නෙමෙයි උන් බෙරි හඳනවා අනේ මේ ගැරඬියා එනවා මගේ මැටව් කන්න එනවා අනේ මාව වේර ගන්න කියලා උන් කෑ ගහනවා අපේ අය හිතනවා මොකද්ද කුරුළු ගීත කියලා නරකාදි කීයක් තියෙනවද ඔබට හොඳට හුරු පුරුදු තැන් ආයෙත් සමා වෙන ඔබේ හිතරි දෙනවනะ මටත් හොඳට හුරු පුරුදු ඒකනේ මේකේ නිදහසුනේ දැන් ඔබ නිදහස් වෙන්න මේක කරගන්න ආයි මේකට නම් හිත තියන්න එපා මේකට හිත තිබ්බත් ඔබ ඉවරයි මේකට ගියොත් ආයි එන්න හම්බෙන්නේ කල්ප කාලාන්තරයකට පස්සේ එහෙම තමයි ඔබ ඇවිල්ලා ඉන්නේ දැන් මේ ආපු වෙලාවේ ආපහු මෙතනින් නිදෙන්න හදන්න එපා කොහොම හරි මේ වැඩේ ඉවර කරගන්න දරුව බලා ගන්න එක දෙන්න හැම මට බෑ උඹලගේ දරුව බලා ගන්න මගේ වැඩේ කරගන්න ඕනේ මම මං ඒකනේ ඔබට කිව්වේ කොඹගේ ගියාත්මේ අම්මා ඔබට නිකමට හරි මතක් වුණාද මේ සද්ධර්මය අවබෝධ වෙන්න මතක් වෙයි තින්නතේ ඒ අම්මා කෙනෙකුත් හිටියා ඒ ගුරුවරුත් හිටියා මට එයා මේ හැමදේම කළා දුන්නා ඒ සියල්ල ඔබට මතක් වෙන්න පටන් ගන්න ඒ වාර ධර්මයේ අවබෝධ වීමේ එක එක ලක්ෂණ තමයි මේ දේවල් ඔබ පින් දෙන්න පටන් ගන්නවා පින්විතනේ 91 කල්පයක් ඇතුළත ඉන්න සියලුම ඥාති හිත මිත්‍රාදීන් සිහිපත් කර කර පින් දෙන්න පටන් ගන්න. මොකද 91 කල්පයක් ඇතුළත විතරයි අපේ ගනුදෙනු තියෙන්නේ. එතනින් යාට ගනුදෙනු නැති වෙලා යනවා. ඒකයි මම 91 කල්පයක් ගැන කතා කරන්නේ. මොකද ගියාත්මයක් මට උනේ. අද ඔබ ළමයි බලවල ඉන්නවා වෙන්න පුළුවන්. අද ඔබ තාම බිස්නස් කරනවා වෙන්න පුළුවන්. ළමයි වෙනුවෙන් අනේ තව ටිකක් මේ ටික කරන්න ඕනේ මේ අනේ ළමයි පොඩි ඉන්නේ තාම අනේ මුන්ට මේක බලා ගන්න බෑනේ පින්වසනේ දරුවන්ට කියන්න වැඳලා කියන්න මට දැන් අවුරුදු 65ක් වෙනවා 70ක් වෙනවා මාව නිදහස් කරපල්ලා මට මේක කරගන්න දීපල්ලා මම මැරිලා අපාගත වුණොත් එහෙම උඹට උඹල නෙමෙයි විඳවන්නේ මම පින්වතේ තනියෙන් ආවේ තනියෙන් යන්නේ ආයේ එක කතා දෙකක් නෑ ඒක මේක తాවකාලික බෝඩිමක් විතරයි බෝඩිමට හවසට එනවා පස් දෙනෙක් උදේට පස් දෙනා පස් පැත්තකට විසිරිලා යනවා එච්චරයි ඒ බෝඩි මේ ඉන්න රාත්‍රියේදී අනේ මේ ඉන්නේ මම කියලා කෙනෙක් ගොඩනගා ගන්නවා බෝඩි මේ ඉන්නකොට මේ ඉන්නේ මම මේ ඉන්නේ මගේ අම්මා මේ ඉන්නේ මගේ තාත්තා මේ ඉන්නේ අයියා මේ ඉන්නේ අක්කා මේ අක්කගේ පුතා මේ බාප්පා නැන්දා මාමා ඔන්න හදාගත්ත බෝඩි මේ ඇතුලේ කට්ටිය ඊට පස්සේ මොකද වෙන්නේ
උදේ වෙනකොට කට්ටියත් එකම ගියා. ඔය බෝඩි මැතුලේ ඉන්නකොට එකෙක් නිසා තව එකෙක් මිනිහක් මැරුවොත් මිනිහක් මරලා අහු වෙලා හිරේට යන්න කැමතිද ඔබ? ඔය බෝඩි මැතුලේ ඉන්න කාලේ ඔබම හිතලා බලන්න මේ දේවල්. ඒක නිසා මම මේ කියන්නේ දරුවන්ව අතහැරලා දාන්න කියලා එහෙම නෙමෙයි. මම ඔබට තියෙන අනුකම්පාවටයි කියන්නේ. ඔබ කැමති නම් පිළිගන්න. ඔබට මේවා දැනෙන්නේ නැත්නම් මේවා අයින් කරලා දාන්න. අනේ අපි කොහොමද වාගුවට එහෙම කරන්න? අපේ දරුවෝ අපි ආදරෙන් හදන්නේ ඉතින් එහෙමම කරගන්න. පස්සපැත්තෙන් ගිහිල්ලා බණ කියන්න එපා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. මෙන්න බණ ඕනනම් ගන්න ඉන්න නැත්නම් එක හිටපල. ඇයි අපි තථාගතයන් වහන්සේ ඉන්නේ රත්තරන් ගොඩේ. උන්වහන්සේ දෙන්නේ රත්තරන්. අසූචි වලේ ඉන්නේ උන්ට කියනවා මේ බලපන් රත්තරන් තොපි ඉන්නේ අසූචි වලේ වරේ 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 කියලා බුදුහාමුදුරුවෝ කතා කරනවා. ඒකුන්ට එන්න බැරි නම් දැන් මොකද්ද කරන්න තියෙන්නේ? එන්න බෑ නෑ නෑ මේ අසූචි හොඳයි මේ නියමයි නියම රහයි මේවා මේව කතා ඉන්න කොච්චර එකක්ද කියලා කීක ඉන්නව නෑ ඉන්න. ඒ බුදුහාමුදුරුවන් ක්‍රම වේද. අනේ ඉන්නකෝ එහෙම කරන්න එපා අනේ ඉන්නකෝ අනේ ඉන්නකෝ 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 ඒව නෑ. ඔබ මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන අදිස්ථාන කරගන්න මම මේක කරගන්න. එහෙමනම් මම ඔබගෙන් අහුවා දැන් අපායවල් කීයක් තියෙනවද කියලා පින්වතුනි නරකාදී තියෙනවා 136ක්. මම ඔබට තව දෙයක් කියන්න. ඔය නරකාදී 36න් අටමහා නරකාදී කියලා ඔබ අහලා ඇති. සංජීවකේ සංඝාතේ නේද? කාලසූත්‍රයේ රෞරවේ මහා රෞරවේ තාපනේ මහා තාපනේ අවීචිය කියලා අටමහා නරකාදී. ඔය අවීචිය කියලාද කිව්වට පින්වතුනි ඕකේ ඇත්තනම අවීචිය නෙමෙයි. අවීතිය. අභිධර්මයේ දන්නාට ඕනේ දැන් චුට්ටක් මේක තේරෙන්න ගනි. අවීතිය කියලා කියන්නේ පින්වතුනි චිත්ත වීතියක්වත් ඇති කරගන්න බෑ එතන. චිත්ත වීතියක් ඇති වෙන තරම්වත් සතුටක් නෑ එතන. චිත්ත වීතියක් කියලා කියන්නේ චිත්ත වීතියකට චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඔබ මේව අහලා ඇති සමහර විට. ඔය චිත්තක් එහෙම තමයි සිතක් ඇති වෙන්නේ. සිතක් ඇති වෙන කාලය කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ ආය තප්පරයක් ගත්තොත් එහෙම තප්පරේ කෝටි ප්‍රකෝටිම් පංගුවකට බෙදුවොත් අන්න එකෙන් එකක් විතර තමයි සිතක් විඳිලා තව සිතක් ඇති වෙන්න ගත වෙන කාලය. ඔබ මේ අත මෙතන ඉඳලා මෙතනට උස්සන වෙලාවට සිත් බිලියන් ගාණක් පහළ වෙලා ඉවරයි. මේ අභිධර්මයේ කොටස. එතකොට එනම් ඔබ හිතාගන්නේ තරම බුදුහාමුදුරුවෝ උපමාවකින් කියනවා වේගෙන් වතුර ගලාගෙන යන ගඟක එක වතුර බිඳුවක් ඉස්සරහට ආවම ඒකේ අඩුව පිරෙන තව වතුර බිඳුවක් ඉස්සරහට එනවා ඔබ දැකලා තියෙනවා. වේගෙන් වතුර ගලනවා ගඟේ. ඒ කියන්නේ වතුර බිඳු බිඳු ඉස්සරහට එනවනේ නේද? එක බිඳුවක් ඉස්සරහට එලේ අඩුව පුරවන තව බිඳුවක් එනවා එහෙම දැකලා තියෙනවද කවුරුත් මෙතන? බුදුහාමුදුරු කියනවා ඒකටත් වඩා අඩු කාලයක් කියලා. සිතක් බිඳිලා තව සිතක් ඇති වෙන්නේ. ඒ කියන්නේ තප්පරයකින් කෝටියෙන් ප්‍රකෝටියෙන් පංගුවකින් එකකින් විතර තමයි ඔය සිතක් ඇති වෙන්නේ. එහෙනම් තථාගතයන් වහන්සේ කියනවා අවීති මහා නරකාදී කියලා කියන්නේ චිත්ත වීතියක්වත් නගා ගන්න බැහැ ඒකේ. ඒ තරම් අන්ත දුකක් තියෙනවා. ඔය අපාය සොමිකාරයෝ අපි සමග කියලා නෙමෙයි පින්වතුනි අපාය කියනකොට සිහිනත වැටෙන්න ඕනේ මිනිස්සු හරිනම් අපාය ගැන දන්නවනේ. අමතක කරන්න එපා ඔබ යන්නේ ඉන්නේ එතනට. ඇයි? තාම මේක කෙලවර කරගෙන නැති නිසා. චතුහ පායේ හිච විප්පමුක්තෝ කියන තත්ත්වයට ආපු නැති නිසා. සතර අපායේ නිදහස් වූවෝ කියන තත්ත්වෙට තාම ඇවිල්ලා නැති නිසා. ඇවිල්ලා ඉන්නයි මෙතන ඉන්න පුළුවන්. තව වීරිය වඩන්න. එතකොට ඔබට දැනෙන්න පටන් ගනී ආන් ඇවිල්ලයි කියලා. මේ ධර්මය අවබෝධ වෙලා නැත්තම් ඇවිල්ලා නැහැ. එහෙනම් එන්න. එච්චරයි. ආයෙ මෙතන මානෙ කියලා දෙයක් නැහැ. මම ඉන්නේ මෙතන නම්. ආයෙ ඔබ කොහේ යන්නේ? සරියුත් මහ රහතන් වහන්සේ ඉන්නේ පොළොවේ. පාපිස්සේ. අපි මෙතන ඉන්නේ. ඉතින් මම මොකද කරන්නේ? අනේ පාපිස්සට මේ යන්න ඔය උත්තමයා පාපිසින්දදී මං කොහෙද මෙහෙ තියාගෙන ඉන්නේ මගේ හිත? එතනටම තමයි මේ යන්න හදන්නේ. එතනදී කියලා උන්වහන්සේගේ පාද උවිල්ලක් එන්න යන්න හදන්නේ. ඔබටත් තියෙන්නේ ඒකම කරගන්න. එහෙනම් ඔබ හොඳට මතක තියාගන්න යන්න තියෙන තැන මොකද්ද කියලා. මම තව දෙයක් ඔබට කියන්නම්. තථාගතයන් වහන්සේ අර නියමිතට පස් ටිකක් ගත්තනේ. මේව නම් ඔබට හොඳට මතක ඇති. නියමිතට පස් ටිකක් අරගෙන යන්නේ මොකද්ද? ආනන්ද. මේකද ලොකු? මහ පොළවේ තියෙන ටිකද ලොකු? මෙන්න මම ඔබට නොදකපු පැත්තක් පෙන්වන්න යන්නේ මේකේ. මම ඒක කිව්වේ මේ ධර්මයේ ධර්ම විචේ සම්බොජ්ජංගේ ඔබ වැඩෙන්න ඕනේ මේ මේවා කරගෙන යද්දී. ඔබ ධර්මයේ විමර්ශනය කරන්න ඕනේ. ඕන් ගත්තා. හරි හාන්ද. තේරුණා නියමිත බණ්ඩේ මොනවද තේරුනේ? දන්නේ නැහැ. එහෙම හරියන්නේ නැහැ.
තේරිච්ච දේ ඔබ විමසන්න ඕනේ. ධර්ම විචේ සම්බොජ්ජංගේ වැඩෙන්නේ එතකොට. ඒ වගේම ඔබ 37 බෝධිපාක්ෂික ධර්ම වඩාගෙන යන්න ඕනේ. එහෙම නේද? එතකොට විමංසා ඉරිදිපාදේ වැඩෙන්නේ එතකොට. ඔබට විමංසා ඉරිදිපාදේ නැතුව නිවන් දකින්න බෑ. චන්ද චිත්ත විරිය විමංසා කියලා ඉරිදිපාද හතරක් තියෙනවා. ඕවා වැඩෙන්න ඕනේ. හැබැයි ඕවා නාමිකව දැනගන්න ඕනේ නැහැ. මම බණ කියන නිසා තමයි තින්ගොතේ මම ඕවා නාමිකව දන්නේ. මට දෙයක් කියෙව්වහම එක වචන පේලියක් දැක්කනම් ඒ පේලිය ගැන පුරා දවසක් කතා කරන්න පුළුවන් අවබෝධයක් එනවා. ඉතින් සසරේ තිබිච්ච පුරුද්දක් වෙන්නේ. ඉතින් ගියාත් නේද මහා තෙර නමක් වෙලා ඉන්නේ. ඒ කරගත්ත ගොන් වැඩක් නිසා ආයි ඉපදුනා. දැන් ඉතින් මේකේ ආයි ගොන් වැඩ කර කර ඉන්නේ නැහැ. මේකේ කරන්න පුළුවන් තා ගිහි ජීවිතේ ඉඳලා පුළුවන් තාක්කල් කරගන්නවා. ගිහි ජීවිතේ ඉන්න බැරි වෙනකොට සසුන් ගත වෙනවා. ඒ සසුන් ගත වෙන්නේ මේවා නම් ඉතින් සුදුසුත් නෑ ඔබට කියන්නේ. ඒ සසුන් ගත වෙන්නේ තින්ගතුනි කවදා හරි බොහෝම අවසාන කාලයේ ගත කරන ස්වාමින් වහන්සේ නමකගෙන් තමයි මේ මහානකම ලබන්නේ. ඇයි ඒ? නැත්තම් ගුරු හාමුදුරුවෝ කියන එක නෙකේ කියන්නේ වෙන්නේ. ඇත්ත ධර්මයේ කියන්න වෙන්නේ නැහැ. අද ඒකයි වෙලා තියෙන්නේ ගොඩක් අය. ගුරු හාමුදුරුවන්ගේ මොනවාරි ටිකක් අහගෙන ওই ටික කියනවා. අද බණ කියන පොතුත් තියෙනවානේ. ඔබ විශ්වාස කරන්න. හාමුදුරුවන්ට බලන්න පොත් තියෙනවා. බණ කියන. හාමුදුරුවෝ ඒ ටික බලයන් කියලා බණ කියන. උපාසකම්ල සාදු නාද දෙති අහනවා. පින්වතුනි, මම අද ඔබට පන්සිල් සමාදන් කරගෙන නෑ නේද? ඔබට හරි පුදුමයි. මම පන්සිල් පද පහ දන්නවා. හැබැයි මම ඔබට ඒවා සමාදන් කරගෙන නෑ. සීලයක් කොහොමවත් සමාදන් කරවන්න බෑ. සීලය කියන එක සමාදන් කරන එකක් නෙමෙයි. සීලය කියන්නේ ඔබ සෝතාපන්න ඵලයට පත් වෙනකොට ඇති වෙන එක. සමාදන් වෙනවා නම් සමාදන් වෙන්න තියෙන වත. යම් සමාදානං සංවතං සංවරට්ඨේන සීලං කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. යම් සමාදානයක් ඇද්ද ඒක වතක්. ඒ වතක් තමයි අපි සමාදන් වෙලා පූර්ණේ කරන්නේ. ආයි කැඩුනොත් ආයි සමාදන් වෙලා ආයි පූර්ණේ කරනවා. නමුත් වත් සීලයක් කියලා කියන්නේ සංවරත්තේන සීලං. සංවර වෙනවා කියන අර්ථයෙන් තමයි සීලය කියලා කියන්නේ. මම ඔය සංවරනවා කියලා ඔය ටික මම තේරුම් කරලා දෙන්න බොහොම රවටිහිකින්. දැන් මේ කියන්න දේවල් ගොඩායි. තව කියාගෙන යන්න. හරිද? අනිත් එක තමයි මම මේක කියාගෙන යනකොට අතුපාරවල වලට බෙදෙනවා. කරන්න දෙයක් නැහැ. ඇයි ඔබ එක කෑල්ලක් දන්නේ නැත්තම් මට ඒක තේරුම් කරලා දෙන්න වෙනවා. ඒ තේරුම් කරලා මම ආයි මාර්ගයට එන්න. ඔබ හොඳට මේක අහන්න. විමසන්න. විමසන ගමන් අහන්න. මේක හරි. එක එක ගන්න. ග්‍රහණය කරගන්න. හරි? එතකොට තින්වතුනි දැන් ඔබ දව සතර අපාය කියන සංකල්පයේදී ඔබ මේකට බය වුණේ නැත්තම් කවදාකවත් ඔබට මේ නිවන් මඟ හොයන්න උවමනාවක් වෙන්නේ නැහැ. දැන් අපි වයසයි. දැන් යන තැනට හදා ගන්න ඕනේ. ඒ කතාව වැරදි. දැන් අපි වයසයි යන තැනට හදා ගන්න ඕනේ කියන කතාව නෙමෙයි මෙතන තියෙන්නේ. ඔබ දකින්න ඕනේ මේ සතර අපායක දුක. මේ සතර අපායක දුකටපත් මම ඔබට ප්‍රේතයෝ ගැන හිම කිව්වේ නැහැ. කම්මස්සගත සම්මාදිට්ඨිය පූර්ණේ වෙනකොට ඔබට මේවා පේයි. ඔය ප්‍රේතයෝ පොඩි පොඩි ප්‍රේතයෝ විඳින දුක් පේයි. පින්වතුනි හිතා ගන්න බෑ. මේ තියෙන දුක මොකද්ද කියලා හිතා ගන්නවත් බෑ. අද දුප්පත් එකෙක් හිතනවා අනේ අපි මොන දුකක්ද මේ විඳින්නේ උදේ ඉඳලා රෑ වෙනකන් එක එකට බැල මේ හේරකම් කරනවා. තව එකේ කකුලක් නෑ. ඌ හිතනවා අනේ මේ කකුල කුණු වෙනවා මට පුදුම වේදනාවක් දෙන්නේ මේ කකුල. ඕවා නෙමෙයි තින්වතුනි දුක. ඔබට හිතා ගන්න පුළුවන්ද? බත් මුට්ටිය අරින වෙලාවේ අතට හුමාලේ වැදුනහම සනීපයක් දැනුණාද? මහ වේදනාවක් දැනුණා. මෙතන ඉන්න හැමෝම ඕක දැනිච්ච අය. මහ වේදනාවක් දැනුණා. ඒ සෙල්සියස් අංශක 100ක්. තින්වතුනි අපාය කියන තැන ලෝදිය තියෙන සෙල්සියස් අංශක 3000කට විතර උණු වෙලා වැක්කිරන යකඩ මත තමයි ඔබ පිහිටලා තියෙන්නේ. උණු වෙලා වැක්කිරෙන යකඩ හිතලා බලන්න එක දවසක් දෙකක්ද කියලා. ඇයි මේක තේරෙන්නේ නැත්තේ? ඇයි මේ හැම දෙයක්ම ඊට වඩා ලොකු වෙලා තියෙන්නේ? මට තේරෙන්නේ නැහැ මිනිසුන්ට මක් වෙලාද කියලා. ඇයි මේ රුපියල් 1000ක් 5000ක් 6000ක් ගන්න මිනි මරණ හදන්නේ? බුදුහාමුදුරුවෝ කියලා දිනවා තොපි මේක කළොත් මේක වෙනවා බලව. මේ සතර අපායට යනවා. මේ මහා නරකාදී වලට යන අනුන්ට ගිනි දෙන වැඩ කරන්න එපා. අනුන්ගේ හදවතේ ගිනිපත්තු කරන වැඩ කරන්න එපා. ඔබ ගින්න උපාදාන කරගත්තත් ඒ කාන්තේම ගිනි තියෙන තැනමයි උපදින්නේ කියලා තථාගතයන් වහන්සේ ඒ කාන්ත ලෙස කියලා දිනනවා.
එන මොයි මොකක් අල්ලන්නද මේ මේ මිනිස්සු මේ අනුන්ට ගිනි දෙන්නේ ඔය ගිනි දෙන අවසානයේ තියන්නේ එතන මහා නරකාදී අන්ත මහා දුකක් විඳින්නේ ඒ ඕනේ නැති මෙතන බල්ලෙක් වුණොත් මොකද වෙන්නේ කියලා හිතලා වල දඩාවත යන බල්ලෙක් වුණාද ආයි බල්ලෙක් වෙලා මිනිහෙක් වෙන්න තියෙන සම්භාවිතාව හරි අඩුයි ඒකනේ බුදුහාමුදුරන් නියමිතේ පස් කතාව කියන්නේ මම ඔන්න ආයෙත් එතනට ආවා නියමිතේ පස් කතාව කියනකොට උන්වහන්සේ කියන්නේ මොකද්ද ආනන්ද මේ ටික තමයි සුගතිගාමි වෙන්නේ ඔන්න හොඳට අල්ලගන්න තව පොයින්ට් එකක් මම ඔබට දෙන්නේ මේ ටික තමයි සුගතිගාමි වෙන්නේ මේ මහ පොළවේ තියෙන පස් ටික තමයි කොහේ යන්නේද දුකතිගාමි වෙන්නේ දුකතිගාමි කියන්නේ සතර අපායට යන්නේ දැන් බලන්න දැන් මට ඔබ කියන්නේ මේකද අරකද වැඩි අයගේ හතර දෙකක් නැහැනේ කාටවත් නේද මේක නොගැලිය හැකි තරම් කුඩයි මේක හරියට බිඳුවක් වගේ තරුණ ළමයි ඉන්නවනම් එකට අනන්තය අනුපාතය එකට අනන්තය අනුපාතය කියන්නේ එක වෙදීම අනන්තය කියන්නේ බිඳුවයි ඒ කියන්නේ වෙන්නම බෑ වගේ එකක් මේ ටික වෙන්න ලෝක කීයක් තියෙනවා මේ ටික වෙන අයට මේ ටික වෙන අයද ලෝක තියෙනවා 27ක් උපදින්න මෙතනට එන අයට උපදින 27ක් තියෙනවා ඉතුරු ඔක්කොම යන්නේ කොහෙද අර හතරට දැන් හිතාගන්න කොච්චර යන්න තියෙනවද කියලා මම මේ කියන්නේ ඔබට පැහැදිලිද මෙතන තියෙන මහ විශාල තැනක් ඔබට අවබෝධ කරගන්න විශාල තැනක් මේ ටිකේ තියෙනවා ලෝක 27ක්. මනුස්ස ලෝකේ දිව්‍ය ලෝක 6යි. එතකොට එතන 7යි. රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි. 27ක් මෙතන. අනිත් ඔක්කොගෙම තියෙනවා කීයද? 4ක්. එහෙනම් මේ 4ට යන ප්‍රමාණය නෙමෙයිද වැඩි? මේ 4ට කොච්චර නම් යයිද? දැන් ඔබ මිදිලා තින්නේ ඔබ පව් කරලා නැද්ද? ඔබ කරපු පව් වලට අපාගත වෙනවා කියලා ඔබට හිතෙන්නේ නැද්ද? හිතෙන්නේ නැද්ද? දැන් ඔබ හිතන් ඉන්නේ ආ මම පව් කළා නේද මම මිනිමෙරුවේ නෑනේ. එහෙමද? ඔබ මේ ආත්මේ කරපු පව් ටික හොඳටම ඇතිපින් වතුණි අපාගත වෙන. සතාගතයන් වහන්සේ මෙන්න මෙහෙම දෙයක් කියනවා මේක කියනකොට ඔබට හීන් දාඩිය දාලා යයි. උන්වහන්සේ කියනවා මහණෙනි. ඇහෙන් රූප දිහා බලලා කාම සංචේතන ඇති වෙලා කාම සංකල්පනාවට ඇවිල්ලා කාම පරිඩාහයටපත් වෙලා කාම පරිේශණයේ යෙදෙන වෙලාවට ඒ කියන්නේ ඇහෙන් හෝ කනෙන් හෝ නාසයෙන් හෝ ආදි වශයෙන් කාම පරිේශණයේ යෙදෙන වෙලාවට නුඹලා මළොත් නුඹලා මියදුනොත් අපායේ හෝ නරකයේ හෝ තිරිසන් යෝනියේ ඒකාන්තෙම උපදිනවා කියලා. ඊට වඩා හොඳයි. ඔය රූප දිහා බල බල ඉන්නවට වඩා හොඳයි රත් වෙච්ච යකඩ දෙකක් අරගෙන ඇහි අතුන්න ගනින්න කියලා ආදිත්ත පරියාය සූත්‍රයේ දේශනා කරන්නේ සංයුක්ත නිකායේ. දැන් හිතල බලන්න. දැන් රූප බල නැද්ද ඔබ මෙච්චර කරා? ඕන තරම් බලන්න. ඈ? නේද? රූප බල ආස්වාද ජනිත කරලා නැද්ද? දැන් වයසයි නිසා සමහරට එහෙම නැතුව ඇති. නමුත් ඒක ඉස්සෙල්ලා කොච්චර කළාද? එහෙනම් ඔය කරපු ටික දැන් හැංගිලාද තියෙන්නේ කොහේ හරි නෑ පින්වතුනි ඕ අනුසේ වශයෙන් තැම්පත් වෙලා තියෙන්නේ මේ අවස්ථාව එනකම් බලාගෙන ඉන්නේ එහෙමනම් මේක කරන්න තියෙන්නේ මේ මරණාසන්න චිත්ත වීදියට මම මැරෙන්න ඉස්සෙල්ලා කොහොම හරි පින්පොත කියව ගන්න ඕනේ මැරෙන වෙලාව පින්පොත නෙමේ පින්වතුනි පින්පොත් 100ක් කියවුවත් වැඩක් නැහැ Tamanට උපාදාන වෙලා තියෙනකේ මේ වෙලාවට ඇදිලා එන එක නවත්තන්න බෑ කියව ගන්න පින්පොත් ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔය පින්පොත් කියෝ ඔච්චර අවධානමක් ගන්නවට වඩා හොඳ නැද්ද මේ වෙලාවේ මේක අවබෝධ කරගන්නේ. මම මේ ඔබට කියන්නේ මේ සෝතාපන්න ඵලයට ඔබගේ ඔළුව හරවන්න මේ හදන්නේ. මාර්ගය කියන්නේ ඉස්සෙල්ලා ඒකට ඔළුව හරවගෙන ඉන්න එපා. මොකද ගොඩක් අය ඔළුව කාලා තියෙන්නේ. මම දන්නවා මෙතන ඉන්න පිරිසක් ඉන්නවා මම මේක කරගන්නවා කියලා. නමුත් තව පිරිසක් ඉන්නවා ඒක ගැන ඇත්තටම මෙතන පිරිසක් ඉන්නවා නාල් නිමි කතා කරලා දැන් ඉතින් නොගිහිල්ලා බෑ යන්න එපා. එහෙම පිටසපොත් මෙතන ඉන්නවා මං ඒ ආයතත් විශේෂයෙන් මේක කියන්නේ පින්වතුනි මේ ඔළුව මේකට හදාගන්න ඕගොල්ලන්ගේ දරුවෝ එන්නේ නැහැ පින්වතුනි දරුවෙකුට පින් දෙන්න පුළුවන් ඔබ පරදත් රූප ජීවි ප්‍රේතෙක් වුණොත් විතරයි ප්‍රේතනිකායවල් ඕනේ තරම් තියෙනවා ප්‍රේත යෝනි ඕනේ තරම් තියෙනවා හැබැයි පින් ගන්න පුළුවන් පරදත් රූප ජීවි ප්‍රේතයට විතරයි
එහෙනම් දරුවෙක් මොනවා කරන්නද ඔබ මැරුණා මේ ලෝකේ ජීවත් වෙන හොඳම දරුවා ඔබට පින් දෙයි ඔබට පින් ගන්න බැරි නම් මොනවද ඔබ ওই බලාපොරොත්තුෙන් ඉන්නේ විකාරද ඔල්මාදද මොනවද ඔය හොයන්නේ තව තව ඇයි මේකට නැඹුරු වෙන්නේ මම මේ ඔබට මේ රිදෙන්න මේ කියන්නේ සමා වෙන්න රිදෙනවා නම් ඒත් රිද්ද ගන්න රිදෙන්න මේ කියන්නේ මොනවද ඔය තව එකතු කරන්නේ වහ වහ මේ මේ මාර්ගයට ඇවිල්ලා මේ මාර්ගය අවබෝධ කරගන්න ඔන්න මම ඔබට මාර්ගය කියන්නයි යන්නේ ඉස්සෙල්ලම මේ දුක්කත් දුක්ඛ ආර්ය සත්‍යයත් අතර වෙනස ඔබ දැනගන්න. මේ ලෝකෙට බුදුවරු පහළ වෙලා කියන දේ ගැන අවබෝධ කරගන්න. තථාගතයන් වහන්සේ කියනවා "නහි සීලේන වතං හෝතු උප්පජ්ජಂತಿ තථාගත. අට්ඨක්කරා තීනි පදා සම්බුද්දේන පකාසිත." ඕන් ලෝකේ තේරුම හරියට දැනගන්න. නහි සීලේන වතං හෝතු උප්පජ්ජಂತಿ තථාගත මේ තථාගතවරු ලෝකෙට ඉපදුනේ සීලයක් ගැනවත් වතක් ගැනවත් දේශනා කර කර ඉන්න නෙමෙයි අකුරු අටයි පද තුනකින් යුක්ත වෙච්ච අනිච්ච දුක්ඛ අනත්ත ඕගොල්ලෝ දන්න වචන හැම මෙතන කියන්නේ අනිත්‍යයි දුකයි අනාත්මයි ඕවා කියන්න එපා මම ඔබට අල්ලල දෙන්න යන්නේ හරි තේරුම් මේ නෑ ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ත්‍රිපිටකය ගෙනල්ල පෙන්නන්න ත්‍රිපිටකයේ තියෙන පාලි දෙය ගෙනල්ල පෙන්නන්න සරියුත් මහරහතන් වහන්සේ මේව විග්‍රහ කරපු අටුවා ගෙනල්ල පෙන්නන්න මෙන්න මේ අටුවාවේ මෙන්න මෙහෙම සරියුත් මහරහතන් වහන්සේ කියලා තියෙනවා අද ඔය අනිච්චතාවය කියන එක දකින්නේ නැතුව අනිච්ච දුක්ඛ අනත්ත කියන තුන දකින්නේ නැතුව පින්වතුනි සෝතාපන්න වෙන්න බෑ සෝතාපන්න ඵලයට එන්නේ ඔන්න ඔය අනිච්ච දුක්ඛ අනත්ත කියන තුන් කොටස දැක්කහම මේ ලෝකේ ගැන අනිච්ච දුක්ඛ අනත්ත දකින්න දවසක් හාමුදුරු කෙනෙක් ගිහිලා බුදුහාමුදුරන්ගෙන් අහනවා ස්වාමීන් සෝතාපන්න ඵලයට පත් වෙන්න මොකද කරන්න ඕන බුදුහාමුදුරු කියනවා ලෝකය ගැන අනිච්ච දුක්ඛ අනත්ත වශයෙන් බලන්න. තේරුණා ස්වාමී. ස්වාමීනි සකදාගාමි වෙන්න මොකද්ද කරන්න? ලෝකය ගැන අනිච්ච දුක්ඛ අනත්තෙන් බලන්න. ස්වාමීනි අනාගාමි වෙන්න මොකද්ද කරන්න? ලෝකය ගැන අනිච්ච දුක්ඛ අනත්ත බලන්න. ස්වාමීනි අරහත්ත්වයට යන්න මොකද කරන්න? ලෝකය ගැන අනිච්ච දුක්ඛ අනත්ත බලන්න. ස්වාමීන් අරහත්ත්වයට පත් වෙච්ච අය මොකද කරන්නේ? ඒ අයත් කරන්නේ ලෝකය ගැන අනිච්ච දුක්ඛ අනත්ත බලනවා මොකද ඉහාත්ම සුඛ විහරණය සඳහා. ඉහාත්ම සුඛ විහරණය කියලා කියන්නේ ඒ ජීවිත කාලය තුල සතුටින් ඉන්න, සැපෙන් ඉන්න, ධානවඩන. එහෙනම් මේ අනිච්ච දුක්ඛ අනත්ත කියන වචන තුන පින්වතුනි හරි ප්‍රබලයි. ඒකයි කිව්වේ නයි සීලේන වතං හෝතු උප්පජ්ජಂತಿ තථාගත අට්ඨක්කරා තීනි පදා සම්බුද්ධේන ප්‍රකාශිත. අකුරු අටයි පද තුනයි කියන්නේ බුදුවරු ලෝකෙට පහළ වුණේ. එහෙනම් ඔය අනිච්ච කියන වචනේ හරියට තේරුම් ගන්න. මේ අනිච්ච කියන වචනේ පාලි වචනේ තේරුම නම තමයි අනිච්ච. අනිච්ච පාලියේ දෙන්නේ. අනිච්ච. අනිච්ච කියලා කියන්නේ පින්වතුනි ඇත්තටම අලියෙක් වගේ කෙනෙක්. ඔය අලියා පාරේ යද්දි කෙනෙක් කතා කරලා කියනවා අලිය කෙනා එන්න 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 කතා කරලා අර ඉන්නේ අලියා. එතකොට මොකද වෙන්නේ? වංගුවකින් අලිය හැරෙනවා. ඒ හැරෙනකොට අලිය පොඩන් වකුණ වනනවා. වල්ගේ වනද්දි අර ළමයා දකින්නේ වල්ගේ විතරයි. දැන් ළමයා හිතනවා අලිය කියන්නේ මොකද්ද? අර වල්ගේ කියලා. ඔන්න අලියා. ඔන්න ඔහොම එකක් තමයි පින්වතුනි අද වෙලා තියෙන්නේ. අද ඔය අනිච්ච කියන වචනෙට අපි අරගෙන තියෙන අර්ථය මොකක් කියලා? අනිත්‍ය කියලා. අනිත්‍ය. හැබැයි මම වැරදි කියන්නේ නැහැ ඒක. ඒක හරියට අලියකෝ කියලා ලැව්වහම වල්ගේ පෙන්නවා වගේ වැඩක්.
අනිච්ච කියන වචනේ හරි ප්‍රබල දෙයක්. ඒක නැතුව නිවන් දකින්න බෑ. අනිච්ච දුක්ඛ අනාත්ත අවබෝධ කරන් නැතුව නිවන් දකින්න බෑ. ඔබ මම ඔබට දහම් අවවාදයක් දෙනවා. මම දන්නවා ඔබට අමාරුයි. ඔබ වයස වෙන්න පුළුවන්. හැබැයි උත්තාන වීර්යයෙන් මේ ටික අහගන්න. ඔබගේ නිවන වැහෙන්න යන්නේ තීන මිද්දෙන් සමහර අයම වහගෙනයි ඉන්නේ. දෙල්ල කරකෝ ගන්න අනිත් පැත්තට නිදිමතයි. දැන් මලත් කමන්නේ මේ ටික අහගන්නවා කියලා හිතාගන්න. මම ඔබට වීර්ය ගැන කියන්න ඕනේ නැහැ. මොකද ඔබ සීල සාසනේ හොඳාකාරවම දන්න. රහතන් වහන්සේලා ධන ගාලා තියෙනවා පින්වතුනි රෑ එළි වෙනකන් ධන ගාලා තියෙනවා නින්දයන් නිසා. රෑ එළි වෙනකන් මේ අරහත්ත්වේ ලබා ගන්න ඕනේ කියලා. ධන ගාලා තියෙනවා. කොහොම හරි අවදියෙන් ඉන්න. ඔබගේ නිවන වස්ස වැහෙන්න දෙන්න එපා දීන විද්‍ය ඇවිල්ලා. මට පේනවා ඔබව. මම දන්නවා ඔබ මේ දහම් රසයෙන් කැමති මේක කරගන්නත් ඕනේ කියලා. හැබැයි තීන මිද්දයට ඉඩ දෙන්න එපා. මම ඒකයි කිව්වේ. දෙල්ල කරකෝල තියාගන්න හිත උදේට මරුණත් කමන්නේ. ඇයි ඒ? ජීවත් වෙලා ඉන්නට වඩා හොඳයි මිය දෙන එක. මේ දහම් අවබෝධ කරන්නේ නැති හැමෝම. ඒකයි බුදුහාමුදුරුවෝ කිව්වේ පමාවෝ මලවුන් වැනිය කියලා. පමාවෝ ඔය පමා කියන වචනේට පද නිරුක්තියක් තියෙනවා. පහත් වූ දේ අමා කරගත් එක්කෙනා පමා වෙනවා. පහත් වූ දේ කියන්නේ මොකද්ද? මොනවද පහත්? දස අකුසලේ. එහෙනම් පහත් වූ දස අකුසලේ අමායයි සලකන කෙනා. අමායයි අමා කියන්නේ? ඒ තරම් දෙයක් තවත් නැහැ කියන එක නේද? අන්නේ අය තමයි පමා වෙන්නේ. ඒ කියන්නේ පරක්කු වෙන අය එහෙම නෙමෙයි. මේවැ පදවල පින්විතනි ගැඹුරු තේරුම් තියෙනවා. කවුද මේ පද කිව්වේ? තථාගතයන් වහන්සේ කිව්වේ. තථාගතයන් වහන්සේ කියපු පද මේ සාමාන්‍ය මිනිස්සු කොහේ තෝරන්නේද? තථාගතයන් වහන්සේ අනිච්චයි කිව්වා. ඕක අනිත්‍යයි කිව්වට හරියන්නේ නැහැ. ඕකේ තව ගැඹුරක් තියෙනවා. ඔය ගැඹුර අපි හොයමු. නැත්නම් අද මොකද කරන්නේ? ඇහැ. ඇහැ අනිත්‍යයි, දුකයි, අනාත්මයි. ඇහැ මම නෙමෙයි, ඇහැ මගේ නෙමෙයි, ඇහැ මගේ ආත්මේ නෙමෙයි. හරියටම අර වාක්‍ය කිය කිය සක්මන් භාවනා වේදෙනවා. නැත්නම් පොඩට වෙලා ඔහ කියෝ කියෝ ඉන්නවා. මොනවද පින්වතුනි තේරුනේ? ඇහැ අනිත්‍යයි කිව්වහම මොනවද තේරුනේ? ඔන්න අවබෝධ කරන්න. බුදුහාමුදුරුවෝ කියනවා අනිච්චං අද්දුවං විපරිණාම ධම්මං. මේ ත්‍රිපිටකයේ තියෙනේ මට හදන්න බැරි බව හොඳටම දන්නවනේ. අනිච්චං අද්දුවං විපරිණාම ධම්මං අඤ්ඤතං. ඔන්න ඔය පද හතරක් කියනවා. අද්දුවං කියන්නේ ස්ථිර නැහැ කියන එක. දුවං කියන්නේ ස්ථිරයි. අද්දුවං කියන්නේ ස්ථිර නැහැ. අනිත්‍යයි කියන්නේ මොකක්ද? අනිත්‍යයි කියන්නේ මොකද්ද? නিত্য නැහැ. සිංහල දන්න අපේ ටීචර් කියයිනේ. අනිත්‍යයි කියන්නේ ස්ථිර නැහැ. ඔව් නේද? එහෙනම් ඒකට වචනයක් ත්‍රිපිටකේ වෙනම තියෙනවා අද්දුවං කියලා. අනිච්ඡං අද්දුවං විපරිණාම ධම්මං. අඤ්ඤතං. එහෙනම් අනිච්ඡං කියලා කියනකොට ඔය අනිච්ඡතාවයේ ස්වභාවයක් තමයි මම ඔය කිව්වේ. ඒකයි මම කිව්වේ මේක හරියට ඇටෙක් වගේ. ඔය ඇතාගේ නැට්ට විතරක් අල්ලගෙන ඇතා අවබෝධ කරන්න බෑ. එහෙනම් ඔය ඇතාගේ සියල්ල දකින්න. ඇතා කියන්නේ කවුද කියලා ලොකුවට දැක ගන්න. එහෙනම් අනිච්ච කියලා කියනවා. මෙන්න මේ ටික හොඳට බලන්න. මේවට ඔබට තර්කානුකූලවත් මට පෙන්වන්න පුළුවන් මේ දේවල්. පින්වතුනි, තථාගතයන් වහන්සේ කියනවා සබ්බේ සංඛාරා අනිච්ච. සියලු සංකාරයෝ අනිච්චයි. ගිරිමානන්ද සූත්‍රයේ උන්වහන්සේ අහනවා කතමා චානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. මොකක්ද ආනන්ද ඔය සියලු සංකාරයන්ගේ අනිච්ච සංඥා? සියලු සංකාරයන්ගේ අනිච්චතාවය දකින්න ඕනේ විදිහ මොකද්ද? ඔන්න අහනවා. මේ බලන්න මේ ඔබ මේක මොකද තිරුවානා පොත්වාංශයේ තියෙන්නේ. උදේ ඉඳලා රෑ වෙනකම් මේවා අහනවා නේද? ගිරිමානන්ද සූත්‍රයේ දැන් එක එක තාලවලටත් කියනවා. නමුත් මේකේ තේරුම බලන්න. කොච්චර ගැඹුරු තේරුමක් තියෙනවද කියලා. කතමා චානන්ද සබ්බ සංකාරේසු අනිච්ච සංඥා. මොකක්ද ආනන්ද මේ සියලු සංකාරයන්ගේ අනිච්චතාවය දකින්න ඕන විදිහ? සංඥාව කියන්නේ ඒකයි. අඳුන ගන්න ඕන විදිහ මොකක්ද?
ඒක දකින්න ඕනේ විදිහ කොහොමද? ඒ වෙලාවේ කියනවා සබ්බ සංකාරේහි අට්ටි යති හරායති jigucchati අට්ටි යති ඇට වගේ ඇට කියන්නේ මොනවද? කිසි හරයක් නැති දෙයක් ඇට කියලා කියන්නේ මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ කුස්තිරුමක් ඵලයක් නොලබන්නේ අහලා තියෙනවද මේ කවිය? ලොවැඩ නගර ලොවැඩ සංග්‍රහය මස්ලේ නැති ඇට බලුලෙව කන්නේ කුස්පිරුමක් ඵලයක් නොලබන්නේ මේ මස්ලේ නැති ඇට ඔය බල්ල සැරවෙන්න කියලා මොනවද ගෙනත් දාන්න පින්වත්නි මහා පාපයක් කරගන්නවනේ මේ මිනිස්සු දන්නේ නැතුව මේ ගන්දනව් වල මිනිස්සු ධර්මයේ දන්නේ නැහැ පින්වත්නි මම දන්නේ නැහැ මේකට වග කියන්න ඕනේ කවුද කියලා මම ඒගොල්ලන්ට ඇඟිලි දික් කරන්න යන්නේ නැහැ නමුත් මේ ගන්දනව් වල මේ මේ සියලු පින්වත්තුන් සියලුම දේ සිව්පසෙන් සියලු දෙනාට සංග්‍රහ කරනවා මේ ධර්මදර උත්තමයන්ට පිව්පසෙන් අපෝපස්ථාන කරනවා. නමුත් මේ ගම්දරවල මිනිස්සු කරන පව් දැක්කහම ඒ මිනිස්සු හිතන්නේ මේවා පව් නෙමෙයි කියලා වගේ හැදෙන්නේ. බල්ලව හර කරන්න බල්ලට ගෙනත් දාන්නේ මොකද්ද? මස් කට්ටක්. හරක් කට්ටක් ගෙනත් දානවා කියලා කියන්නේ. තව උපදෙසුත් දෙනවා. ඔය බල්ලව සැර කරන්න ඕන ෆාම් එකෙන් හරක් කට්ටක් ගෙනත් දාන්න. ආ ඇත්තද? සැර වෙනවද? ආ මං ගෙනත් දාන්න. දැන් හෙටම ගිහිල්ලා ගේනවා හරක් කට්ටක්. මස්ලේ නැති අර ඇටේ බල්ලට ගෙනත් හැමම බල්ල මොකද කරන්නේ? ඕක දමාගෙන හපනවා. හපලා 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 මොකද කරන්නේ? උගේම දත් අර ඇටවලට අහුවෙලා විදුරු මාස් වලින් ලේ ගලනවා. ඒ ලේ ගලනකොට ඌ හිතනවා ඔය එන්නේ රස. ඔය එන්නේ රස. දැන් තව දාගෙන හපනවා. හපලා 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 උගේ බඩ පිරුණා. ඌ කිසි ඵලයක් ලැබුවද ඒක? අන්න බුදුහාමුදුරුව කියනවා හරාය අට්ටි යති ඇට වගේ කිසි හරයක් නැහැ ගත යුත්තක් නැහැ ඊළඟට හරායති කියලා වචනයක් කිව්වම ලැජ්ජ සහගතයි ඇසුරු කරන්න ලැජ්ජ සහගතයි ඊළඟට jigucchati jigu වගේ ji කියන්නේ මුත්‍ර වූ කියන්නේ මල මුත්‍ර ජීගු වගේ ජීගු කරෙල්ලගෙන යනවද ජීගු කියන්නේ මොනව කරන යුතු දෙයක්ද උදේට වැසිකිළියට ගිහලා මොනවද ජීගු වලට කරන්නේ පැකට් එකේ දාලා සාක්කුවේ දාගෙන උදේ ඉඳලා අනේ මගේ ජීගු අනේ මගේ ජීගු කියලා තලතල නැහැ මොකද කරන්නේ ඉවත දානවා ඉවත දැමිය යුතු දෙයක් ඉතින් බලන්නකො අනිත්‍යතාවය විග්‍රහ කරන්න හැටි අට්ටි යති හරායති jigucchati උතන කොතනද කිව්වද දැන් අනිත්‍යයි කියන්නේ ඔතන කොතනද කියවුනේ අනිත්‍යයි කියලා දැන් හැබැයි මං අනිත්‍යයි කියන එක මං මේ එපා කියලා පැත්තකට වීසි කරන්නේ නැහැ. ඒක තියාගන්න. ඇයි අද්දුවන් කියලා එකක් කිව්ව ඒකේ කොටස. ඒක තියාගන්න. හැබැයි ඒක විතරක් එල්ලගෙන නිවන් දකින්න බෑ. ඒකයි මේ ප්‍රශ්නේ. ධර්මයේ විදිහට තේරුම් ගන්න එතේ ඒකයි ප්‍රශ්නේ. ඔහේ කියනවා. ඇයි ත්‍රිපිටකයේ තියෙනවා එහෙම. අනිත්‍යයි, දුකයි, අනාත්මයි කියලා. ත්‍රිපිටකයේ පෙරලපු හාමුදුරුවරුත් ඒව ඒ විදිහටම ලියලා තියෙනවා. ඇයි ඒ හාමුදුරුවෝ ගුරු හාමුදුරුවෝ කොහොමද කියන්නේ මේක මොකද්ද පින්වතුනි මේ මොකද්ද ෆෝන් එක ඇයි මේකට ෆෝන් එක කියන්නේ අනිත් අය කියන්නේ ඔච්චරයි වෙන දෙයක් මෙතන නැහැ කවුරු හරි මේක හදපු කෙනා මුලින්ම කිව්වා නම් මේක ෆෝන් එක නෙමෙයි මේක පෙට්ටිය කියලා නමුත් බලන් හිටපෙකෙක් මේකට ෆෝන් එක කියලා දැන් හැමෝම ෆෝන් එක කියන ඉතින් ඌ එහෙ ඉඳලා හිනා වෙනවා අයියෝ මේ පිස්සු යක්කු මේ ෆෝන් එකයි මේක පෙට්ටියයි ඔන්න ඔය ටික තමයි පින්වතුනි වෙලා තියෙන්නේ. ඒක නිසා තමයි ත්‍රිපිටකයේ පෙරලා දී ඔහේ ලියනවා අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. කෙලින්ම අනාත්මයි කියලාම ලියනවා. මොකද්ද අනාත්ම? බුදුහාමුදුරුව අනාත්මයි කියලා කිව්වද මොකෝ? බුදුහාමුදුරුව ආත්මවාදීද? බුදුහාමුදුරුවන් ඇවිල්ලා අහනවානේ ආත්මවාදීද අනාත්මවාදීද කියලා. ආත්මවාදීයෙක් කියලා කියන්නේ පින්වතුනි මොකද්ද? මේ ආත්මයක් තියෙනවා කියලා පිළිගන්නවා කියන්නේ. සත්‍යවදන වාසේ ආත්මයක් තියෙනවා කියලා පිළිගත්තා. නෑ. හැබැයි වේද ගන්තරවල තියෙනවා ආත්මය කියලා එකක්. එම්බා ආත්මය. කඩුවකින් තොප කැපිය නොහැකි. ගින්නකින් තොප දැවිය නොහැකි. කුරුල්ලා පරණ කූඩුව හැර අලුත් කූඩුව තනන්නාතේ නුඹ කයක් හැර කයක් තනන්නේ. ඔන්න වේද ගන්තරවල තියෙනවා ඔය ආත්මය ගැන කියලා. බුදුහමගේ නෑ. මම ආත්මවාදීකුත් නෙමෙයි. මම ආත්මවාදීෙක් වුණොත් තම ශාස්ත්‍ර දෘෂ්ටියට වැටෙනවා. මගේ ඒ දෘෂ්ටිය නැහැ.
මට තියෙන සම්මා දිට්ඨිය. එහෙනම් අනාත්මවාදීක වුණොත් මොන දෘෂ්ටියටද වැටෙන්නේ? උච්ඡේද දෘෂ්ටියට වැටෙනවා. කිසිවක් නැත කියන දැනට වැටෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ ආත්මවාදීත් නෙමෙයි අනාත්මවාදීත් නෙමෙයි. ඒක නිසා තමයි කිව්වේ මම ඔය ඔය අන්ත දෙකටම බැස්සේ නැහැ. ආත්ම කියන අන්තයට බැස්සෙත් නැහැ. අනාත්ම කියන අන්තයට බැස්සෙත් නැහැ. මම මොකද කළේ? අනුපගම්ම මජ්ඣිමා පටිපදා තථාගතේන සම්බුද්ධා. තථාගතයන් වහන්සේ සම්බුද්ධ රාජ්‍යයට පත් වුනේ මජ්ඣිමා පටිපදා. මොකද්ද පින්වතුනි මජ්ඣිමා පටිපදා කියන්නේ? දැන් මැදුම් පිළිවෙත කියලා අදලා තියෙනවනේ එක. මැද මාවත, මැදුම් පිළිවෙත. ඈ? නේද? මජ්ඣිමා පටිපදා. දැන් මිනිස්සු ඉතින් ඉන්නේ. දැන් ඔය ගම් මිනිස්සු කතා වෙන්නේ. මේ ඕනෙවට වැඩිය ඕනෙම නැහනේ. ඕනෙවට වැඩිය ඕනෙම දෙයක් ඕනෙම නැහැ. හොඳට මේක අහගන්න පින්වතුනි. අනිත් එක යන අය යන්න. ඉන්න අය මේක අහගන්න. ඉන්න අයට මම මේක කියනවා. එක්කෙනෙක් ඉතුරු වෙනකන් හරි මම මේක කියනවා. හේතුව තමයි ඔබ විතරක් නෙමෙයි මෙතන වනහන්නේ මෙතන ලක්ෂ ගාණක් පිරිස ඇවිල්ලා ධර්මයේ අහනවා. ඒ අය හැරි මේ නිවන් අවබෝධ කරගන්න ඕනේ. ඒක තමයි මේකේ ස්වභාවය. ඔබ විතරක් නෙමෙයි මේකෙන් ධර්මයේ අහන්නේ බොහෝ පිරිසක් බණ අහනවා. ඒක නිසා කොහොම හරි මේක ඔබ කරගන්න. ඔබ කරගත්තොත් ඔබට. නැත්තම් අනිත් අය කරගන්නේ. එච්චරයි. ඔය මධ්‍යමා පටිපදාව කියලා කියන එක අද මිනිස්සු හදාගෙන තියෙන මොකද්ද? ඔය ඕල්ට වැඩි ඕනෙම දෙයක් ඕනෙම නැහැ. බුදුහාමුදුරුවෝ කියලා තියෙන මොකද්ද? මැදින්ද කියලා. ඒ කරන්නේ නැතුව මේ කරන්නේ නැතුව මැදින්ද. පින්විතින් මේ මධ්‍යමා පටිපදාගෙන මැදින්න කියන එක නෙමෙයි. ඒක ප්‍රතිපදා. ඒක මාධ්‍යයක්. මධ්‍යමා පටිපදාව කියලා කිව්වේ මොකද්ද? නිවන් දකින්න මාධ්‍ය. මාධ්‍යයක් කියන්නේ මොකද්ද? පිළිවෙලක්. ඔන්න පිළිවෙලට තමයි නිවන් මේ මාර්ගය කියලා කිව්වේ. එහෙම ඉසක් මේ මෙහෙටත් නැහැ මෙහෙටත් නැහැ කියන එක නෙමෙයි. දැන් හොඳට මේවා තේරුම් ගන්න. මේ පද වරද්ද ගත්තොත් ඔබ ඔය මදපමණින් ගන්න කියලා කියන්නේද? සුරාමේරය කියලා කියන මදපමණින් ගන්න. ඕවා පින්වතුනි ඉස්සරහට සමාජයේ මුල් බහිනවා. මේ සම්බුද්ධ ශාසනයේ අතුරුදහන් වෙන්නේ ඔන්න ඔතනේ. හොඳට මතක තියාගන්න. මේ සම්බුද්ධ ශාසනයේ තව අවුරුදු 100ක් ඇතුළත අතුරුදහන් වෙයි. ඒ මම එහෙම කියන්නේ. හැබැයි ත්‍රිපිටකයේ තියෙන. ත්‍රිපිටකයේ තිබ්බට වැඩක් තියෙනවද පින්වතුනි? පදේක අර්ථය දන්නේ නැත්තම්. අනිච්ච කියන වචනේට අනිත්‍ය කියලා විතරක්ම දන්න කෙනෙක් ඉන්නව නම් එයා නිවන් දකින්න. නිවන් දකින්න විදිහක් නැහැ. අන්න ඒකයි මම මේ කියන්නේ. මේක හොඳට තේරුම් ගන්න. ඔන්න මම ආයෙ එනවා අනිච්චට. එහෙනම් ගිරිමානන්ද සූත්‍රයේ බුදුහාඳුරු කිව්වේ සබ්බ සංකාරයේසු අනිච්ච සංඥා කියලා. අට්ටි යති හරායති ජිකුච්චති. ඔය තුනෙන් බලන්න ඉතින්. අට්ටි යති යට වගේ මොනවද පින්වතුනි මේ ලෝකේ ගන්න තියෙන හරය? ඔන්නෝක බලන්න ඉතින්. කිසිම හරයක් තියෙනවද ඉතින් ලෝක බලන්න? ඔන්න ඔයිට එතකොට මම එන්නම් පද නිරුක්තියකට. අනිච්ච කියලා ඉච්ච කියනවා කැමැත්තට. ඉච්ච කියනවා මොකටද? කැමැත්තට. අනිච්ච කියනවා මොකටද? කැමැත්තට නැහැ. කැමැත්තට නැහැ. මේ ලෝකේ තියෙන කිසි දෙයක් තමන්ගේ කැමැත්තටද තියෙන්නේ? තමන් කැමති ලෙස පවත්වන්න පුළුවන් එකම එක දෙයක් කියන්නේ මේ ලෝකේ තියෙන. ඔබ කැමැත්තෙන් හිටියද ওই තරම් වයසට යන? මතක නැද්ද මේට අවුරුදු 40කට ඉස්සරහා කන්නාඩිය ගාවට ගිහලා රංගපු රැඟුම? දැන් කන්නාඩිය ගාවට යන්නවත් හිතෙනවද? පාරේ වැහැල යන්න ඕන හින්දා යන්තම් කොණ්ඩේ පීර ගන්න කන්නාඩිය ගාවට යනවා. මොකද්ද උනේ? එන්නේ ඒකයි සාරිපුත්‍රයන් වහන්සේ කිව්වේ පින්වතුනි අනිච්චං කයත්තේන කියලා. අනිච්චං අනිත්තේන කියලා කිව්වේ නැහැ. අනිච්චං කයත්තේන. කයත්තේන කියලා කියන්නේ මොකද්ද? මේක ෂය වෙනවා. ෂය වෙන අර්ථයෙන්. මොකද්ද ෂය වෙන්නේ? කොහොමද ෂය වෙන්නේ? අපි කැමති විදියට නෙමෙයි අනික් විදියට ෂය වෙලා යනවා. මේ ලෝකේ කිසි දෙයක් අපි කැමති විදියට පවත්වාගෙන යන්න බෑ. බලන්න ඕනේ මේක. ළමයා හරි. මට ඔබ ඇත්ත කියන්න. ඇත්තම කතා කරන්න. මට ඔබ කියන්න. ඔබ මේ ජීවිතයේ මෙච්චර කාලයක් දුකටපත් වුණා නම් දුකටපත් වුනේ කැමැති ලෙස පවතින නැති නිසාද? එහෙම නැත්නම් ස්ථිර නැති නිසාද? ළමයා ශිෂ්‍යත්වයට ගියා. ශිෂ්‍යත්වය ෆේල්. ඔබට දුකද නැද්ද? දුකයි. ඒ ස්ථිර නැති ළමයා ස්ථිර නැති හින්දාද? නැත්නම් ඔබගේ කැමැත්ත ඉස්තුනේ නැති නිසා? ඔබගේ කැමැත්තට නැති නිසාද?
කැමැත්තට නැති මේ ලෝකේ පින්වතුනි අපි දුකටපත් වෙන්නේ ස්ථිර නැති නිසා නෙමෙයි. ඔය ස්ථිර නැති නිසා කියන එක විතරක් අපි පාවිච්චි කළොත් ඕනෙ හේකට ඕනෙ සෙල්ලමක් දාන්න පුළුවන්. ස්ථිර නැතුවට කමක් නැහැ තියලකම් කරගෙන ඉන්නවනේ. මොකද හිතන්නේ? ඈ ස්ථිර නැතුවට කමක් නැහැ තියලකම් කරගෙන ඉන්නවනේ. එහෙම මතයකට එන්න පුළුවන්. අන්න එතකොට බුදුදහමට පහරව දෙනවා. නමුත් තථාගතයන් වහන්සේ කියේ මොකද්ද? උඹ කැමති විදිහට මේක පවතින්නේ නැහැ. මේක නිරන්තරයෙන් ජරාවට මරණයට පත් වෙනවා. ජරාවට මරණයට පත් වෙනවා. කොහේ තිබ්බත් ජරාවට මරණයට පත් වෙනවා. ජරාවට මරණයට පත් වෙන ඇත්තේ එකම එක දෙයක්වත් ලෝකේ තියනවාද නිවන හැර. මම මේ නිවන ගැන නෙමෙයි කතා කරන්නේ. ඒක නිසා උත්තරේට නිවන කියලා දෙන්න එපා. නිවන මාර්ගඵලයන් හැරෙන්න වෙන කිසි දෙයක් නැහැ. ජරාවට මරණයට පත් වෙන ඇත්තේ කිසි දෙයක් නැහැ. පිටින් දෙයක් පටන් ගත්තා නම් පටන් ගත්ත මොහොතේ ඉඳලා ජරාවට පත් වෙනවා මරණයට පත් වෙනවා. මොනවා අල්ලන්නද මේ ලෝකේ? ජරාවට පත් වෙනවා මරණයට පත් වෙනවා. මොකට හිත තියන්නේ? තියෙන හැමදැනම තියෙන්නේ මොකද්ද? ජරාවත් මරණයත් විතරයි. කොස්කොලේ කොස්කොලේ එන්න එන්න දැල්ල වෙනවද නැත්නම් පරණැල් වෙලා වැටලා යනවද? දෙන්න උත්තරේ. එන්න එන්න මොකද වෙන්නේ කොස්කොලේට? මේගේ නාලි මිස් මේගේ හැදුවේ මේ හදන කාලේ කොහොමද තියෙන්නේ නැද්ද මේක? දැන් මොකද උන්නේ? දැන් අලුත් වෙලා ආවද මොඩර්න් වෙලා ආවද? නැහැ මොකද උන්නේ? එන්න එන්න ජරාවට පත් වී යනවා. මේ ඔබට මොකද උනේ? දැන් ඔබ එන්න 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 තරුණ වෙවි යන කාලේද? ඈ තරුණ වෙනවද මේ? නැහැ. මේ දරුවන්ට මොකද වෙන්නේ? මේ එන්න එන්න ශරීරය මක් වෙනවද? ජරාවට පත් වෙනවා මරණයට පත් වෙනවා. ආ ඒක නවත්තන්න පුළුවන් රජෙක් මේ ලෝකේ නැහැ කින්නේ. ඔන්න ඔය ජරා මරණික ස්වභාවයෙන් යුක්තයි මේ ලෝකේ තියෙන හැම දෙයක්ම. ක්ෂය වීමෙන් යුක්තයි. අපි කැමති විදිහට පවතින්නේ නැහැ. අපි කොහොම ප්‍රාර්ථනා කළත් කොහොම හිතන් හිටියත් අපි කැමති විදිහට පවතින්නේ නැහැ මේ ලෝකේ. අන්න ඒක නිසා පින්වත්නි අනිච්චයි. දැන් හිතලා බලන්න අපි කැමති විදිහට මේ ලෝකේ පවතින්නේ නැත්තම් මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම අපිව පෙළනවා. පෙළනවද නැද්ද? පෙළනවා. මේ ලෝකේ තියෙන හැම වස්තුවක්ම අපිව පෙළනවා. එක වස්තුවක් කියන්නේ පෙළන්නේ නැති දරුවා. දරුවා තමන්ව පෙළනවද නැද්ද? දරුවෙක් බඩට ආපු මොහොතේ ඉඳලා මොකද වුනේ? ඇස් යට කළු වෙන්න ගත්තා, බෙල්ල යට කළු වෙන්න ගත්තා, කකුල් මෙච්චර විතර වෙන්න ගත්තා, බඩ දරා ගන්න බැරුව අඟ වෙන බඩ එල්ල හැලෙන්න ගත්තා, කොන්දේ අමාරු හැදෙන්න ගත්තා, අමාරුවෙන් යනවාද? ඔය ටික වුණාද නැද්ද? ඈ? ඔය කැමැත්තෙන්ද ඔය ටික වුනේ? නැහැ. එහෙනම් පින්වතුනි තමන් අක මේ මහ පෙලිල්ලක් නෙමෙයිද මේ ලෝකෙ දින හැම වස්තුවකම තමන්ට උදා කරන්නේ? ඔන්න ඔය පෙලීම අවබෝධ කරගන්න. ඔය පෙලීම අවබෝධ වෙනකොට වෙනකොට පින්වතුනි මොනව අල්ලන්නේද? කොහේට හිත දියන්නේද? හිත තියන්න එක තැනක් කියන්නේ. යමක් පෙළනවා නම් Tamanta සුවය දෙනවද දුක දෙනවද? බුදුහාඳුරෝ ගැලින් මහන්නේ. මහන මේ ඇහැ නිච්චද අනිච්චද? අනිච්ඡම් බන්තේ. නිච්ඡම් වා අනිච්ඡාති කියලා බුදුහාඳුරෝ පාලියෙන් අහනවා. අනිච්ඡම් බන්තේ. අනිච්චයි ස්වාමීනි. අනිච්ච උදේ සුඛද දුකද? දුක්ඛයි ස්වාමීනි. දුක උදේ අත්තද අනත්තද? අනත්තයි ස්වාමීනි. අනත්ත උදේ අසුබද අසුබද? අසුබයි ස්වාමීන්. එහෙනම් ඔච්චරයි ගිහිල්ලා කරගන්න. ඔන්න බුදුහාමුදුරුවෝ කමටහන් අරන් යනවා ඇවිල්ලා. බලන්න කොච්චර සරලද කියලා මේ නිවන් මඟ. ඕකට මේ අරූපාවචර බ්‍රහ්මලෝකින බ්‍රහ්මයන්ගේ තියෙනේවයි, රූපාවචර බ්‍රහ්මලෝකින බ්‍රහ්මයන්ගේ තියෙනේවයි හොයන්න අවශ්‍යතාවයක් නැහැ. තමන්ගේ වැඩේ තමන්ට කරගන්න හරිම සරලව තථාගතයන් වහන්සේ දේශනා කළා තියෙනවා. ආයි මුළු ලෝකෙම බදා ගන්න දෙයක් නැහැ පින්වතුනි. එහෙනම් දැන් ඔබ හිතලා බලන්න මේ ලෝකයේ තියෙන හැම වස්තුවක්ම තමන්ව පෙළනවන හිත තියෙන තැන තමන්ව පෙළනවන මේක තමන්ව පෙළනවද නැද්ද? ඒ කාන්තෙන්ම පෙළනවා. ඇයි පෙළෙන්නේ? මේක ගත්තා වගේ නෙමෙයිද? දැන් එන්න එන්න මේක ජරාවට යනවා මරණයට යනවා. ජරාවට යනවා මරණයට යනවා. ජරාව අරක් අරගෙන ඉන්නේ. වියකීම අරක් අරගෙන ඉන්නේ. මේ එන්න එන්න විනාශෙටමයි මේ කියන්නේ. ඉතින් මම මේක අනේ මේක විනාශ වෙන්න එපා. විනාශ වෙන්න එපා. විනාශ වෙන්න මොකද්ද මේ? ඒක හරියට ඉරහඳ ඉල්ලලා හඳ ළමෙක් වගේ නෙමෙයිද? දෙවියන් විස්තරාට ගිහිල්ලා කියනවා අනේ දෙවියනේ මාව වයසට යවන්න එපා. මොකද්ද මේ කියන්නේ? අනේ දෙවියනේ මේකේ මට අරස්සා කරලා දෙන්න. ඒක තමයි පින්වතුනි ප්‍රාථමික தத்துவේ. මේ දහ මම මේ කියන්නේ දෙවියන්ව අදහන්න එපා කියන එහෙම නෙමෙයි, මේව වැරදියට අල්ලගන්න එපා. මම කියන්නේ මම අද සීල සාසනය ගැන කතා කරන්නේ නැහැ. මම වැඩිපුර කතා කරන්නේ ප්‍රඥා සාසනය ගැන. සීල සාසනය ගැන ඕන දෙයක් ඔබට අහන්න පුළුවන්. පස්සේ මම මේ වෙලාවට කියලා දෙන්න. ඔබ ඇහුවොත් එහෙම මොකද්ද භික්ෂු කියන්නේ? ඔබ හිතන් ඉන්න භික්ෂු නෙමෙයි, භික්ෂු කියන්නේ. මම උදාහරණයක් ඔබට ගත්තේ.
චින්න භින්න පට ධාරේතේති බික්කු කියලා කියනවා ත්‍රිපිටකේ සමහර තැන්වල. එහෙම නෙමෙයි කියන්නේ. චින්න භින්න පට ධාරේතේති බික්කවේ. බික්ඛාටනේන බික්කු කියලා කියනවා. මේ මොකද? සින්දුනු බින්දුනු වද්දරණ හේම් භික්ෂු කියලා කියනවා. මේවා ත්‍රිපිටකේ නෙමෙයි අත්‍තරම තියෙන්නේ. මේවා තියෙන්නේ ආචාර්ය වාදවල. ත්‍රිපිටකයේ තියෙනවා අටුවා, ටීකා, ටිප්පණි ආදි වශයෙන් දේවල් තියෙනවා. තව තියෙනවා ආචාර්ය වාද, අත්තනෝ මත. එක එක ආචාර්යවරුන්ගේ මත. ඒ මතවල ලියලා තියෙනවා මොකද්ද? චින්න භින්න පට ධාරේති ඉති බික්කු. භික්ෂුව කියන්නේ මොකක් කියලාද? ඈ තින්දුනු බින්දුනු වත්තරණෙහි. ඉතින් හංගන්නේ කියලා ගොත් මගේ වතත් ඉරිලා. මේකත් ඉරිලා, මේකත් ඉරිලා, කලිසමත් ඉරිලා, ඔක්කොම ඉරිලා. එහෙනම් මමත් භික්ෂු දීපම් මට කන්න. දෙන්න වෙනවද නැද්ද? බික්ඛාටනේන බික්කු. හංගාගන්නේ දානෙ භික්ෂාව පිණිස හංගාගන්නේ නිසා බික්කු කියලා ඒ ආචාර්ය වාදවල තියෙන්නේ. නමුත් පින්වතුනි භික්ෂු කියලා කියන්නේ යම් කිසි කෙනෙක් භවය ශය කරාන ආන්ගේ උත්තමයා භික්ෂු වෙනවා. සංඝ කියන්නේ ඇයි? ඔන්නම හොඳ වචනයක් ඔබට කියනවා. මේ දේවල් පින්වතුනි හොඳට දරාගන්න. සංසාර සාරෝග විනීත නීසං සම්නීත සාතං සුවිචාර දීසං සම්නීත කන්තොන්න තනූපලා සං. මොකද්ද ඔය සං? හැම තැනම සං. සම්බන්ධ සංසර්ග සංවේග සං ගායන සංගීත. මොකද්ද ඔය සං? මම මේ කතා කරන හැඳ ඔබට සමහර ටිකක් තියුණු වෙන්න පුළුවන්. පින්වතුනි කතා කරන්න පටන් ගත්තට පස්සේ වචන එනවා මම කියනවා එච්චරයි. මේ සමාධියට ආවට පස්සේ කතා කරන වචන එනවා මම කියනවා. ඒක නිසා හිතන්න හේම මේ අපිට බයිනෝ මෙච්චර වේගෙන් බණ කියනවාද? කොහොමද බණ කියන්නේ? අනේ පින්වතුනි බලන්න පින්වතුනි තථාගතයන් වහන්සේ මෙහෙම කියනවා පින්වතුනි. බුදුහාමුදුරු නම් ඔහොම බණ කිව්වේ නැහැ. බුදුහාමුදුරුව එක අපි එක වචනයක් කියද්දී වචන 512ක් කතා කළා බුදුහාමුදුරු. ඔන්න බුදුහාමුදුරන්ගේ ධර්මය. හේතුව මොකද්ද? මේ සමාධි ධර්ම සමාධියෙන් ඔබ දවසට සම්වදින්න පුළුවන් නම් මේ සම්වදිනකොට පින්වතුනි ඒකට ධර්මය අවබෝධ වෙන්න ඕනේ. කටපාඩම් කරලා බණ කියන්න බෑ. ඇත්ත කතාව ඒකයි. කටපාඩම් කරලා බණ කියන එකෙන් කොච්චර බණ ඇහුවත් පින්වතුනි ධර්මය අවබෝධ කරන්න බෑ. ඒකයි ඇත්තද? මේ මාව හැම උඩ තියා ගන්නව නෙමෙයි. මම නම් මෙතන පුස්සක් තථාගතයන් වහන්සේ හා සසඳන කල්ලි. මේ තථාගතයන් වහන්සේගේ ධර්මකාය මෙතන වැඩි ඉන්නේ. ඒක ඒකට වාහනයක් වුණා විතරයි මම. ඒ නිසා මේ මං ගැන මොකුත් හිතන්න දෙයක්වත් නැහැ. ඔබ බලන්න මේ ධර්මය අවබෝධ කරගන්න. එතකොට පින්වතුනි සං කියන්නේ මොකද්ද? සං කියලා කියනවා පින්වතුනි ඉපිදි ඉපිදි මෙරි මෙරි යන සකස් වෙන එකතුවට සං කියලා කියනවා. මේ ඉපිරි ඉපිදි මෙරි මෙරි යන සකස් වෙන එකතුවක් මෙන්න මේ එකතුවට කියනවා සං කියලා. මේ සං කියන වචනේ තේරුම අපි දැනගත්තේ නැත්තම් ආයි නිවන වැහෙනවා. ඇයි? සම්මා දිට්ඨි. කොහොමද සම්මා දිට්ඨියට එන්නේ නැති වුණා? අද ඕක සිංහලට පෙරලනවනේ, අකුරු වලින් ලියනවනේ. ඒ කාලේ අකුරු වලින් ලිව්වේ නැහැ. ඒ කාලේ තිබ්බේ මොකද? ඒ කාලේදී මේ මුඛ පරම්පරාවෙන් අරගෙන ආවේ. අද මේ මන්ත්‍ර ශාස්ත්‍රයේ වැළලෙන්න හේතුව මොකක්ද? ලියපු නිසා. ඇයි? ඔන්න ලියනවා. ඕ යන්නයි බින්දුවයි ලියනවා. දැන් ඔන්න ඒක දැන් කොහොමද කියන්නේ? ඕම්. දැන් ඕක ලියලා දිනනවා. ලියලා ඔය කොලේ දෙනවා මේ පස් දෙනෙකුට විතර අතට. දීලා කියනවා දැන් ඕක කියන්න ඕකේ තියෙන එක. එක්කෙනෙක් කියනවා ඕම්. අගෙන ඕම්. ඕම්. ඕම් 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 කියන්න බැරිද මේක දිහා බලාගෙන ඔය ටික? දැන් ඒ එකම ශබ්දේ දාවේ නෑ. ඔන්න කින්වතුනි මේකයි කියන්නේ බුදුදහමත් ජරා මරණයට යනවා. මේ අවසාන කාලේ මේ පහන හැබැයි මේ වෙලාවේ බුද්ධ ශක්තිය කින්වතුනි හරිම තීව්‍රව වැඩ සිටිනවා. මේ කාලේ බුද්ධ ශක්තිය හරිම තීව්‍රයි. රහතන් වහන්සේලා ලෝකෙ බිහි වෙනවා ඒ කාන්තයි. ඒකෙන් කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. ඔබට පුළුවන්. ඒ කාන්තේම පුළුවන්. ඔබට ඒ වීරය තියෙනවා. ඒ වීරය තව වඩන්න. මේ බුද්ධ ශක්තිය මහා විශාල ප්‍රමාණයෙන් නැගිලෙන වෙලාවක් මේක. මොකද මේ ශාසනයේ පරිහානියට යමින් පවතින. 2050 වෙනකොට මේකේ උපරිමයට යයි. මේ ලෝකෙ වැඩි දෙනෙක් අදහන ආගම ඒක වෙයි. මේ විද්‍යාව පැත්තේ තියෙන්නේ මේ දේවල්. මම මේවා මෙතන කියන්නේ යන්නේ නැහැ. අද ලංකාව කියන්නේ මොකද්ද කියලා මේ NASA ආයතනේ හොඳටම දන්නවා. තව ටික කලකින් අභ්‍යවකාශයට යන්න ලංකාවේ
තියෙන එක දැනගින් තමයි ඒගොල්ලෝ මේවා හදාගන්න හදන්නේ. ওই දේවල් ඕගොල්ලන්ට දැනගන්න හම්බ වෙයි ඉස්සරහට. දැන් මේවා හොයන්න යන්න මං කියන්නේ NASA වැඩකුත් නැහැ. අභ්‍යවකාශයේ වැඩකුත් නැහැ. කරගන්න තැනක් තියෙනවා ඒ දේ කරගන්න. සතර අපායේ මිදෙන්න ඊට පස්සේ හුස්ම ගන්න. එතන හුස්ම ගන්නවත් එපා. මොකන්ද කරන්න ඕනේ? සතර අපායේ මිදෙන්න. නෑ මං හුස්ම ගන්නෙත් නෑ. සතර අපායේ මිදෙන්න. එහෙනම් පින්වතුනි මේ සං කියලා කියන්නේ මොකද්ද? ඉපිදි ඉපිදි මෙරි මෙරි යන සකස් වෙන එකතුවට සං කියලා කියනවා. මේ ඉපිදි ඉපිදි මෙරි මෙරි යන සකස් වෙන එකතුව මා කරනවා. මොකද්ද මා කියන්නේ? පාලියෙන් මා කියන්නේ එපා අයින් කරනවා. එපා කියනවා අයින් කළා දානවා. මා මේ බාල සමාගම මට බාල සමාගමක් නම් එපා. එහෙනම් සං මා කරන ධිට්ඨියට එම තමයි පින්වතුනි සම්මා ධිට්ඨිය කියලා කියන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ ඉපිදි ඉපිදි මෙරි මෙරි යන සකස් වෙන මේ භව ගමන මට එපා කියන දෘෂ්ටියට එනවා. ඒ එපා කියන දෘෂ්ටියට එන්න පුළුවන් ද අවුරුදු 100ක් සිල් ගත්තා? බෑ. අවුරුදු 100ක් භාවනා කළත් එන්න පුළුවන් ද? බෑ. භාවනාව කියන්නේ පින්වතුනි මේ වීදුරුව දිහා බලාගෙන මට පටවි කසිනේ වන්න ධ්‍යාන වඩන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතනින් චුත වෙලා ගිහිල්ලා දියටින් ගිහිල්ලා ඉංගලන්තෙට යන්න පුළුවන්. මට නම් කරන්න බෑ. මං කිව්වේ එහෙම කරන්න පුළුවන් ලබන කෙනෙකුට. ඒකට කියනවා ආපෝ කසින. ඕව බුදුදහම තුල නෑ. බුදුදහම තුල තියෙන ආපෝ කසිනයයි ඔය අන්‍ය ආගමිකයෝ අතර තියෙන ආපෝ කසිනයයි දෙකක්. මං ඒව මොකුත් දැන් කියන්න යන්නේ නැහැ. මම මේ ඔබට තේරුම් කරලා දෙන්න හදන්නේ ඒකයි. එහෙමනම් මේ සම්මාකරණ දෘෂ්ටියට ඔබ එන්න ඕනේ. සම්මාකරණ දෘෂ්ටියට එන්න නම් ඔබ ඒකාන්තයෙන්ම ධර්මය අවබෝධ කරගන්න ඕනේ. ඔබ ධර්මය අවබෝධ වුණාට පස්සේ ඔබට හිතෙනවා මේක හරියන්නේ නැහැ. මේ ඉපිදි ඉපිදි මෙරි මෙරි යන සකස් වෙන මේ භව ගමන මම නතර කරන්න ඕනේ. මේ 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 සසර කිසිම තේරුමක් ඇති එකක් නෙමෙයි. මම මේක නවත්තනවා. මම මේක නවත්තනවා. මේ ඉපිදි ඉපිදි මෙරි මෙරි යන භව ගමන මම සහමුලින්ම නවත්තනවා. මට ආයෙ ඕනේ නැහැ මේ. ඔන්නෙ දෘෂ්ටියට එනවා. ඒ දෘෂ්ටියට එන්න නම් පින්වතුනි මේ ලෝකයේ දිහ අනිච්ච දුක්ඛ අනාත්ම වශයෙන් ඔබ දැකලා තියෙන්නම ඕනේ. මම දවසක ඔබට සීල ශාසනය ගැන කතා කරනවා. සීල ශාසනය ගැන කතා කරද්දි පින්වතුනි දානේ කියන්නේ මොකද්ද? ඔය ගොඩක් දේවල් තියෙනවා. අවුරුදු 5 30 එහෙ කියපුවා තියෙනවා ඔබට කියන්න ඕන. එහෙම නැත්තම් අන්තර්ජාලය හරහා දාලා තිනවා ඒ පින්වතුන්. මම කතා කරන හැම එකක්ම මේ මිනිස්සු රෙකෝඩ් කරනවා. මේ මිනිස්සු මට ගෙදරකට එන්න කියනවා අනේ අපි අලුතෙන් ගියක් ගත්ත පුළුවන් ද පොඩ්ඩක් ඇවිල්ලා තේකක් බීලා යන්නේ ඊට පස්සේ අපි අනේ මිනිසුන්ට එන්න කියනවා. ඒ මම ගිහිල්ලා ඒ ගෙදරින් ඉඳගත්තට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා පොඩ්ඩක් අහන්න කියලා ෆෝන් එකක් ඔන් කළා. ඒක රෙකෝඩින් දාලා මෙතනින් කියලා තමයි මාත් එක්ක කතා කරන්නේ. මොනවද කතා කරන්නේ? මේ ටික කොහොමද දැනගන්නයි ඕනේ. පින්වතුනි මේ ධර්ම අවබෝධය. ඔබ ධර්ම අවබෝධ කරා. මේ ශ්‍රේෂ්ඨත්වයට එන්න පුළුවන් අන්න එතන. එහෙමනම් ඔන්න මම දැන් ආයු ප්‍රඥා සාසනයට මම ඔබට මේ සීල සාසනය ගැන පොඩ්ඩක් කිව්වේ. මොකද ඔබ දන්න ගොඩාක් දේවල් තියෙනවා. ඒ සමහර දේවල් වැරදි. හරි දේ ඉගෙන ගන්න. එතකොට මේ නිවන හරි අතලඟ. ආයි අතපල්ලෙන් වැටිච්ච මිනිස්සු වෙන්නේ නැහැ අපි. දෙවියන්ට අතපල්ලෙන් වැටෙන්නේ නැහැ. අද දෙවියන්ට ඔබට කියන්න පුළුවන්. විෂ්ණු දෙවියන්ට කතා කරලා මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඔබ වහන්සේලා මට උදව් කරන්න. ඇයි ඔබ වහන්සේ තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්? මමත් එහෙම කෙනෙක්. එහෙනම් ඔබ වහන්සේට හිමිකමක් තියෙනවා මට උදව් කරන්න. මට උදව් කරන්න. ඉස්සෙල්ලා ඔබ ශ්‍රාවක දරුවෙක් වෙලා ඉන්නේ. ඉස්සෙල්ලා ඔබ බෞද්ධෙක් වෙලා ඉන්නේ. බෞද්ධකම තියෙන උත්පන්න සාධක එහෙම නෙමෙයි. බෞද්ධ කියන නමේ තේරුම තමයි සිංහතුනි භවය උදුරන්න කැමති වෙච්ච කෙනා බෞද්ධය. මොකක් උදුරන්නේ? භවය උදුරන්න. ආයි මේ භව ගමන මට එපා. මම මේක උදුරලා දානවා. ඔන්න ඔය කැමැත්ත ඇති කරගත්තා නම් අන්නයට කියනවා බෞද්ධ කියලා. නැත්තම් පන්තිල් සමාදන් වුණාම බෞද්ධ. එහෙම බෞද්ධිය කොහෙද? පන්තිල් සමාදන් වුණාම බෞද්ධ කියනවා නම් බැරිය. ආයි කියනවා බුද්ධිමත් අය බෞද්ධයි. එහෙනම් සර් ඇල්බර්ට් අයින්ස්ටයින්. සර් ඇල්බර්ට් අයින්ස්ටයින් බෞද්ධද? නෑ බෞද්ධ නෙමෙයි. බෞද්ධයි කියලා කියන්නේ පින්වතුනි භවයේ උදුරලා දාන්න කැමති වෙච්ච කෙනා. එහෙනම් බෞද්ධයෙක් වෙන නම් මුලින්ම මොකද්ද කරන්න ඕන? ආ පටන් ගන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ඔන්න දැන් කට්ටිය කියනවා. ඒක නෙමෙයි බෞද්ධත්වය කියන්නේ.
මේ දහම් දේශනාව අවසන් වෙනකොට ඔබගේ චිත්ත ප්‍රීතියක් හෙදෙනවා අනේ ස්වාමීනි තථාගතයන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට මාගේ নমස්කාරය වේවා මම දැන් මේ ධර්මයේ අවබෝධ කළා යටිගුරුව දිවිච්චක උඩුකුරු කළා වගේ ඒ කාලේ බුදුහාමුදුරුව කිව්වද අඟුලිමාල ඔහොම ඉඳගන්න নমස්කාරය කියන්නේ පන්සිල් දෙන්න මම බණ කියන හදන්නේ ඔයාට කිව්වද මම මේ කියන්නේ ඔය උත්සවයක් වෙලාවට නැත්තම් බණක් වෙලාවට හාමුදුරුවරු ඔය පන්සිල් දෙන එක වැරදි කියලා එහෙම නෙමෙයි මං ආයිසරයක් කියනවා මේවා වැරදියට අල්ලගෙන කතා වතුරවන්න නම් එපා කතා වතුරවන්න එපා කියන්නේ ඒක දැන් කාත් එක්කරි කතා මේ බොහොම ශ්‍රද්ධාවෙන් කතා කරන්නේ නියම බණක් තිබ්බා පන්සිල් ගත්තේ නැහැ පන්සිල් ගන්න ඇත්තටම හොන්නේ නැහැනේ එහෙම කියන්න එපා මොකද මේ වැරදියට අනිත් කෙනාව අල්ලගන්නේ ආලෝකයක් කියන්නේ බුදුහාමුදුරු බණ කියන්නේ පටන් ගන්නකොට මොකද උනේ ආලෝකයක් බැන්න කුරුහාරප කීකී බැන්න නේ අල්ල තෝ ගහනවා අල්ලලා පොලේ කිව්වා තෝ මම පිස්සෙක් කරනවා කිව්වා ඔය දැන් ඇවිල්ලා ඇති ආලෝක කියන්නේ දැන් දේවතාවෙ දැන් මේ සද්ධාර්මයේ ශ්‍රවණය කරනවා ඇති ඇවිල්ලා සෝතාපන්න ඵලයට පස්සේ දේවතාවේ ආලෝක දේවතාව කියන්නේ එදා යක්ෂය බුදුහාමුදුර කකුමෙටියෙන් අල්ලලා පොලේ ගහන්න බලාගෙන හිටියේ බුදුහාමුදුර කියනවා මේ මාව කකුමෙටියෙන් අල්ලලා පොලේ ගහන්න පුළුවන් කෙක් මේ ලෝකේ නැහැ මාව පිස්සු වට්ටන්න පුළුවන් එකකුත් මේ ලෝකේ නැහැ උඹට ප්‍රශ්නයක් තියෙනවනම් අහපන් මම ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. ඔන්න ඔය විදිහට තමයි මේ දෙවස ගියේ. ඒ ගිහිල්ල ඉවරලා උන්වහන්සේ බණ කිව්වා. බණ කියලා ඉවරනාට පස්සේ මොකද කිව්වේ? අන්ධකාරේ වා තේල පජ්ජෝ තන් ධාරෙය. අනේ අන්ධකාරයේ හිටපු කෙනෙකුට පහන් ආලෝකයක් දැක්ුවා ඇස් ඇත්තෝ දකිත්වා කියලා. ඈ උඩුකුරු යටිකුරු දිවිච් එකක් උඩුකුරු කරලා පෙන්නුවා වගේ. ඈ එහෙම නේද කිව්වේ? මම් මුලා වෙච්ච කෙනෙකුට මාර්ගය පෙන්වුවා වගේ අනේ ස්වාමීනි අද පටන් මම ඔබ වහන්සේගේ තිසරණ සරණ ගිය ශ්‍රාවකයෙක් වෙනවා එහෙමද නෙමෙයි එහෙම නෙමෙයිද මේක උනේ එහෙනම් මේ බණ කියන්නේ ඉතින්ලා මම ඔබට තිසරණ සමාදන් කළොත් මම හරි නෑ ඔබ අන්තිමට සමාදන් වෙන්න අනේ තථාගතයන් වහන්සේ මට අද ධර්මදාය ආදී ලැබුණා අනේ ස්වාමීනි අද මම ධර්මය අවබෝධ කළා මම මේක වහවහ තව තවත් අවබෝධ කරනවා අද පටන් මම තිසරණ සරණ ගිය උපාසකයෙක් උපාසක කියන්නේ කවුද පින්වද මේවත් ඔබ දැනගෙන ඉන්න එපා. කවුද උපාසක කියන්නේ? ඇත්තටම ලංකාවේ ආයතන මේ ඔය පැයක්නේ බණ අහන්නේ සාමාන්‍ය. දැන් ඉතින් දැන් අද ඉඳලා දන්නවා මගෙන් බණ අහන්න එනවා නම් ලෑස්ති වෙලා එන්න. දවල්ට හොඳට නිදාගෙන පින්වදිනේ මම මිනිස්සුන්ට සාමාන්‍ය මිනිස්සුන්ට බණ කියන්නේ නැහැ. නිවන් අවබෝධ කරගන්න ඕන ඇයිද විතරයි බණ කියන්නේ. මොකද මටත් වැඩ දිනවා. මගේ වැඩෙත් මං කරගන්න එපා. නිවන් අවබෝධ කරගන්න උත්තම පිරිසක් ඉන්නවා නම් අන්න ඇයිද විතරයි බණ කියන්නේ. ඒක නිසා ඊළඟ ධර්ම දේශනාවට මට දෙන්නෙක් ආවත් මට ප්‍රශ්නයක් නැහැ. ඒ උත්තම වූ තථාගතයන් වහන්සේ මිනිස්සු පස් දෙනෙකුට බණ කිව්ව නම් පළවෙනි වතාව. මම මොකද? මං ඇයි මේ 100ක් බලාපොරොත්තු වෙන්නේ? එහෙම එකක් නැහැ පින්නේ. මං එහෙ අයටත් කියලා තියෙන්නේ මිනිස්සු එකතු කිරීම නෙමෙයි අවශ්‍ය. නිවන් දකින්න ඕන කෙනා නිවන් මඟ සකස් කරගන්න එකයි අවශ්‍ය. ඒකයි කෙරෙන්න ඕනේ. ඒක කරා. ඒ ගෙවලුල ඒවා ලෑස්ති කරනවා. හැම සෙනසුරාදාකම එහෙ බණ තියෙනවා. අම්මා මැරලවත් තාත්තා මැරලවත් නෙමෙයි. මෙන්න මේව අපි ඇති කරගන්නනේ. මේ අපේ ශ්‍රේෂ්ඨ සිංහලයෝගාව තිබිච්ච දේවල්. ස්වාමීන් වහන්සේලාට ගෙවල් වලට කතා කළා. අනේ ස්වාමීන් වහන්සේ අපිට ධර්ම දේශනාවක් කරන්න ආවල් දවසේ අපේ ගෙදරට වඩින්න. ඒකට අම්මා මැරෙන්න තාත්තා මැරෙන්න ඕනේ නැහැ. තමන් අඳුරන පිරිසකට කතා කරනවා. අනේ ස්වාමීන් වහන්සේ අපිට පටිච්ච සමුප්පාදයේ පිළිබඳ විග්‍රහයක් කරලා දෙන්න. අනේ ස්වාමීන් වහන්සේ මේ අවිජ්ජාව කි අවිජ්ජා කියන්නේ මොකද්ද ස්වාමීන් වහන්සේ? මේක පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න අපේ ගෙදරට වඩින්න ස්වාමීන් වහන්සේ. එහෙම වුණා ඉස්සර. ඒකයි අපේ ඉස්සරහට මිනිස්සු මාර්ගඵල අවබෝධ කරගත්තේ. අද ඒව නැහැ කොහෙවත්. අම්මා හරි තාත්තා හරි මැරෙන්න ඕනේ, ආච්චි හරි සීයා හරි මැරෙන්න ඕනේ, ගෙදරක බණක් තියාගන්න. නැත්තම් පොයට සිල් ගන්න යන්න ඕනේ. එහෙම කරන්න එපා බින්ද. ඒ තමන් ටිඩක් ලැබෙන හැම වෙලාවකම යාළු පිරිසකට එන්න කියලා ධර්මදරයන් වහන්සේ නම ගෙදරට මඩම්ම ගන්න. මං ආයි ඔබ දැන් දන්නවා මගෙන් බණ අහන්න එනවනම් මොකක් දවල්ට කරන්න ඕනේ. හරක් වගේ මහන්සි වෙන්න නම් එපා දවල්ට. මොකද්ද කරන්නේ? දවල්ට දරුවන්ට කියන්නේ පුතේ මට අදරෑ බණකට යන්න තියෙනවා. බණක් අහන්න තියෙනවා. මට පොඩ්ඩක් නිදා ගන්නවා. පැය 3-4ක් හොඳට නිදාගෙන හොඳ පියවිදියෙන් උත්තර 6ට විතර එන්න. 6ට ආය ආමාට එන්න. යන්න බලාගෙන 12ට විතර යන්න බලාගෙන ඉන්න. මම ඔබ අද මෙතන ඉන්නවා නම් මං හෙට උදේ නෙමෙයි හෙට රෑත් එළි වෙනකම් බණ කියන්න. මට පින්දු මාත්‍රයකවත් මහන්සියක් නැහැ. හැබැයි පන්තියක් වලත් පැය 2 කරනකොට එපා වෙනවා. මේ සද්ධර්මය කියන එක ඒ තරම් ප්‍රණීතයි. මම මේ හෙල්ලෙන්නේ නැතුව මේ ඉන්න ආසනෙන් හෙල්ලෙන්නේ නැතුව බණ කියන්න හෙට උදේ වෙනකම්. මෙන්න සද්ධර්මයේ තියෙන ප්‍රණීතකම. මගේ ඇඟ පුරා දාඩිය වැක්කෙන්න ඔබට පේනවා ඇති. මෙන්න සද්ධර්මයේ තියෙන ප්‍රණීතකම. මේ එකක්වත් පීඩාවක් වශයෙන් දැනෙන්නේ නැහැ. සද්ධර්මය කියන්නේ ඒ තරම් ප්‍රණීත උදයක්. හැබැයි මේක ඔබ අවබෝධ කරගන්න ඕනේ.
කටපාඩමින් කියලා නම් වැඩක් නැහැ. මම දැන් ඔබට 10 වතාවක් කිව්වෝ එද. මොකද්ද? කටපාඩමින් කියලා වැඩක් නැහැ. මේක අවබෝධ කරගන්න. මේක අවබෝධ කරගන්න. මේක අවබෝධ කරගන්න. ඊළඟ එක කරද්දි පය හයක් විතර ඉන්න බලාගෙන ඉන්න. ඇයි පාටි එකට ගියා? මගුල් ගෙදර ගියොත් එහෙම හයට මගුල් ගෙදර පටන් ගත්තාම කීයද ගෙදරේ? 12ට එකට විතර ගෙදරේ. ගෙදරේනවා කකුල් හතරෙන් විතර ගෙදරේ. තරහින් උස්සගෙන ඉන්නත් උන සමහර බූරුයක් වුණා. උන් මිනිස්සු නෙමෙයි. මම කවදාකවත් පින්වදින කාටවත් බොන්න එපා කියන්නේ නැහැ. ඇයි දන්නවද? ඔය බොනවා කියන්නේ කාලට මම බන කියන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ කියලත් නැහැ. බුදුහාමුදුරුවෝ ගෙදර ඔය බොනකොට පරාභවයට යනවා කියලා. මම ආයෙත් එකක් ඔබට කියන්න. ඔය සුරාමේරේ මජ්ජපමාදත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා හරි සතුටින් සමාදන් වෙන සික්ඛාපදයක් තියෙනව නේද? හරිම සතුටින් හැමෝම සමාදන් වෙන්නේ. ඒකයි මම බොන්නේ නෑනේ. මම බොන්නේ නෑ. ඒක නිසා මගේ අතින් කැඩෙන්නෙම නැති එක ඕක. ඔය හිතපු ගමන් මදුරෙක් නම් මැරෙනවා. ඒක නිසා පානාති පාතාව කැඩෙනවා. මං කාගේවත් දේවල් ගන්නෙත් නෑ ඉතින්. ඒක නිසා ඒකත් රැකෙනවා. මං කොහොමත් කාමයේ වර්ධව හැසිරෙන කෙනෙක් නෙමෙයි. ඉන්දලා හිටලා බොරුවක් කියනවා. එන එක පොඩ්ඩක් කැඩෙනවා. හැබැයි අරකන නිත්‍ය වශයෙන්ම කැඩෙන්නේ ඇයි? මං අරක්කු බොන්නේ නැහැ, සිගරට් බොන්නේ නැහැ. තින්වතුනි, ඔබ හිතනවාද තථාගතයන් වහන්සේ මේ හික්මෙන් ඕනේ භික්ෂු පිරිසකට අරක්කු බොන්න එපා කිව්වා කියලා? මෙන්න සමාජයේ තියෙන මෝඩ තාගත ස්වභාවය. මං ඒකයි කියන්නේ පින්වතුනි, මේවා ටිකක් මම මේ කියන ධර්මයේ ටිකක් ඔබගේ ඔළුව උඩියටිකුරු කරනවා. ඒ කරලා මට බැන බැන යන්න එපා. ඔබ මේක පිළිගත්තොත් පිළිගන්න, නැත්නම් මේ කියපු ඔක්කොම අතහැරලා මටත් සමා වෙලා, නාලනි මිස්සත් සමා වෙලා මේ සියල්ල ඔළුවෙන් අතහැරලා අර පරණ මත ටික ආයෙ ඔළුවට දාගන්න. මට නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපේ අම්මා ඒ ටික කරගත්තත් මට ප්‍රශ්නයක් නැහැ. මම අපේ අම්මටත් කියලා තියෙන එක දෙයයි, තාත්තටත් කියලා තියෙන එක දෙයයි, අයියාට අක්කට කියලා තියෙන එක දෙයයි, මගේ ඥාති පරම්පරාවටම කියලා තියෙන එක දෙයයි. ඕගොල්ලෝ කරගත්තොත් ඕගොල්ලන්ට, ඕගොල්ලෝ කරනකම් මම බලන් ඉන්නේ නැහැ. එච්චරයි. ඕගොල්ලෝ හතර පායට ගියොත් ඒකට මට කරන්න දෙයක් නැහැ. මොකද මට ඉස්සෙල්ලාත් හිටපුවම කොහේ කියලාද කියලා මම දන්නේ නැහැ. ඒ අම්මා දන්නෙත් නැහැ මම කොහෙද ඉන්නේ කියලා. ඒකයි ඇත්ත සත්‍යය. ඉතින් තමන් කරගත්තොත් තමන්ට. ආයි මම ඒක කියුවේ ඥාති බන්ධන වලින් මිදලා මේ ධර්මයේ ශ්‍රවණය කරලා. මේ නංගිගේ පුතා බණ කියනවා, මේ මගේ පුතා බණ කියනවා, මේ මල්ලි බණ කියනවා, මේ අර මගේ ආලුවගේ පුතා බණ කියන. එහෙම එකක් මෙතන නැහැ. මේක අහන්න, මේක කරගන්න. මම නැවත වතාවක් කියනවා මේක කරගන්න. ඔක්කොම වැඩ පල්ලෙහාට දාන්න. මේකට කාලයක් වෙන් කරගන්න. ධර්මයේ මෙනෙහි කරන්න. ධර්මයේ මෙනෙහි කර කර මේක කරගන්න. එනවා ඔය සුරා මේරේ මජ්ජපමා දත්තානා බේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සික්ඛාපදේ තමයි සිංහතුනි රකින්න අමාරුම සික්ඛාපදේ. මොකද හේතුව ඕකෙන් කියන්නේ රකු බොන්න සිගරට් බොන්න කියන එක නෙමෙයි. පංච සුරාවට ගිහිල්ලා මිහිරියාවටපත් වෙලා ප්‍රමාදයටපත් වෙනවා. අන්න එහෙම වෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ ඉදිරියට ප්‍රතිඥා දෙනවා අර ස්වාමීන් වහන්සේලා. මොකද්ද සිංහතුනි පංච සුරාව? දැන් කියයි පංච සුරාව, රා, විස්කි, බ්‍රැන්ඩි, ඒවද පංච සුරාව? මොනවද පංච සුරාව? ඇසෙන් රූප දැකලා මත් වෙනවා. මත් වෙලා මිහිරියාවට යනවා. මිහිරියාවට ගියොත් මොකද වෙන්නේ? මිහිරියාවට ගිය කෙනෙක් කාමයෙන් අන්ධ වෙනවා. කාමයෙන් අන්ධ වුණොත් මොකද වෙන්නේ? කාමච්ඡන්දයට වැටෙනවා. කාමච්ඡන්දය කියන්නේ දසා කුසලයට හේතුව. මෙන්න ධර්මය. කාම ඡන්දය කියන්නේ දසාකුදලෙට හේතුවක්. කණෙන් ශබ්ද අහනවා. ශබ්ද අහලා මිහිරියාවට යනවා. මිහිරියාවට ගියොත් කාමයෙන් අන්ධ වෙනවා. කාමයෙන් අන්ධ වුණොත් මොකද වෙන්නේ? කාම ඡන්දයට වැටෙනවා. කාම ඡන්දයට වැටුනොත් මොකද වෙන්නේ? දසාකුදලෙට පාර කැපෙනවා. එහෙනම් පමා වෙනවා. පව අමා වෙනවා. අන්න බලන්න පින්වතුනි පංච සුරාවට ගිහිල්ලා මේරේ පංච මිහිරියාවටපත් වුණා. පංච සුරාවෙන් පංච මිහිරියාවටපත් වෙලා විනාශ වෙන්නේ නැහැ කියලා, පමා වෙන්නේ නැහැ කියලා තථාගතයන් වහන්සේ ඉදිරියට ප්‍රතිඥා දීමක් තමයි වෙන්නේ ඔය. හැබැයි මම හොඳම දේ තමයි තින් මුතිනි දැනට මේක කාටවත් කියන්න යන්න එපා.
මොකද ඔබට මේ විදිහටම මේක දේශනා කරගන්න බැරි නිසා මේව තව කෙනෙක් එක්ක කතා කරන්න යන්න එපා. මම මේ කියන්නේ මේව බොරු කියලා එහෙම නෙමෙයි. මම මේ කියන එක තේරුම් ගන්න. මොකද ඔබට මේවට සාක්ෂි දෙන්න බැහැනේ. ඇයි හැමෝම හිතන් ඉන්නේ මොකද්ද? සුරා මේරේ කියන්නේ අරක්කු බොන්නේ නැහැ කියලා. එහෙමත් අර්ථයක් තියෙනවා. නමුත් ගැඹුරු අර්ථයක් තියෙනවා. පින්වතුනි පංච ශික්ෂාව කියන එක තථාගතයන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට පැනෙව්වේ. හැබැයි සමාජ සම්මතයේ පංච ශික්ෂාවක් තිබුණා. පංච වතක්කේ ශික්ෂාවක් නෙමෙයි. ශික්ෂා පද කියන ඒවා කාටද පැනෙව්වේ? ඔබ මේවා තේරුම් ගන්න. මේ වැරදියට අල්ලගන්න එපා. මම ඉතින් කිව්වා අද එළි වෙනකම් බණ කිව්වත් මේ කියලා ඉවර කරන්න බෑ මම කියන්න ඕන ටික. මං පැයකින් කොහේ ගියා? ශික්ෂා පද තථාගතයන් වහන්සේ දේශනා කළේ කාටද? පාරේ මිනිසුන් කාටද දේශනා කළේ? භික්ෂු සංඝයා සියල්ල සියලු ඥාති පිරිස භවභෝග සියල්ල අතහැරලා දාලා උන්වහන්සේ ඉදිරියේ බ්‍රහ්මචර්යාව පූර්ණය කිරීම නිසා පැවිදි වූ තරුණ තරුණියන්ට උන්වහන්සේ මේක කිව්වේ. ශික්ෂා පදයක් දුන්නා. ශික්ෂාව හික්මෙන් නොවන විදිහක් දුන්නා. අන්නේ ශික්ෂා පද පහ තමයි අද අපි ඔය කිව්වේ. පානාතිපාතා පානාතිපාතා පටිවිරතෝ හෝති අදින්නා දානා පටිවිරතෝ හෝති අබ්‍රහ්මචර්යා පටිවිරතෝ හෝති මුසාවාදා පටිවිරතෝ හෝති. ඔන්න ඔය විදිහට කිව්වා. මොකක්ද අර අන්තිමට කිව්වේ? සුරාමේරේ. ඔන්න ඔය ටික පින්වතුනි තථාගතයන් වහන්සේ කියනවා ඕක පස්ස ආකාරයි. අපිට තියෙනවා ඉන්ද්‍රිය පහක්. සද් ඉන්ද්‍රිය පහ කිව්වේ අසකරණාසේ දිව ශරීරේ නෙමෙයි. ඒ ඉන්ද්‍රිය පහ නෙමෙයි. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියලා ඉන්ද්‍රිය පහක් තියෙනවා. ඔය ඉන්ද්‍රිය පහ පින්වතුනි අඩු වැඩි වශයෙන් තමයි හැමෝම ගාව තියෙන්නේ. සද්ධායි මේව මම මේ නිකන් මම මේවා දැනට නිකන් කියන්න. නිකන් මේ යන්තම් කියන්න. පස්සේ දවසක මේවා විග්‍රහ කරලා දෙන්න. මම මේ ඔබට පෙන්වන්න යන්නේ මේ අනාථ වෙලා තියෙන අනාථ වෙන්න. මේ අනාථ වෙන්න එපා මේ බව ගන්න. ධර්මය අවබෝධ කරගන්න. හරි ධර්මය දැනගන්න. ඒකයි මේ මේවා කියන්නේ. සද්ධා ඉන්ද්‍රිය දියුණු කෙනාට තමයි පින්වතුනි පානාතිපාතා කියන ශික්ෂාපදේ හොඳටම රකින්න පුළුවන්. වීර්ය ඉන්ද්‍රිය තියෙන කෙනාට තමයි අදින්නා දානාව කියන ශික්ෂාපදේ හොඳටම රකින්න පුළුවන්. මම මේ කියන්නේ වත ගැන නෙමෙයි. අර සමාජ සම්මතයේ වතක් තියෙනවනේ මම සතුන් නොමරමි. හරි. නමුත් ශික්ෂාපදේ තේරුම දන්නවද? ශික්ෂාපදයේ තේරුම තමයි පින්වතුනි ජීවිතාන්තයේ රහතන් වහන්සේ පරපන්න නැසීමෙන් වෙන්ව පරපන්න නැසීම අතර බහාතබූ දනුමුගුරු ඇතිව බහාතබූ දැල්ලුගුල් ආයුද ඇතිව පාපේට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පාව කටයුතු කරයි. මං කීපේකවත් තේරුණාද නැහැ. ඔන්න ශික්ෂාපදයේ තේරුම. මොකද්ද අර වතේ තේරුම? මම සතුන් නොමරමි. හික්මෙන් ඕන්න සාසනේ මේ සාසනේ මේ විනය හික්මෙන් ඕන්න ඔබ ඒ ශික්ෂාපදේ රකින්න ඕන. එහෙනම් අර කියපු ටික ඔක්කොම ඔබ හරියාකාරව දැනගෙන ඔබ සද්ධාව සද්ධා ඉන්ද්‍රිය නම් ඔබගේ දියුණු ඔබට ඒක කරන්න පුළුවන්. වීර්ය ඉන්ද්‍රිය දියුණු කෙනෙක් නම් මොකද්ද කරන්නේ? එයාට වැඩිපුර වඩන්න පුළුවන් මොකද්ද? අදින්නා දානා කියන එක. ජීවිතාන්තයේ තේ රහතන් වහන්සේ මොකද්ද? අනුන්ගේ දේ ගැනීමෙන් වෙන්ව අනුන්ගේ දේ ගැනීම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දෙහිම බලාපොරොත්තු ඇතිව පිරිසිදු ආත්ම පරිහරණයෙන් යුතුව වාසය කරයි. මේවා පින්වතුනි මං හදපුවා නෙමෙයි. ත්‍රිපිටකයේ තියෙන. සූත්‍රයක් කියන්න. ඔබ මේ සූත්‍රයට හරි ආදරේ. ඇයි? මිහිඳු මහරහතන් වහන්සේනේ කිව්වේ. මෙහි මුලින්ම ඕක මිහිඳු මහරහතන් වහන්සේ නෙමෙයි යෝග මුලින්ම කිව්වේ තථාගතයන් වහන්සේ. නමුත් ඊට පස්සේ මිහිඳු මහරහතන් වහන්සේ ඕක මෙහෙ කිව්වා. මොකද්ද? කුල්ල හත්ති පදෝපම සූත්‍රය කියවල ඔන්නම් බලන්න. හැබැයි හරි අර්ථ සහිතව කියවන්න. කවුරුත් පෙරලපුවා කියවන්න එපා. කවුරු හරි කෙනෙක් සිංහලට පෙරලපුවා කියවනකොට මොකද වෙන්නේ? ඒ උත්තමයාගේ තියෙන මම ඒ උත්තමයන්ට බයිනවා හැම නෙමෙයි. ඒ උත්තමයාට තේරිච්ච ටිකනේ ඒ උත්තමයා සිංහලෙන් ලියන්නේ. අර මං කිව්වේ මම අනිත්‍යතාවය තාම විග්‍රහ කළේ ඉවරත් නැහැ.
අනිත්‍යතාවයේ මට විග්‍රහ කරන්න පුළුවන් තව දවස් දෙකක්. ඉතින් ඕකට සරලව කිව්වොත් එහෙම අනිත්‍යයි කියලා කියන්නේ අනිත්‍ය කියලා ඔක්කොම ගන්න. ඉතින් එහෙම සිංහලට කවුරුහරි මම මේ සිංහලට පෙරලන උත්තරයන්ට දොස් කියන හැමෝම ආයතනයක් කියන. මේ ලෝකේ කවුරුහරි කෙනෙක් කියනවා නම් හත්තු මරන්න එපා, හොරකම් කරන්න එපා, රාමයේ හදලා හැතිරෙන්න එපා කියලා ඒත් ඇති මාගේ নমස්කාරය වේවා. ඒ උත්තරය මාගේ සිරස මත වැඩ සිටිත්වා. ඒත් ඇති මම කිසිම ස්වාමින් වහන්සේ නමකට මඩ ගහනවෙමු කියලා හිතන්න එපා. මම කිසිම ස්වාමින් වහන්සේ නමකට කිසිම දෙයක් කියන්නේ නැහැ. ඒ ස්වාමින් වහන්සේලා ඒ කාන්තේම උත්තමයි. පාරිපුත්තයන් වහන්සේගෙන් පරම්පරාවෙන් පැවතගෙන එනවා නම් පින්වතුනි වැලියටත් උත්තමයි. පාරිපුත්තයන් වහන්සේට පැවිච්ච වැලියට ඇත්තිනවා නම් ඒකත් උත්තමයි. උන්වහන්සේ නම කියාගෙන පෙරේත එක්කවත් ඒකත් උත්තමයි. ඒ තරම් ශ්‍රේෂ්ඨ වෙච්ච උත්තමේ පාරිපුත්තයන් වහන්සේ කියලා කියනවා. ඒක නිසා මගේ කිසිම තරහක් කිසිම කෙනෙක් එක්ක නෑ, මම මඩ ගහනවා කියලා එහෙම හිතන්න එපා. නමුත් මම ඔබට කියන්නේ පින්වතුනි ඔබ ධර්මය අවබෝධ කරගන්න ඉස්සෙල්ලා. ඔබ අවබෝධ කරගත්තට පස්සේ ආයි ඔබගේ ඥානය වහන්න බෑ කාටවත්. ඔබ දන්නවා මේ දෙයක් කියනකොට මම මේක ගැලපෙන්නේ නෑනේ. මේක අතන්ට ගැලපෙන්නේ නෑනේ. ඒකයි බුදුහාමුදුරුවෝ කියන්නේ ධර්මයට දාන්න, විනයට දාන්න. කියනවා නේද? ධර්මයට බහ බලන්න, විනය හා සඳහා බලන්න. නැත්නම් සූත්‍රය හා සඳහා බලන්න. විනයට බහ බලන්න. ගැලපෙනව නම් ගන්න, නැත්නම් ගන්න එපා. අද අපේ මිනිස්සු දන්නවද ඔය ධර්මය කියන්නේ මොකද්ද? විනය කියන්නේ මොකද්ද? සූත්‍රය කියන්නේ මොකද්ද? ඒකයි කිව්වේ නේද මේ මහා පාරේ යද්දි ගොඩක් අතුරු පාරවල් එනවා. ඒවෙන් ගියාකි ඔන්නම් හෙට එළි වෙනකම්. දැන් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන්නේ ඉන්නේ. නමුත් ඒ ඉස්සෙල්ලා තියෙනුනේ අපිට තියෙනවනේ මේ මේ අපි මේ වරද්ද ගත්ත ටික. ඕකට ඔළුව හදා ගන්න ඕනේ. ඔය වැරදිච්ච ටිකෙන් ඔළුව හදා ගන්න ඕනේ. මේ ඔළුව හදාගත්තේ නැත්නම් කොච්චර ඔය 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 වැඩ ටික කරගෙන ගියත් මේක කෙලවරක් දකින්න බෑ. ඔබ ඒ කාන්තේම ශ්‍රේෂ්ඨයි මම නැවත කියනවා. ඔබ ඒ කාන්තේම ශ්‍රේෂ්ඨයි. බුදුන් වඳින්න ගියාම පැයක් විතර බුදුන් වඳිනවා. හරිම ශ්‍රේෂ්ඨයි. හරිම ශ්‍රේෂ්ඨයි. දැන් ඔබට තියෙන්නේ මොකද්ද? ඒක කරන ගමන් මේක අවබෝධ කරගන්න. අවුරුදු 5කට විතර පස්සේ තමයි පින්වදෙන මම ටිකක් වයසින් මුහු පුරා ගිය උත්තම පිරිසකට බණ කියන්නේ. එහෙමම බණ කියන්නේ ඔක්කොම අවුරුදු 30වට පිරිසට. ලේසියෙන් අවබෝධ කරනවා, පට පට ගාලා අවබෝධ කරනවා. පැය 6 7 එක දිගට ඉඳගෙන ඉන්නවා. ඔබට පුළුවන් මේක කරන්න. බැරි නෑ. ඇයි ඔබට අත්දැකීම් තියෙනවා දැන්. බණ අහලා තියෙන්නේ. දැන් මොකද කරන්න ඕනේ? හරිදේ දාගත්තා දිව්වා. හරිදේ දාගන්න දුවන්නේ. දුවන්නේ කොහෙදද? නිවනට. ඔක්කොම අතහැරලා දාලා හරිදේ ඔළුවට ගත්ත නිවනට දිව්වා. ඒක තමයි දැන් කරන්න තියෙන්නේ. මොකද්ද දැන් ධර්මයට දාලා බලනවා කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ? එතකොට ඔබට දැනගන්න පුළුවන් ඔබ ඔය කියෝන ධර්මය ඔව අහන ධර්මයක් තියෙනවා නම් මේ තථාගතයන් වහන්සේ නිවන උදෙසා දේශනා කරපු ධර්මයද කියලා ඔබට අවබෝධ කරගන්න පුළුවන්. නිවන උදෙසා දේශනා කරපු ධර්මයද මේ? ධර්මයට දාන්න කිව්වා, සූත්‍රයට දාන්න කිව්වා, විනයට දාන්න කිව්වා. ඔය තුන හා සසඳා බලන්න කිව්වා. දැන් අපි බලමුකෝ මොකද්ද ඔය ධර්මය කියන්නේ කියලා. පින්වතුනි ධර්මය කියලා කියන්නේ පටිච්ච සමුප්පාදය. ඔබ අහන කරන ඕනෙම දෙයක් පටිච්ච සමුප්පාදයට දාලා බලන්න. නාල නිමිස් නවත්තන්න ඕන වෙලාවට කියන්න. ධර්මයට දාලා බලන්න කියලා කියන්නේ පටිච්ච සමුප්පාදයට දාලා බලන්න. ඔය සමහරු කියනව නේද, ඔය මහායානිකයෝ කියනව නේද, තථාගතයන් වහන්සේලා ආලේ විඥානයේ ඉන්නවා කියලා. මහායානික පිරිස කියනවා තථාගතයන් වහන්සේලා ආලේ විඥානයේ ඉන්නවා කියලා. මම උදාහරණයක් ඔබට ගත්තේ. දැන් ඔබට ඕක කවුරු හරි කියනවා තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවට, ඔය රහතන් වහන්සේලා පිරිනිවන් පෑවට ආලේ විඥානයේ ඉන්නවා කියලා මට කෙනෙක් කිව්වා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා කියලාත් කියනවනේ. කියලා දැන් ඔන්න කියනවා. දැන් ඔබ ඕක කොහොමද දැනගන්නේ මේක ඇත්තද බොරුද? ඒකට තමයි පින්වතුනි බුදුහාමුදුරුවෝ කියේ මොකද්ද? යම් ධර්ම කාරණාවක් අපැහැදිලි සහිත නම් දාන්න කෙරීම කොහෙද? ධර්මයට.
ධර්මයට දැම්මහම ඔන්න පටිච්ච සමුප්පාදේ එනවා. සංකාර අවිජ්ජා පත්‍ය සංකාරා සංකාර පත්‍ය විඥාන විඥාන පත්‍ය සලායතන ආදි වශයෙන් ගිහිල්ලා භව පත්‍ය ජාති නේද? ඈ තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය භව. දැන් තථාගත එතකොට එහෙමනම් ඒකේ අනිත් පැත්තට ගියොත් එහෙම අවිද්‍යාව නැති වුණොත් සංකාර නැහැ. සංකාර නැති වුණොත් විඥාන නැහැ. විඥාන නැති වුණොත් නාම රූප නැහැ. නාම රූප නැති වුණොත් සලායතන නැහැ. සලායතන නැති වුණොත් පස්ව නැහැ. පස්ව නැති වුණොත් වේදනා නැහැ. වේදනා නැති වුණොත් තණ්හාව නැහැ. තණ්හාව නැති වුණොත් උපාදාන නැහැ. උපාදාන නැති වුණොත් භව නැහැ. භව නැති වුණොත් ජාති නැහැ. ජාති නැති වුණොත් ජරා මරණ ශෝක පරිදෙය දුක්ඛ දෝමනස්ස ඒව මේ තස්ස කේවලස්ස දුක්ඛස්කන්ධස්ස සමුදය හෝති කියලා කියපු ඔය කිසිම දුක්ඛන්දරාවක් නැහැ. හරිනේ? එහෙනම් දැන් තථාගතයන් වහන්සේට අවිද්‍යාව තියෙනවද? තියෙනවද? නැහැ. තථාගතයන් වහන්සේට තණ්හාව තියෙනවද? නැහැ. එහෙනම් අවිද්‍යාව නැත්නම් සංකාර තියෙනවද? නැහැ. එහෙනම් විඥාන එනවද? නැහැ. එහෙනම් කොහෙද ආලේ විඥානේ? අන්න දැක්කද ධර්මයට දාපු ගමන් උත්තරේ ආවා. එහෙනම් එහෙම එකක් නැහැ, ඒක බොරුවක්. ආයි මහායානිකය උඩ පැන පැන කිව්වත් දැන් ඔබ දන්නා එක දෙයක් මොකද්ද? තථාගතයන් වහන්සේ ආලේ විඥානේ වැඩවාසය කරන්නේ නැහැ. උන්වහන්සේ උත්තම වූ පිරිනිවියට පත් වුණා. එතනින් එහාට කිසි දෙයක් නැත. බුද්ධ ශක්තිය ලෝකේ පවතිනවා එච්චරයි. ඒ බුද්ධ ශක්තිය කියන්නේ මේ සබාධාමයේ පවතින ශක්ති විශේෂයක්. ඒක හරි දේව ශක්තිය, බුද්ධ ශක්තිය ආදි වශයෙන් ශක්ති විශේෂ පවතිනවා. ඒක ශක්ති විශේෂයක්. ඒකෙන් තමයි බුදුවරු ලෝකෙට පහළ කරවන්නේ. හැබැයි තථාගතයන් වහන්සේ නැහැ. ඇයි? උන්වහන්සේ පිරිනිවියට පත් වුණා. එන උන්වහන්සේ කවුරු හරි කියනවා නම් උන්වහන්සේ ආලේ විඥානයේ ඉන්නවා කියලා. ඒක වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ආලේ විඥානයේ ඉන්නවා කියලා කවුරු හරි කියනවා නම් ධර්මයට දාපු ගමන් අහුවෙනවා බුදුහාමුදුරුව අවිද්‍යාව තියෙනවා කියන දේ. ඇයි? අවිද්‍යාව තිබුණොත් තමයි සංකාරය එන්නේ. සංකාර තිබුණොත් තමයි මොනව එන්නේ? විඥානය එන්නේ. දැන් බලන්න, දැන් තේරුණා නේද? එහෙනම් ධර්මයට දාලා බලන්න කියලා කිව්වේ පින්වතුනි. මොකට දාන්නද? ධර්මයට දාලා බලන්න කිව්වේ පටිච්ච සමුප්පාදයට දාන්න. මොකද්ද සූත්‍රයට දාලා බලන්න? මොකද්ද ඒ සූත්‍රේ? අර 21000ක් සූත්‍රේද? ඈ 21000ක් සූත්‍ර දේශනා කළානේ බුදුහාමුදුරුවෝ නේද? සූත්‍ර 21000යි විනය 21000යි අභිධර්ම 42000 වශයෙන් 84000 ධර්මස්කන්ධයට කිකේ වැඳ වැඳින්නේ අද කට්ටි. කමක් නැහැ ඉතින්. තථාගතයන් වහන්සේගේ ගෑවිච්ච වෙලියට එකට වැඳක් පින් තියෙනවා. නමුත් මම ඔබට කියන්නේ පින් නෙමෙයි. පින් කරන්න ඒට අමතරව මේ වැඩේ කරගන්න. මේ වැඩේ මොකද්ද? වැඩි නිවන් දකින්න, සෝතාපන්න වෙන්න පටන් ගන්න. මෙන්න කිසි දෙයක් ගැන හිතන්න එපා. දැන් මම සෝතාපන්න වෙනවා. මේක ඔබට හරියට වැටුණා නම් පින්වතුනි, හෙට උදේනකොට අපේ ගේ ඉස්සරහ පෝලිං ගහලා ඉඳි. අනේ අපිට මේ කල්යාණ මිත්‍රෙක් හම්බුණා විතරයි. අනේ මේක කොහොමද කළා දෙන්නේ? කොහොමද කළා? ඒක තමයි කියන්නේ පින්වතුනි, වීර්යය නැහැ, ඌමනාව නැහැ. ඒ කියන්නේ අවබෝධ වෙලා නැහැ. අවබෝධ වුණා නම් මොකද වෙන්නේ? අනේ අපිට කොහොම හරි මේක කළද? අනේ කොහොම හරි කරන්න, අනේ කොහොම හරි කරන්න. ඔන්න ඔය තත්ත්වෙට තමන්ව පත් වෙනවා. ඒ කියන්නේ මම මේ කිව්වේ හෙට උදේ රසේ ඉස්සරහා පෝලිං ගහගෙන ඉන්න කියලා එහෙම නෙමෙයි. හරිද? ඔබට පුළුවන් අවස්ථාවක් අරගෙන මේ වැඩ පිළිවෙල කරගන්න. ඔබ තව මාසයක් මෙහෙ ඉන්නවා. මේ මාසය තුළ ඔබට ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඔබ ගන්න. අරගෙන මේ ටික කරගන්න. එතකොට මොකද්ද ඔය සූත්‍රය? සූත්‍රය කියලා කිව්වේ පින්වතුනි, විශේෂ වශයෙන් ඔය සූත්‍රය කියලා කියන්නේ දම්සක් පැවතුම් සූත්‍රයට. මොකද දම්සක් පැවතුම් සූත්‍රයේ තමයි සූචිය, නිවන අවබෝධ කරගන්න විදිහ, ස්ටෙප්. ඒ කියන්නේ පියවරෙන් පියවර ලියලා තියෙන එතන. පියවරෙන් පියවර ලියලා තියෙන. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු. ඔන්න එකක් කිව්වා. තංකෝ පනීදන් දුක්ඛ දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ වික්ඛවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු. අර සත්‍ය ඥාන කිව්ව කෘත්‍ය ඥාන කිව්ව ඊට පස්සේ කෘතඥාන කියනවා. තංකෝ පනීදන් වික්ඛවේ දුක්ඛං අරිය සත්‍යං මොකද්ද? පරිඤ්ඤාතන්ති මේ වික්ඛවේ. ඔන්න තුනක් කිව්වා. ඔන්න ඔය විදිහට පින්වතුනි මේක එකින් එක විග්‍රහ කරලා දිනවා. දුක්ඛ ආර්ය සත්‍ය මොකද්ද? මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ දුක්ඛ කියන්නේ මොකද්ද? පින්වතුනි මේව ඔක්කොම නම් කියලා ඉවර කරන්න බෑ. දුක්ඛ කියලා එකක් තියෙනවා, විපරිණාම දුක්ඛ කියලා එකක් තියෙනවා, සංඛාර දුක්ඛ කියලා එකක් තියෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය දකිද්දී දුක්ඛ ආර්ය සත්‍ය තුල ඔය සත්‍ය ඔය ටික දකින්න ඕනේ. දුක්ඛ කියලා එක දකින්න ඕනේ. දුක ඇතුලේ තියෙන දුක මොකද්ද?
दुखो लोके पठितिता मे दुख लो मे लोके अतुले दुख तिय दुख लो मे लोके दुख मत विहिदला तिय मे दुख लोके मत विहिदला तिना दुख 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 अतुले तव दुख तिना मुखद्द ए दुख विपरिणाम दुख संकार दुख ඔන්න ඔය ටික දකින්න ඕනේ පින්වතුනි තමන්ට මොකක් අවබෝධ වෙන්නද දුක්ඛ ආර්ය සත්‍ය අහුවද වෙන්නේ ඉතින් බලන්න එතකොට එහෙනම් මම ඔන්න ආයෙනවා එතකොට එහෙනම් මේ මේ කියන සූත්‍රය කියලා කියන්නේ මොකද්ද ධම්සප්පවතුන් සූත්‍රය ඔබට මොනවා හරි ධර්ම ගැටලුවක් ආවොත් නිවන හා සම්බන්ධව ඔබ මොකට දාන්න ඕනේ කෙලින්ම දාන්න එකට දාලා බලන්න මේ මොකද්ද මේ දුක්ඛ ආර්ය සත්‍ය ගැනද මේ කියන්නේ හ්ම් සමුදය ආර්ය සත්‍ය ගැනද මේ කියන්නේ නිරෝධ ආර්ය සත්‍ය ගැනද මේ කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව ගැනද මේ කියන්නේ මේ මේ ප්‍රතිපදාව ගැනද මජ්ක්‍ධිමා ප්‍රතිපදාව ගැනද මේ කියන්නේ ඔන්න දැන් තමන් බලන්න එහෙම නැත්තම් ඔය බුදුබණ මේ කියන්නේ ඕවා කියන්න එපා අපිත් එක්ක නැත්තම් ක්‍රිස්තියානි කාර්යය කියලා කිව්වොත් එහෙම තව මොනවා හරි ටිකක් ඔය ටිකත් ඔළුවේ දාගෙන ඩොඩ්ඩොක් ගා ඒ මොකුත් නැහැ ඉස්සරහා පිටුවේ බුදුහාමුදුරන්ගේ මම බරුද කියන්න ආන්නේ මේ ඉස්සරහා පිටුවේ බුදුහාමුදුරන්ගේ පිළිමයක් දාලා නමෝ බුද්ධාය හරි බුදුසරණයි මේ මේ මොනෝහරි එකක් ගහලා පෙරුවන් සරණයි මොනෝහරි එකක් ගහලා ඉවර වෙලා ඈ ඒ ඒක ඇතුලේ මොන පුස්තක් කියලා තිබ්බත් මොකද කරන්නේ අපි ඈ ඕක කටපාඩම් කරගන්නවා ඇයි අවබෝධයෙන් නෙමෙයි වැඩිපුර ඉන්නේ ඕක කටපාඩම් කරගන්නවා කටපාඩම් කරගෙන ඊට පස්සේ මොනවා මොනවා කියවයි දන්නේ නැහැ පිටුතුනි මේ ශාසනය අතුරුදහන් කරන්නේ මේ ශාසනය ඇතුලේ ඉන්නයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒ කියන්නේ මේ ශාසනය අතුරුදහන් වෙන්නේ මෙන්න මේ පදවල අර්ථ නැතිවීම පදවල අර්ථ නැති වීමෙන් තමයි පින්විතනි ශාසනය අතුරුදහන් වෙලා යන්නේ වෙන මොකුත් නෙමෙයි හේතුව දැන් ඔබ මෙච්චර කල් වනහලා තිබ්බ මම මේ ඔබව පහත් කරනවා හැම වෙලේ ආයසරයක් කියලා ඔබව පහත් කළා මාව උසස් කර ගන්නවා කියලා එකක් මෙතන නැත මාව නැහි තථාගතයන් වහන්සේගේ වැලි කැටයේදී උන්වහන්සේගේ දෙපා මාගේ සිරස මත පිහිටවගෙන ඉන්නේ සාරිපුත්‍රයන් වහන්සේගේ දෙපා මාගේ සිරස මත පිහිටවගෙන ඉන්නේ. එච්චරයි. වෙන කිසි දෙයක් මෙතන නැහැ. කිසිම මානයක් මගේ නැහැ. කවුරැලද මෙතන කනට ගැව්වත් මට ප්‍රශ්නයක් නැහැ. ගහන්න ඕන එකේ කැල්ල ගහලා ඵලයල්ල. එච්චරයි. මම ඉල්ලන්නේ එකම එක දෙයක්. තව ටික කාලයක් ජීවත් වෙන දීපල්ල මට මේක කරගන්න. මගේ සල්ලි ගන්න ඕන නම් ගනිලා, දේපොළ ගන්න ඕන නම් ගනිලා, ඕන එකක් කරගෙන ඉන්න. මට මේක කරගන්න දීපල්ල. උඹලගේ ලෝකේ ලොකු ඉන්නේ මේක කඩාගෙන ලොකුම කෑල්ල කඩාගෙන හිටපන්. ඒ කඩාගන්න දසා කුදරේ පුළුවන් තරම් කරපන්. ඔය ගොම් මිනිස්සු ඕකනේ කරන්නේ. කිසිම අවබෝධයක් නැත. හරි. මොකද්ද විනය? දැන් ඔබ දැන් දන්නවා ධර්මය කියන්නේ මොකද්ද කියලා. ධර්මයට දාලා බලන්න කිව්වම හොකට දාලා බලන්නද? පටිච්ච සමුප්පාදයට දාලා බලන්න. දැන් පටිච්ච සමුප්පාදය ගැන පස්සේ කතා කරමු දවසක. ඒකට එන්න ඉස්සර තව ගොඩක් දේවල් තියෙනවා දැනගන්න. අනිත් එක මේක පිළිවෙලට දැනගන්න ඕනේ. ඔය ආවට ගියාට එහෙම පොඩ්ඩයි මෙහෙම පොඩ්ඩයි මෙහෙම පොඩ්ඩයි මෙහෙම පොඩ්ඩයි මෙහෙම පොඩ්ඩයි එහෙම දැනගන්න පුළුවන් එකක් නෙමෙයි. මෙහෙම දැනගත්තොත් 30 කියලා තමයි අතර වෙන්නේ. අනු පිළිවෙලකට දැනගන්න ඕනේ මේක. ඒකට තියෙනවා ප්‍රතිපදාව. ඒ ප්‍රතිපදාව තමයි කමන්ට් කරන්නේ. ඊගොතර විනයට දාලා බලන්න කියලා කිව්වේ. විනය කියලා කියන්නේ ඔය 227 කොහෙද තියෙන ශික්ෂා මේ මේ විනය නීති නෙමෙයි විනය කියලා කිව්වේ නෑ අපි හිතන් ඉන්න විනය කියලා කිව්වහම මොකද්ද ඇත්තටම බලන්න මේ අපේ ධර්ම දැනුම අපි විනය කියලා කිව්වම අපි හිතන් ඉන්නේ මොකක් කියලා අර විනය නීති ටික කියලා හොඳ නේද පරාජිකා පාලි පාචිත්‍ය පාලි ආදි වශයෙන් තියෙන විනය නීති ටික කියලා ඒක නෙමෙයි විනය කියන්නේ විනය කියලා කියන්නේ මොකද්ද රාග විනය ද්වේෂ විනය මෝහ විනය ඔන්න ඔය තුන රාගක්ඛයෝ නිබ්බාන ද්වේෂක්ඛයෝ නිබ්බාන මෝහක්ඛයෝ නිබ්බාන යම් රාගයේ ශය කිරීමක් ඇද්ද එයයි නිවන ද්වේෂයේ ශය කිරීමක් ඇද්ද එයයි නිවන මෝහයේ ශය කිරීමක් ඇද්ද එයයි නිවන එහෙනම් රාගක්ඛයෝ නිබ්බාන ද්වේෂක්ඛයෝ නිබ්බාන මෝහක්ඛයෝ නිබ්බාන එහෙනම් පින්වතුනි මෙන්න මේ විනය කියලා කියන්නේ මොකද්ද ඔන්නේ රාග ද්වේෂ මෝහ විනය කිරීම විනය කරනවා කියන්නේ මොකද්ද අයින් කරලා දානවා තමන් හික්මෙනවා ඒ තුල රාගය තුල හික්මෙනවා ආයි රාගය නෑ මාගාව ද්වේෂය බින්දු මාත්‍රයක්වත් නෑ මෝහය බින්දු මාත්‍රයක්වත් නෑ
කලයේ පූර්ණයි කුල පුත්‍රයෙක් තථාගතයන් වහන්සේ වෙනුවෙන් බ්‍රහ්මචර්යාවට පත් වුණා නම් ඒ බ්‍රහ්මචර්යාව මා විසින් පූර්ණ කළා ස්වාමීනි මං උත්තම වූ අරහත්ත්වයට පත් වුණා අන්න තථාගතයන් වහන්සේ ඉස්සරහට එන ප්‍රතිඥා දෙනවා ඔන්න ඒ විදිහටයි වෙන්නේ එහෙනම් දැන් ඔබ හොඳට මතක තියාගන්න විනය කියලා තථාගතයන් වහන්සේ කියපු විනය මොකද්ද මම මේ විනය පිටකය ගැන නෙමෙයි කියන්නේ විනය පිටකේ තියෙන නම් ඔබ කියන ටික තමයි විනය කියලා කියන්නේ අරක එහෙනම් මොනම ධර්මයක් හරි ඇහෙනවනම් කවුරු හරි කිව්වොත් එහෙම බුදුහාමුදුරුවෝ මෙන්න මෙහෙම එකක් කියලා තියෙනවා කියලා. දැන් ඔබට ආයි හාමුදුරුවන්ගෙන් අහන්න දෙයක් නැහැ. ඔබ මොකද්ද? බැලුවා මේක. බල්ලේ ඉවර වෙලා. දැන් ඔබ දන්නව මොකද්ද? මේක අහද්දි රාගේ ෂය වෙනවද? ద్వේෂේ ෂය වෙනවද? මෝහේ ෂය වෙනවද? ඔන්න ඔබ හොඳට බහගෙන ඉන්නවා මේකදී. දැන් මම මේ බණ කියවෝ දැන් ඔබට යම් වෙලාවක මම බණ කියන්නේ නැති. මෙතන කාගේ හරි රාගේ ඇවිස්සුනාද මම කියන බණ අහලා? නැහැ. ද්වේෂය ඇවිස්සුනාද? නැහැ. මෝහය ඇවිස්සුනාද? නැහැ. එහෙනම් මේ කාගේ බණද මේ කියන්නේ? මගේ බණද? අනේ නැහැ. කාගේ බණද මේ කියන්නේ? තථාගතයන් වහන්සේගේ බණ. යම් කිසි කෙනෙක් ධර්මයේ දේශනා කරනකොට ඔබට ද්වේෂය ඇති වෙනවනම් එහෙනම් ඒ තථාගතයන් වහන්සේගේ සද්ධර්මය නෙමෙයි. එහෙම නැත්නම් ඔබට පිස්සු. පොල් මාදේ. යම් කිසි කෙනෙක් ධර්මයේ දේශනා කරනකොට රාගය ඇවිස්සෙනවා. රාගේ වැඩි වෙනවනම් ඒ තථාගතයන් වහන්සේගේ සද්ධර්මයෙන් නෙමෙයි. ඔන්න එන ඔබට තව දහම් අවවාදයක් ලැබුණා. මොකද්ද? ඕනෙම දෙයක් ගනිද්දි සූත්‍රයට දාන්න, ධර්මයට දාන්න, විනයට දාන්න, ගැළපෙනවනම් විතරක් ගන්න. නැත්නම් අතවත් තියන්න එපා. මහා කැපෙන අවියායුදේව. ඇයි? ආයුධයකින් කරන්න පුළුවන් ඔබගේ බෙල්ල කපලා දාන එක විතරයිනේ. නමුත් ධර්මයේ වැරදි විදිහට අල්ලගත්තොත් මොකද වෙන්නේ? බෙල්ල විතරක් නෙමෙයි කැපෙන්නේ. මොකද්ද? මුළු සසරම ඉවරයිනේ නේද? ඔබද නැද්ද? නිවන් දකින්න දිවිච්ච අවස්ථාව නේද නැති කරගත්තේ? ඔබද නැද්ද? නිවන් දකින්න දිවිච්ච අවස්ථාවයි නැති කරගත්තේ. එහෙනම් ඒක බින්දුනේ මේ බෙලි කපා ගන්නට වඩා දරුණේ. ඒ නිසා හරි පරිස්සමෙන් අතුරු කරන්න. right. ඔන්න මම ආයිසරයක් අර අනිත්‍යතාවයට එන්න. මට ඉවර කරන්න පැය භාගයක විතර කලින් කියන්න. මොකද ඔබට දෙන්න ඕන දහම් දායාද ගොඩාක් තියෙනවා. මොකද ඔබ පින් කරගන්න අය. ඒ පින් අනුමෝදන් කරන විදිපපා ඔබට කියලා දෙන්නවා. මේ පින් අනුමෝදනාවෙන් මහා පින් ඉපදෙනවා. පින් අනුමෝදනාව කියන්නේත් මහා පිනක්. ඒ පින් උප්පද්ද ගන්න පුළුවන්. ඒ පින් උපදිලා ඉපදිලා මහා ගංගා එකතු වෙවි සමුද්‍රය පූර්ණය කරනවා වගේ ඔබ පින් දෙන්න ඔබගේ පුණ්‍ය ගංගා කුසල ගංගා නැగి නැගී යනවා. මේ දේවල් හොඳට ඔළුවේ තියාගන්න. හොඳට ඔළුවේ තියාගෙන මේ වැඩ කටයුතු කරන්න. ඔන්න මම ආයෙත් හැබැයි ඔබට අනිත්‍යතාවය මම අද අනිත්‍යතාවය විතරක් කතා කරා. ඒකනුත් බොහොම පොඩ්ඩක්. මේ අනිත්‍යතාවය සම්පූර්ණයෙන්ම එහෙම නෙමෙයි. මොකද අද මට මෙතනින් තෝරගන්න ඕන නිවන් දකින්න ඕන පිරිස. ඒ අයට වැඩි වැඩියෙන් අනිත්‍යතාවය ගැන කතා කරනවා. අනිත් අයත් ප්‍රශ්නයක් නැහැ. ඒ අයටම සීල සාසනය ගැන කතා කරනවා. තථාගතයන් වහන්සේ කියනවා හැමෝටම නිවන් දකින්න බෑ. ද්විහේතුක ප්‍රතිසන්දියක් තියෙන යමෙක් ඉන්නවනම් ඒ ද්විහේතුක ප්‍රතිසන්දිකයාට නිවන් දකින්න බෑ. සමහර වෙලාවට ඉන්නවා අම්ම කෙනෙක්, තාත්තා කෙනෙක්, නැන්දා කෙනෙක්, මාමා කෙනෙක්, අයියා කෙනෙක් කොච්චර බණ ඇහුවත් කොච්චර කළත් අවබෝධ වෙලා නැහැ පොඩ්ඩක්. එක්කෝ අහපු ධර්මයේ වැරද්ද. එහෙම නැත්නම් එයා ද්විහේතුකයි. කොච්චර ඇහුවත් එයාට ඒක තේරෙන්නේ නැහැ. එහෙම වෙන අවස්ථාවල් තියෙනවා. කොච්චර ඇහුවත් එයාට තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ එයා ද්විහේතුකයි. ද්විහේතුක වෙන්න අංගවිකල මන්දබුද්ධික වෙන්න ඕනේ නැහැ. මේ හොඳට හිත තියෙනවා. නමුත් මේ ධර්මය අවබෝධ වෙන්නේ නැහැ. රහතන් වහන්සේ කෙනෙකුට නැත්තම් ආර්ය උත්තමයෙකුට. පින්වතුනි ආර්යයන් වහන්සේ නමක් පටන් ගන්න සෝතාපන්න ඵලයේ පටන්. සෝතාපන්න මාර්ගයට ආපු මොහොතේ ඉඳලා උන්වහන්සේ ආර්යය. ආර්ය යෝනියට වැටෙන්නේ. ඒකනේ කියන්නේ අස්තාර්ය පුද්ගල මහා සංඝරත්නය කියලා කතා කරන්නේ ඒකයි අපි. සංඝයා වහන්සේ විතරක් නෙමෙයි ශ්‍රාවක ශ්‍රාවිකාවොත් එක්තරා මට්ටමකින් මේ සෝතාපන්න මාර්ගයට යම් උත්තමයෙක් ආවනම් අන්නේ සෝතාපන්න මාර්ගයට ආපු වෙලාව ඉඳලා ඒ උත්තමයේ ආර්යයයි. අරහතුන් වහන්සේ ආර්යයන්ගෙනුත් ආර්යයයි. එහෙමනම් ඔන්න ඔය පිරිසකින් එක්කෙනෙකුට කවදා හරි දවසක මේ සංසාරේ කවදා හරි දවසක අවඩක් අසාධාරණයක් කරලා තියෙනවනම් අපවාදයක් කරලා දීවිලා ආර්ය උපවාදයට ලක් වෙලා තියෙනවනම් අන්න දි හේතුක ප්‍රතිසන්දි ලබන්න හේතු බොහෝ වශයෙන්. කොච්චර ධර්මය හැවුවත් ධර්මය අවබෝධ වෙන්නේ නැහැ කමා කරගන්නකම්. ඒකින්ද කට හොල්ලන්න එපා. කට හරිම පරිස්සමින් තියාගන්න. ඇයි ඔබ කොහොමද දන්නේ ඔබ ළඟ ඉන්න කෙනා මේ සෝවන්නාද නැද්ද කියලා?
සෝවාන් මාර්ගය යනවද නැද්ද කියලා. අල්ලපු ගෙදර ගාන බයිනෝ රෙද්දත් උසගෙන හොඳට. බල්ලකොට අල්ලපු ගෙදර මනුස්සය සෝතාපන්න ඵලයට පත් වෙච්ච ආර්ය උත්තමයේ කින්නේ. ඉතින් පළු හැලෙනකම් බයිනෝ. බැලල 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 යනවා යන්න. දැන් මේ කාටද බැන්නේ? ආර්ය උත්තමයේ. අපි දන්නේ සමහරවිට හාමුදුරු නමක් බන කියනවා. ඒ හාමුදුරන්ට බයිනෝ පළු යන්න. දැන් මොකද වෙන්නේ? බැලල තියෙන කාටද? ආර්ය උත්තමයේකට. ආර්ය උපවාදයට ලක් වෙච්ච කෙනෙක් පින්වතුනි. බොහෝ කොට අපාගත වෙනවා ඒකාන්තයෙන්. බොහෝ කොට මම 100%ක්ම කියන්නේ බෑ නමුත් බොහෝ කොට අපාගත වෙනවා. ඔය අපිට ඔය ග්‍රහ අපල ආදී වශයෙන් දේවල් ඇවිල්ලා අපි විනාශයට වෙනවා මේ ටිකට. ඕවා නවත්තන්න ක්‍රමවේද තියෙනවා. ඒ ක්‍රමවේද ඍෂිවරුන් වහන්සේලා දේශනා කළා තියෙනවා. මෙන්න මෙහෙම දෙයක් වුණොත් මෙන්න මේ විදිහේ වැඩ පිළිවෙලක් කළා මේකට පිහිට ගනිමු කියලා දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ අපිට වෙන අපල උපද්‍රව වලින් යම් ප්‍රමාණයක් අපිට බේරෙන්න පුළුවන්. නමුත් අම්මට තාත්තට ඔන්න හොඳට මතක තියාගන්න. කවුරු හරි කෙනෙක් අම්මට තාත්තට දෝෂයක් නගලා තියෙනවා නම් අම්මට තාත්තට වැරද්දක් කළා තියෙනවා නම් ආර්යයන් වහන්සේට වැරද්දක් කළා තියෙනවා නම් ආර්යයන් වහන්සේ නමකට වැරද්දක් කළා තියෙනවා නම් එයාට ඒවෙන් බේරෙන්න බෑ. ඒ පාපයන් ඒකාන්ත වශයෙන්ම පරිසම් දෙනවා. සුර 100ක් බැඳලා දෙවරු වට කරගෙන හිටියත් ඒවෙන් බේරෙන්න හම් වෙන්නේ නෑ. එක උදාහරණයක් මම කියන්නම්. බිම්බිසාර රජුගේ සෝතාපන්න ඵලයට පත් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක්. තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක්. නැත්තම් ශ්‍රාවකෙක්. නේද? බිම්බිසාර රජුගේ අන්තිමට මොකද වුනේ? කකුල් පල්ල ලුණු දැම්මා. කවුද? පුතා. පුතා. හේතුව මොකද්ද? මේ ඉස්සෙල්ලාත්මක පසේ බුදුරයන් වහන්සේ නමකට මිනිස්සු මල් පූජා කරනවා දැකලා මේ රජෙක් කියා ඒ ආත්මේ රජා ඒ රටේ රජා මට ඉහිලින් මටම පූජා කරන්න නැති මල් මේ කොහෙද යන මුඩු මහණෙකුට පූජා කරන්නේ කොහෙද කියලා අහ මිනිස්සුන්ගෙන් එතනට ඇවිල්ලා පසේ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කරපු මල් සියල්ල කකුලෙන් පොඩි කළාද දේශසහගත සිතේ. ඒක නිසා සෝතාපන්න ඵලයට පත් වෙලත් මොකද උනේ? ඒ වගේම කාලකන්ණි දරුවෙක් ආවා බඩට. ඒ කාලකන්ණි දරුවා ආවි ඒ ආත්මේ අපාගත වෙන්න බලාගෙන. ඒ තාත්තව මරලා. එහෙම තමයි කර්ම ශක්තිය. කර්මය ගැන මම වෙන දවසක් කතා කරන්නම්. ඒක ගැන නම් මම අහලා නැහැ. පීතෘ ඝාතකයි කියලා සියලු දෙනා. බිම්බිසාර රජුර පීතෘ ඝාතක නැන්නේ නේද? හැබැයි ඒක වෙන්න විදිහක් නැහැ. ඒක වෙන්න විදිහක් නැහැ. හේතුව තමයි එහෙම වුණා නම් සෝවාන් වෙන්න බෑ. මේක පීතෘ ඝාතක පරපුර කියලා දැන් අපේ ওই මායා දුන්නා නම් තමයි. ඔව් සමහර විට මෙහෙම වෙන්න පුළුවන්. නේද? තියෙනවා ඉතිහාසෙනේ. මම හිතන්නේ ඒක මෙහෙම වෙන්න පුළුවන්. අජාසත් රජුරුවන්ගෙන් පස්සේ පටන් ගත්ත යම් පරපුරක් තියෙනවා නම් අන්න ඒකට පීතෘ ඝාතක පරපුර කිව්වද දන්නේ නැහැ. මොකද දැන් අර කසිප්පු කාර්යයේ පරපුරනේ ඔය දැන් කියන්නේ මුත්තගේත් මුත්ත කසිප්පු පෙරලා තියෙනවා. ඔය ඕකුන් වදා ඔහොම හිටියට ඔහොම ඔය කසිප්පු කාර්යයේ මුත්තුනේ ඔය. අපි එහෙම කියන්නේ අන්න එහෙම අප එකක් වෙන්න ඇති සමහර විට. නමුත් බිම්බිසාර රජුරුව එහෙම දෙයක් කළා නම් කවදාකවත් සෝතාපන්න ඵලයට එන්න බෑ. එතකොට බලන්න අර කාලකන්ණි දරුවෙක් මෞකසට ඇවිල්ලා අර කර්මයේ පරිසම් දෙවන්න කකුල් පල්ල ලුණු දැම්මා. ලුණු දාලා ලුණු මත ඇවිත් දෙව්වා. බලන්න කොහොමද කියලා. ආර්යයන් වහන්සේ නමකට නිග්‍රහ කිරීම කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. කට පියාගෙන ඉන්න අපි දන්නේ නැහැ කවුද ආර්යයන් වහන්සේලා කියලා. කතා කරන්න එපා. ඔය කට අරින්න බත් ටිකක් කන්න විතරයි. මම මේ මිනිස්සුන්ට නම් කියන්නේ මොකද බොහෝ මිනිසක් බැවිලා බණ අහනවා. ඒ අය එක එක තත්ත්වවලට යනවා බණ අහලා අහලා. අවබෝධ කරන මට්ටමින් ඉහළට ඉහළට යනවා. අපි දන්නේ නැහැ මොකද බෝඩ් ගහන මම සෝවල් මම සකදාගම මනගම් සහතික දෙන්නේ නැහනේ. අපි සමාහ දැන් වල සහතික දෙනවා. එහෙන් දැන් එහෙම සමාහ කියාගන්නේ නැහැ සහතික. මෙහෙමයි. තුන් විදිහක් තියෙනවා. තථාගතයන් වහන්සේ කොතනකවත් කියලා නැහැ තමන්ගේ ආර්ය තමන් පත් වෙන ආර්ය මාර්ගයේ ආර්ය తත්වයේ ප්‍රකාශයට පත් කරන්න එපා කියලා. ඒකත් වැරදි මතයක්. මිනිස්සු කියනවා රහතන් වහන්සේ කෙනෙක් නම් කියන්නේ නැහැ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි මතයක් වෙනවා. ඒකෙන් වෙන්නේ මහා අපරාධය. මේව බුදුබණේ තියෙන දේවල් නෙමෙයි. බුදුහාමුදුරුවෝ කිව්වනේ පස්සක මහණුන්ට. ආවසෝ වාදයෙන් කතා කරන්න එපා මම. ඔව්. කවදාක්වත්
තථාගතයන් වහන්සේ කිසිම තැනක කියලා නැහැ තමන්ගේ මාර්ගඵලය ප්‍රකාශ කරන්න එපා කියලා. ඔන්න මම ආයිසරයක් කියන. එහෙම මතයකට තියෙනවා. අන්න හරි. එන්නේ ඒ නිසා තමයි යම් මම මේක කියන්නේ. කවදාස්වත් බුදුහාමුදුරුවෝ ආයිසරයක් මම මේක කියනවා. බුදුහාමුදුරුවෝ කිසිම තැනක කියලා නැහැ තමන්ගේ මාර්ගඵලය ප්‍රකාශයට පත් කරන්න එපා කියලා. ඕකේ තියෙන භයානක අඩිය මොකද්ද දන්නවද? ඔය මතේ පැතිරිලා ගියහම අපි හිතමු එක උත්තමයෙක් ඉන්නවා. ඒ උත්තමයා අරහත් වෙන්නපත් වෙනවා. පත් වෙලා සියලු ලෝකවාසී සත්‍යයන්ට පතල මහා කරුණාවකින් කියනවා මම අරහත් වෙන්නපත් වෙලා ඉන්නේ. මේ අරහත් වෙන්නපත් වෙන්න මම පාවිච්චි කළේ මෙන්න මෙන්න මෙහෙම මාර්ගයක්. මේ මාර්ගය තුල ඇවිදින්න මේ වැඩේ කරගන්න. අරහතුන් වහන්සේ කෙනෙකුට දෙන දානේ මහත්ඵලයි මහානිසංසයි. ආදි වශයෙන් මේ මිනිස්සයා කෙරෙහි මේ ප්‍රාණ භූතයෙන් කෙරෙහි හිතානුකම්පිය උන්වහන්සේ යමක් ප්‍රකාශයට පත් කරනවා. අර වගේ මතයක් සමාජයේ ගිහිල්ලා තිබ්බොත් මොකද වෙන්නේ? මිනිස්සු කියනවා මොකද? ඔය කියන්නේ පිස්සු වෙන්න මේ බුදුහාමුදුරුව කියලා දිනවනේ මේව කරන්න එපා කියලා. ඔන්න කියනවා දැන්. ඒ කියලා මොකද කරන්නේ? මූ බුහුරුවේ හරකේ කාලකන්ණියෙක් මේ බලන්න සාසනේ කනවමු. කාටද මේ කියන්නේ? අරහතුන් වහන්සේ නමකට. මේ ලෝකයේ සනසන, මේ මිහිකට සනසන, මේ ලෝකයේ ජීවත් කරවන, මේ ලෝකයට සුබදායි කිරණ පිට කළ මේ කාලකන්ණි මිනිස්සු ලෝකයට මුදාහරින විස කිරණ වලින් මේ ලෝකයේ දැවෙද්දී උන්වහන්සේලාගෙන් පිට වෙලා යන කිරණ සමුදායෙන් මේ ලෝකයේ සුවපත් වෙනවා. ආන් ඒ ආදී වශයෙන් ඉන්නා වූ උත්තමයෙකුට අර වගේ දෙයක් කිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඒ කාන්තෙන් අපාගත වෙනවා. ඒක නිසා පින්වතුනි මේ ධර්මය කියලා කියන්නේ දෙපැත්ත කැපෙන ආයුධයක්. මේක හරිතනින් අල්ලගත්තේ නැත්නම් කොතනින් ඇල්ලුණත් කැපෙනවා. අවබෝධෙටම ගන්න. අවබෝධෙටම ගන්න. මාර්ගඵලයන් ප්‍රකාශයට පත් කරනවා. හැබැයි බුදුහාමුදුරුවෝ තුන්ගොල්ලක් ගැන කියනවා. එක්කෙනෙක් මාර්ගඵලයන් තමන්ට තියෙනවා කියලා කියනවා. මාර්ගඵලයන් තමන්ට තියෙනවා කියලා කියනවා පිස්සු හැදිලා. මොනෝ හරි මානසික විකෘතියක් නිසා පිස්සු හැදිලා එයා කියනවා මම අරහත්, මම අනාගාමි, මම සකදාගාමි, මම සෝවාන්. ඒ පිස්සු හැදිලා කියන කෙනෙක් ඉන්නවා. තථාගතයන් වහන්සේ කියනවා එයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. එයා ඒක නිසා අපාගත වෙන්නෙත් නැහැ. එයා ඒක නිසා පරාජික වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ සිවුරුවක් දාලා යන්න ඕන කෙනෙක් නෙමෙයි එයා. තව එක්කෙනෙක් ඉන්නවා. එයා මුලාවටපත් වෙලා මේ වැඩපිළිවෙල කරගෙන 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 ඉස්සරහට 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 යනවා. උන්වහන්සේ අභිඥාත් ලැබෙනවා. පංච අභිඥා පවා ලැබිලා දැන් උට මේ ඉන්දිවිද ඥාන ආදි වශයෙන් දේවල් ලැබිලා මේ දෙවිවරු කතා කරන ඒවා ඇහෙනවා. ඉංගලන්තේ මොනවද වෙන්නේ කියලා බලන්න පුළුවන්. ඔන්න වගේ පංච අභිඥාත් ලැබිලා නමුත් අරහත්ත්වයටපත් වෙලා නැහැ තාම. මොකද තාම අනුසේ තියෙනවා. හැබැයි හැමෝම හිතන් ඉන්නේ අරහත්ත්වයටපත් වෙලා කියලා. උන්වහන්සේ හිතන් ඉන්නවා අරහත්ත්වයටපත් වෙලා කියලා. එහෙම උන්වහන්සේ මුලාවටපත් වෙලා ඇත්තටම මුලා වෙලා උන්වහන්සේ කිව්වොත් මම අරහත්ත්වයටපත් වෙලා ඉන්නේ කියලා උන්වහන්සේටත් කිසි ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේත් පරාජික නැහැ. උන්වහන්සේ අපාගත වෙන්නෙත් නැහැ. හැබැයි එක හාදයක් ඉන්නවා ගොන් රජෙක්. ඒක මොකද කියන්නේ? රහතන් වහන්සේලාට පුදුම සැලකිල්ලක් නේ තියෙන්නේ මිනිස්සුන්ගේ. මමත් රහත් කිව්වොත් මට නියමෙට ලැබෙයි පිරිකර. මට හැම දානකටම එන්න කියයි. හොඳට රස ප්‍රනීත ආහාර කන්න දෙයි. එන්න තැන මට. අන්න එහෙම හිතාගෙන ගොන් රජෙක් කියනවා මම අරහත්ත්වයටපත් වෙලා කියලා. අන්න ඒක මරණයෙන් මතු අපාගත වෙනවා. ඒ වගේම තථාගතයන් වහන්සේ කියනවා ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම පරාජිකයි. ඒ භික්ෂුව ඒකාන්තයෙන්ම පරාජිකයි. ආයේ මේ ශාසනයේ ඉඩක් නැහැ. තව උත්තමෙක් ඉන්නවා ඒකාන්ත වශයෙන්ම දැනගෙන මට මේ කිසිම මේ දස අකුසලයේ පූර්ණ වශයෙන්ම නැති කළ දැම්ම මම. රාගේ සහ මුලින්ම ඡේකලා, ද්වේෂේ සහ මුලින්ම ඡේකලා, මෝහේ සහ මුලින්ම ඡේකලා, හිස සුන් තල්ගසක් ඡේකලා.
ඔන්න ත්‍රිපිටකයේ තියෙනවා. හිස්සුන් තල්ගසක්. මේ තල්ගසේ මුදුනමක් කරනවාද? කෑලි කෑලි වලට යන පළල දානවා. ආයි තල්ගහ වැඩෙන්නේ නැහැ නේ කවදාවත් ඔළුව පැලුණු තල්ගහේ ඔළු කෑල්ල කඩලා බිඳලා දැම්මොත් ආයි තල්ගහ වැඩෙන්නේ නැහැ. පොල් ගහගෙන හිතා ගන්නකෝ ඔයගොල්ලෝ. අන්න ඒ වගේ හිසසුන් තල්කඳක් තේපත් කළා. එහෙනම් ආයි රාගයේ බිඳුවක්වත් නැහැ. අනුසේ වශයෙන්ම ඉවරයි. අන්න උන්වහන්සේ දැනගෙන ලෝකයට ප්‍රකාශ කරනවා මම උතුම් වූ අරහත්ත්වයේ පිහිටියා. අන්න උන්වහන්සේ කියන දේ සත්‍යයි. හැබැයි අර තුන්දෙනාම කියපුවා බොරු. හැබැයි ඔබ කොහොමද දැනගන්නේ? අන්න ඒකත් ප්‍රශ්නයක්නේ. දැන් ඔබ කොහොමද දැනගන්නේ මෙයා ඇත්ත කියනවා, මෙයා මුලා වෙලා මෙයා මේ ලාභ ප්‍රයෝජන ගන්න කියනවා මෙයා. ඒක නිසා පින්වතුනි ඔබට දැනගන්න බෑනේ. කවුරු මොනවා කිව්වත් කමක් නැහැ. ඔබගේ වැඩේ ඔබ කරගන්න. මට දෙන්න දින අවවාද ඒකයි. කවුරු හරි කිව්වොත් අරහත්ත්වයට පත් වෙලා කියලා සාදු 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 කියලා කියන්නේ. ධර්මයේ අවබෝධ කරන්න ඔබගේ ඔබ වැඩේ ඔබ කරගන්න. කාටවත් වචනයක් කටහොල්ලන්න යන්න එපා. මොකද අද මිනිසුන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ ලොකුම මුලාව තමයි කවුරු හරි හාමුදුරුව කෙනෙක් ලොකු කරගෙන ඒ හාමුදුරුව තමයි බුදුහාමුදුරුව. බුදුහාමුදුරුවවත් අදන්නේ ඒ හාමුදුරුවන්ගෙම බණ අහන්න ඕන. ඔන්න මතවලට මිනිස්සු එනවා. මම මේ කියන්නේ ඒ හාමුදුරුවෝ හොඳ නැහැ කියලා එහෙම නෙමෙයි. ඔන්න ආයතනයක් කිව්වා. ඒ හාමුදුරුවෝ හොඳ නැතිකම නෙමෙයි තියෙන්නේ. මේ මිනිස්යාගේ තියෙන මෝඩ මුලාව තියෙන්නේ. ඒ හාමුදුරුවෝ හොඳයි, අනිත් හාමුදුරුවෝ එක්කෙනෙක්වත් අදන්නේ. යාම තමයි හොඳ. එයාගේ බණ ඇහුවොත් විතරයි අපිට තේරෙන්නේ. එතන ගිහලා මුල් පැහැගෙන අපි ලොක්කො මෙතන දානයක් ගන්න නම් මගෙන් අහන්න. මම තමයි දාන්න දෙන්නේ. අපලේකුව ලොකු සාදුට එහෙම මේ දාන්න දෙන්න හම්බෙන්නේ නැහැ. ඕගොල්ලන්ට අපි දාන්න දෙන්නේ. ඔන්න ඔය විදිහට හදාගත්ත ලොකු එක එක තැන් වල එක එක ප්‍රදේශ වල ඔහොම තියෙනවා. ඒ උත්තමයන්ට නෙමෙයි මම මේ කියන්නේ, ගොන් රජවරුන්ට ඕකේ වටේ ඉන්න. ඒ උත්තමයෝ ශ්‍රේෂ්ඨයි ඒකාන්තේ. නමුත් අර ගොන් රජවරුන්ට කියන්නේ. එතකොට මොකද වෙන්නේ? එහෙම එකක් බදාගෙන ඉන්නකොට රහතන් වහන්සේ නමක් ගිහි වෙලා ඊට වඩා වෙනස් ධර්මයක් කිව්වොත් එහෙම මේ ඇත්ත ස්වභාවය මේ වචනවල තියෙන ඇත්ත தত্ত্বය අවබෝධ කරලා දුන්නොත් එහෙම මොකද වෙන්නේ? අතන ඉඳගෙන පට්ට පතුරු වරිනවා රහඳුරා. අර රහතන් වහන්සේව පට්ට පතුරු වරිනවා. ඇයි ඒ? මේවා ඇත්ත කියන්නේ. මේ අපේ රහඳුරෝ ඇත්ත කියන්නේ. අපේ ස්වාමීන් වහන්සේ තමයි ඇත්ත කියන්නේ. අනිත් හැමෝම කියන එක බොයිද මේව සත්‍යම් මෝග මඤ්ඤක්. මම කියන එක තමයි ඇත්ත. අනිත් හැමෝම කියන ඒවා බොරු. අපේ ස්වාමීන් වහන්සේ කියන එක තමයි ඇත්ත. අනිත් හැම ස්වාමීන් වහන්සේම කියන ඒවා බොරු. ඊට පස්සේ මොකද වෙන්නේ? අර රහතන් වහන්සේ කෙනෙකුට අපවාද කළා. තමන්ගේ සහ මුලින්ම ධර්ම මාර්ගය වහගන්න. ඒක නිසා පින්වතුනි හරියම පරිස්සමෙන් කටයුතු කරන්න. ඔය හැම දෙයකදීම මම ඔබට මේ කියන්නේ. හරියම පරිස්සම් සහගතව කටයුතු කරන්න. මේක ප්‍රබල දහම් අවවාදයක් ඔබට දෙන්න. සියලු දෙනාට මේක මේ මේකෙන් අද ලෝකේ මායි තව ටික තව දවසක් යනකොට මේක ඉන්ටර්නෙට් එකට වැටෙනවා. ඒකේ මුළු ලෝකෙම අහන්න ගන්නවා මේක. මේ මුළු ලෝකෙටමයි මම මේ කියන්නේ. ඒක නිසා කිසිම ස්වාමීන් වහන්සේ නමකට අබමල් රේණුකවත් වැරද්දක් හිතන්න එපා. මම ඔබට අනිච්ච දුක් අනත්ත කියන්නේ ඉස්සල කීවිදු දේවල් තියෙන බව පේනවා. ඒක නිසා මම පොඩ්ඩක් ඒක එතනින් නවත්තලා ඒ දේ වෙන දවසක අපි අනිච්ච දුක් අනත්ත කතා කරමු. මම ඒ දිස්සල ඔබට තව දෙයක් කියන්න. මේ මේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න තියෙනවා. ඔය ස්වාමීන් වහන්සේලා ගැන ප්‍රශ්න ඇති. තියෙනව නේද? අරවල් පන්සල ඉන්න හාමුදුරුවෝ අර විදිහයි, අර හාමුදුරුවෝ මේ විදිහයි, මේ හාමුදුරුවෝ මේ විදිහයි ආදී වශයෙන් තොර තෝංචියක් නැති පිස්සු දේවල් ඔළුවේ දාගෙන ඉන්නව නේද? වහාම ඕවෑන් මිදෙන්න, වහාම ඕවෑන් මිදෙන්න. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න, බොහොම සරල ප්‍රශ්නයක්. සාරිපුත්‍රයන් වහන්සේට ඔබ ගරු කරනවද නැද්ද? මහා උත්තමයි, මහා ප්‍රඥයි, අනුබුදු. අනුබුදු කියන්නේ තථාගතයන් වහන්සේ ළඟට ඉන්නේ ඒ උත්තමයාමයි. මහා ශ්‍රේෂ්ඨෙක්. දේවි බමුණ් දෙපා සිඹ සිඹ වැන්නේ. ඒ උත්තමයා ශ්‍රේෂ්ඨද නැද්ද? ඒ උත්තමයාට ගරු කරනවද නැද්ද? ගරු කරනවා. ඒ උත්තමයාගේ පයට පෑගෙන වැලි ටිකක් මෙතන තිබ්බොත් ගන්නවද නැද්ද? ගන්නවා. අරගෙන ධාතු කරුණුවක් හදලා වන්දනා කරනවද නැද්ද? කරනවා. එහෙනම් මං අහන්න ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. පිළිම දෙකක් තියෙනවා. එක පිළිමයක් සඳුන් ලීයෙන් හදලා තියෙන. සඳුන් අරටුවෙන් හදලා තියෙන. සුවඳ විහිදෙනවා. සුවඳ සම්මතන විහිදි විහිදි යනවා. සාරිපුත්‍රයන් වහන්සේගේ පිළිමයක්.
තව පිළිමයක් හදලා තියෙනවා. ඒ පිළිම හදලා තියෙන අසූචියෙන් කක්කවලේ බලමුත්‍රාවලේ ඒ සරියුත් මහරහතන් වහන්සේගේ ඒ උත්තම වූ සාරිපුත්‍රයන් වහන්සේගේම පිළිමයක්. ඔය පිළිම දෙක මෙතනින් ගෙනහල්ලා තිබ්බොත් ඔබ වඳින්නේ සුවඳ ගන්න පිළිමයට විතරද? ඔබ උත්තරයක් දෙන්න. මම මේ කියන්නේ දැන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ. මම කියන්නට පෙර දෙකටම වඳිනවා. ඇයි ඒ? අසූචියෙන් සෑදුනත් සඳුන්ලියෙන් සෑදුනත් මේ ඉන්නේ කවුද? භාරිපුත්‍රයන් වහන්සේගේ අනුරුවක් නේද? එහෙනම් පින්වතුනි ඔය හැම පන්සලකම වැඩ ඉන්නේ සාරිපුත්‍රයන් වහන්සේගේ අනුරුවක්. කරන කියන දේවල් අපිට වැඩක් නැහැ. මම සංඝයා වහන්සේ කෙනෙකුට දැන් කාලේ නම් ඉන්න හාමුදුරු කෙනෙකුට වඳින්නේ මගේ නළල බිම තියලා. අත් දෙකයි නළලයි බිම තියලා දොහොත් මුදුන් දීලා නමස්කාර කරන්නේ. බලන් ඉන්න කෙනෙක් සමහරට ඒ හාමුදුරු ගැන දන්නවනම් මට හිනා වේ. නමුත් මම වඳින්නේ ඔය කායන්ට නෙමෙයි. මම වඳින්නේ කාටද? ඒ උත්තම වූ සාරිපුත්‍රයන් වහන්සේ. භාවනාවට ඉඳගන්න ඉස්සෙල්ලා නළල බිම තියලා ඒ උත්තම වූ සාරිපුත්‍රයන් වහන්සේට නමස්කාර කරනවා. උත්තම වූ ආනන්ද රහතන් වහන්සේට නමස්කාර කරනවා. මහා ශ්‍රේෂ්ඨී ඒ උන්වහන්සේලාගේ අනුරුවවල් තමයි ඔය තියෙන්නේ පන්සල්වල. ඒක නිසා ඒ කාන්තෙම්ම ශ්‍රේෂ්ඨයි. ඒ කාන්තෙම්ම ශ්‍රේෂ්ඨයි. අබමල් රේණුවකවත් වරදක් හිතන්න එපා. ඕනි දෙයක් කරගත්තේ ඔබ අරන් යනවා දෙකන්නේවා. ආයි අද මේ වෙලාවේ ඔබ මේ ධර්මාසනය තුල වැඩ ඉන්න ධර්ම කාය උදෙසා යම් කිසි ගරුත්වයක් තියෙනවා. මට එහෙම නෙමෙයි. මේ ධර්ම කාය උදෙසා යම් කිසි ගරුත්වයක් තියෙනවා. අද මේ වෙලාවේ පටන් හාමුදුරුවන් වහන්සේලා විවේචනය කිරීම සහ මුලින්ම නවත්තන්න. ඔය කටින් එක වචනයක් පිට වෙන දෙන්න එපා නැවත වතාවක්. කවුරු හරි හාමුදුරු කෙනෙක් ගැන මොනවද කියාගෙන ආවොත් වැඳලා කියන්න අනේ බුදු දෙයියෝ මාත් එක්ක ඔවා කියන්න එපා. එක කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහිලා කිව්වා ඔවා කතා කරන්න එපා කියලා. මාත් එක්ක ඔවා කියන්න එපා. මාත් එක්ක ඔවා කියන්න එපා. මාත් එක්ක ඔවා කියන්න එපා. පෙර වැරදි ඇති. වැරදි නැති මිනිස්සු ලෝකේ නැත. එහෙම කියලා ඇති. ඕනේ තරම් මිනිස්සු ඒවා කියනවා. නමුත් ඔබ අද මේ ධම් දේශනාවට ආව, ඇවිල්ලා මේක ශ්‍රවණය කළා මොකක් හරි වෙනසක් තියෙනවා කියලා දැනුණා. නිවන් මඟ මෙච්චර කල් ආපු නිවන් මඟයි ඇත්ත නිවන් මඟේ මොකක් හරි වෙනසක් තියෙන බව දැනෙන්නේ නැති. දැනුන් නැත්තම් කිසි ගැටලුවකුත් නැහැ ඒකේ. ආවෝ අපේ හාමුදුරුවෝ ඊට වඩා ඔය ටික තේරුම් කරලා දුන්නා අපිට. එහෙනම් හරි කිසිම ගැටලුවක් නැහැ. අපේ හාමුදුරුවෝ ටික තේරුම් කරලා දුන්නා මම මේ කතා කරලා තියෙන සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවක පිරිසකට. දැන් ප්‍රශ්නයක් නැහැ හොඳට කාලෙ මිලි ඉන්න. සෝතාපන්නවත් වෙලා නැත්තම් මොකද කරන්නේ? කනබොන එකක් අත්තකට දාලා හුස්ම ගන්න එකක් අත්තකට දාලා මොකද කරන්නේ තින්නේ? දිවි හිමියෙන් ඒක කරගෙන ඉන්නේ ඉස්සෙල්ල. කොයි වෙලාවේ හටස් ගායිද දන්නේ නැහැ. කුටුවක් උඩ ඉඳලා මැරලා ගිහින්නේ ඉන්නේ. බිල්ලිම කඩවැල්ල මැරලා ගිහින් ඉඳි. පාරට බැස්ස විතරයි ත්‍රිවිල්ලක් අත කරගෙන ගියා මල. ෆුට් බෝඩ් එකේ යනකොට බස් එක ඇද්දුවා. ඒ පස්සේ රෝදේ නැටුණා මල. ඕවන් එකෙන්ද දහන්න හම්බෙන්නේ. තකුල පැටුණා වැන්න අන්තභාගය හැදුණා. ඕවා නෙමෙයිද වෙන්නේ? ඔබම හිතලා බලන්න බින්දු. මෙන්න මේවා තමයි මහා දරුණු ගති තියෙන දේවල්. ඔබගේ ජීවිතේ කොයි මොහොත නැති වේද දන්නේ? කොයි මොහොත නැති වේද දන්නේ? ඒක නිසා මේ වැඩේ කරගන්න. මේක තමයි අවශ්‍ය. මේ වැඩේ කරගන්න. අනිත් ඔක්කොම දාන්න පැත්තකට. හම්බු කරන්නේ කාට කන්නද? මේ ලෝකේ මොනව අල්ලන්නේ? ඔය හම්බු කරපු ටික මද? දැන් අවුරුදු 60ක් වෙනවා නම් තව මොනව හම්බු කරන්නද? පැත්තකට වෙලා තමන්ගේ වැඩේ කරගන්න. කොවිලේ මියදෙයිද දන්නේ නැහැ. මම කියන එක ඇත්තද බොරුද? මරණ සතිය වඩන්න. මරණානුස්මෘතිය වඩන්න. මොකද්ද මරණානුස්මෘතිය කියලා කියන්නේ? මැරෙනවා. උපදින සත්‍යෝ මැරෙනවා. උපදින සත්‍යෝ මැරෙනවා. ඔන්න මරණ අනුස්මෘතිය. කාට කියන්නද හත් දෙයියනේ මේවා?
තථාගතයන් වහන්සේ මරණානුස්මතිය ගැන කිව්වේ කොහොමද? මේ මැරෙනවා මැරෙනවා කිය කී ඉන්න නෙමෙයි, මරණානුස්මතිය කියන්නේ මැරෙනවා මැරෙනවා කිය කී ඉන්න එකක් නෙමෙයි. මොකද්ද මරණානුස්මතිය කියන්නේ? තථාගතයන් වහන්සේ අහනවා, මහණෙනි මෙතනි මරණ සතිය වඩන වික්ෂුව කවුද? ස්වාමීන් අපි වඩනවා. මහණ, නුඹ කොහොමද මරණ සතිය වඩන්නේ? ස්වාමීන්, මම එක දිනයක්වත් මගේ ජීවිතේ තියේද දන්නේ නැහැ. මේ එක දිනයක්වත් මගේ ජීවිතේ පවතීද දන්නේ නැහැ කියලා මම මෙනෙහි කරමින් මම ආර්ය මාර්ගය වඩනවා. මහණ, නුඹ ස්වාමීන් එක වරුවක්වත් මගේ ජීවිතය ගැන මට විශ්වාස නැහැ. අන්න එහෙම විශ්වාසයක් නැති මේ ජීවිතය ගැන මම ඒකක් තියාගෙන මම මොනවා කරන්නද ස්වාමීනි? මම එහෙම හිතාගෙන මම කොහොමරි මේ මාර්ගයේ වඩනවා. මහාන නුඹ ස්වාමීනි එක පැයක්වත් මගේ ජීවිතේ විශ්වාස නැහැ මට. අන්න එහෙම හිතාගෙන තමයි මම මේ ආර්ය මාර්ගයේ වඩන්නේ. මහාන නුඹ ස්වාමීනි බක්කටක් අනලා ඒ බක්කට කටේ තියාගන්න තරම් වෙලාවක්වත් මට විශ්වාස නැහැ මගේ ජීවිතේ. අන්න එහෙම හිතාගෙනයි මම මේ ආර්ය මාර්ගයේ වඩන්නේ. මහාන නුඹ ස්වාමීනි ගත්ත හුස්මක් පිට කරන තරම්වත් වෙලා මට මගේ ජීවිතේ විශ්වාස නැහැ. අන්න එහෙම හිතාගෙන තමයි මම ආර්ය මාර්ගයේ වඩන්නේ කියනවා මහණෙනි. මේ මරණ සතිය වඩන භික්ෂුන් අතර මේ ගත්ත හුස්මක් පිට කරන තරම් වෙලාවක්වත් ජීවිතේ විශ්වාස නැහැ කියලා හිතාගෙන කටයුතු කරන භික්ෂුවයි අනාගත බත්කට කටේ තියාගන්න කලින් මිය දෙයිද දන්නේ නැහැ, ඒ තරම්වත් මගේ ජීවිතේ විශ්වාස නැහැ කියලා හිතාගෙන මේ ආර්ය මාර්ගයේ වඩන භික්ෂුවයි මරණ සතිය වඩනවා කියලා මම කියනවා කියලා කියනවා. දැන් මොකද්ද එහෙනම් ওই මැරනවා 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 කිය කින්නේ? දැන් තේරෙන්නේ නැද්ද පින්වතුනි මොකද්ද මේ මරණ සතිය කියන්නේ කියලා? මරණ සතිය කියලා කියන්නේ පින්වතුනි මේ එක මොහොත එක තප්පරයක් ගත්ත හුස්ම පිට කරන්න බැරුව මැරිච්ච මිනිස්සු නැද්ද මේ ලෝකේ? ඕනේ තරම් ඉන්නවා. ඉවරයි. බත් එක අනානේ ඉන්නවා මේක කටට ගන්න මේ වෙලාවේදී මැරිලා ගිහිල්ලා ඉන්නේ. ඔන්න ඕකයි ජීවිතයේ ස්වභාවය. අද හිතන් ඉන්නේ මම 80ක් ඉන්නවා. දැන් ඉතින් මේකයි දැන් අපි තරුණ කාලේ දැන් ඉතින් හරි හම්බ කරගන්න ඕනේ. හරි හම්බ කරලා වයසට ගියාම අපිට කාලේ තියෙනවා මේක කරගන්න. ඊළඟට බයිසිකල යන දොස් ගාලා ඉවරයි. එන්නේ පෙට්ටියේ ගෙදර. ඔන්න මරණ සතිය. මෙන්න මේ මරණ සතිය වඩන්න. මැරෙනවා මැරෙනවා කිය කිහිම ඉන්න එපා මැරිලේ. මොකද්ද කරන්න තියෙන්නේ? මරණ සතිය වඩන්න කොයි විදිහටද? මේ හුස්මක් ගන්න තරම් වෙලාවක්වත් මගේ ජීවිතේ විශ්වාස නැහැ. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? මැරෙනවා මැරෙනවා කිය කිහිම ඉඳලා හරියන්නේ නැහැ. මොකද්ද දැන් කරන්න ඕනේ එහෙනම්? හරි මාර්ගයේ වඩන්න, මාර්ගයේ ප්‍රගුණ කරන්න. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ලෝකේ බලන්න. දැන් මම ඒ ටික දැන් වෙන දවසක තමයි කියන්නේ. ඒ දවසේ ඒක විතරක්ම කතා කරමු. අවශ්‍යයි විතරක්. මුදල අවශ්‍යයි නාලි මිස්සම මුණ ගැහෙන්නේ. මේ පිටිසත මේ ගෙදරම හරි නැත්තම් තවගෙන ඒ ගෙදර කරා සූදානම් කරන මම හිටියොත් මම එන්නම්. අවශ්‍ය නම් විතරක්. අවශ්‍ය නැත්තම් අතහැරලා දාන්න මේක මෙහෙම වුණා ඉතරයි ඉවරයි. සංගීත සම්දර්ශනෙත් ගියා කියලා හිතා දාගන්න. එනං ආර්ය මාර්ගයේ ප්‍රගුණ කිරීමයි කරන්න ඕනේ. මේ එක මොහොතක් වෙලාවත් මගේ ජීවිතේ මට විශ්වාස නැහැ. මේ උස්සපු පය විම තියන්නේ ඉස්සලා මැරෙන්න පුළුවන්. ඔන්න ඕකයි පින්වතුනි මරණ සතිය වඩනවා කියලා කියන්නේ. අසුභානුස්සති, මරණානුස්සති, මෙත්තානුස්සති, බුද්ධානුස්සති කියලා මොනව වඩනවද කියලා මම නම් දන්නේ නැහැ. නමුත් හරි අර්ථ නම් ඔන්න ඕවා. හරි අර්ථ නම් ඔන්න ඕවා. ඒක නිසා මැරෙනවා මැරෙනවා කිය කින්නට වඩා හොඳයි ඔය විදිහට කරන. මම ওই භාවනා හතරත් විග්‍රහ කරලා දෙන්න. ආනාපාන සතියත් විග්‍රහ කරලා දෙන්න. මම ආනාපාන සතිය ගැන ඔබට කතා කළාම එක්ක ඔබ නැගිටලා යයි. නැත්තම් දන ගහගෙන ආගෙන ඉන්නේ. ඇයි නැගිටලා යන්නේ? ඔබ දන්න ආනාපාන සතිය නෙමෙයි ආනාපාන සතිය කියන්නේ කියලා මම ගෙලින්ම කියනවා. ඒ කියලා ත්‍රිපිටකයේ තියෙන තැන් අරන් පෙන්නනවා. මෙන්න බුදුහාමුදුරන්ගේ ආනාපාන සතිය, මෙන්න බුදුහාමුදුර කියපු සූත්‍ර මේ අස්සාද සූත්‍රයේ, පරම අස්සාද සූත්‍රයේ මේ තියෙන අංගුත්තර නිකාය කියලා මම ඔක්කොම පෙන්නනවා. ආනන්ද සබ්බේ සංඛාරා අනස්ථාසිකා කියලා කියපු දේවල් එක්කම පෙන්නනවා. හැබැයි අද ඔක්කොම හිතන් ඉන්නේ මොකද?
ගත්ත හොඳ හුස්මක් කියලා දැම්ම පල්ලයාට ඔන්න ආනාපාන සතිය දැන් වැඩිගෙන වැඩිගෙන යනවා අපිට දැන් ඔන්න හුස්ම දැන් මේ හරිය වදිනකොට සෝවාන් මේ මෙහෙම කියනවා ඇත්තට මමයි කන් දෙකට හර දිනවා හුස්ම මේ හරිය වදිනකොට දැන් ඔන්න දැන් ධාන තලයට ඇවිල්ලා ඉන්නේ මේ හරියට වදිනකොට සෝවාන් මේ හරියට වදිනකොට හුස්ම අනාගාමි මේ හරිය වගේ හුස්ම දැනෙනකොට රහත් ඊට පස්සේ සහතිකේ ලියලා දෙනවා දැන් සහතික ලියලා දෙනවා රහත් වෙත මිනිස්සු මේ මාගේ ශ්‍රාවකයා අරහත් ඔන්න සාසනෙට ගියේ කත් කොහොම වැහිල්ලද්ද වැහිලා තියෙන්නේ මේ ධර්මය මෝග පුරුෂිය රැළක් එකතු වෙලා මේ සාසනේ කාලා දාන ඒක ඉවර වෙන්නම කන්න ඉස්සෙල්ලා ඔබ වැඩේ කරගන්න ආයි ඔබට මැරිලා ඉපදිලා දැනු අපිද ඔය මැරිච්ච ගමම මිනිස්සෙක් කියලා ආයි ඉපදුණා කියලා බෞද්ධ මේ කියන්නේ මේ බෞද්ධ පෞලකත් ඉපදුණා කියලා ඕක තේරුම් ගන්න අඩුම ධර්මයේ හත් අවුරුද්දක්වත් යනවනේ ඒ තරම් කාලයක්වත් මේ සාසනේ තියෙද්දි කියලා කියන්න බෑ මේ ධර්මඥානයේ දෙන උත්තරම පිරිසව මරලා දැම්මොත් එහෙම. අනි ගොන් රජක් රජ ගොන් පිරිසකට රජ වෙන්න පුළුවන් නේ මෙතන. අපි තමයි අත ඉද මේව සත්‍යම් මොගමඤ්ඤ. අපි කියන එක තමයි අත අනිත් කියන හැම කියන එකම බොරු. ඕම කියලා ඉතින් මේක විනාශයටපත් වෙයි. බොහොම ඉක්මනටපත් වෙයි. තමන්ගේ වැඩේ තමන් කරගන්න. තමන්ගේ වැඩේ තමන් කරගෙන මේ කටයුත්ත කරගන්න. ඔන්න ඔබට දෙන දහම් අවවා. මම කියන දේ ඔබට තේරුණා. එහෙනම් මම පටන් ගත්ත වෙලේ ඉඳලම ඔබට කිව්ව එක දෙයක්. මොකද්ද? තමන්ගේ වැඩේ කරගන්න. අනුන්ගේ වැඩ කරගෙන ඉන්න එපා. ඔය දරුවෙක් වෙලා තමන්ගේ කුසට ආවේ ගන්ධබ්බේ. තමන්ගේ ණයකාරයෙක්. ගැබට ආ ඒ ණය තමයි ගැබිනිය කියලා ඔබ එල්ලගෙන හිටියේ. ඔය ගැබ කියලා එල්ලගෙන හිටියේ ණය ගෙවන්න හෝ ණය ගන්න ආපු එක එක තමයි එල්ලගෙන හිටියේ. තරහ වෙන්න එපා මම මේවා කිව්වට. ඔබ අම්ම කෙනෙක් වෙන්නේ නැති. නමුත් ඇත්ත කතාව නම් ඒක තමයි. ණයක් වෙලා තිබුණා නම් ඔය ඉස්සර පින්වතුනි දැන් මේ මේක දීඝනිකාය අග්ගඤ්ඤ සූත්‍රයේ තියෙන මේ 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 පෘථිවිතලයේ ඇති වෙච්ච පට වෙලාවේ පටන් මේ මනුස්ස සංහතිය පැවැත්වීම ගැන බුදුහාමුදුරෝ දේශනා කරලා තියෙනවා. ඒ හැම එකක්ම මම ඔබට දවසක කියන්න. දැන් මේ ඔක්කොම කියන්නම් මේ මං ඉන්නේ මාසේ නම් මුළු මාසෙම බණ කියන්න වෙනවා ඔබට. ඉතින් ඔබට පුළුවන් එළවට මේව අහගන්න. දීඝනිකාය අග්ගඤ්ඤ සූත්‍රයේ බුදුහාමුදුරෝ මේ දේවල් කියලා තියෙනවා. ඒ කාලේ මිනිසුන්ට දරුවෝ හම්බුණා. හැබැයි හම්බුනේ බඩින් නෙමෙයි. සොළොස් විය පිරුණු දරුවෝ පහළ වුණා තමන් වෙනුවෙන්. ඇයි දසාකුසලයේ කර කර ඉඩුව පිරිසක් නෙමෙයි ආදිකල්පිත බ්‍රහ්මයෝ කියලා කියන්නේ. ඊට පස්සේ උන් මොකද කළේ? එකිනෙකාට ණය වෙන්න පටන් ගත්තා. තොගේ වීටික මට දීපන් කියලා ගත්තා මං උඹට පස්සේ දෙන්නම් කියලා. ඒක දී ගන්න බෑ. දෙන්නේ නැහැ. අරු ඉල්ලනම ඇවිල්ලා දෙන්නේ නැහැ. දැන් මොකද උනේ? දැන් ඉතින් මලා දැන් මැරලා දැන් ණය වුණා. ওই විදිහට ලෝකෙට ණය වුණා පුදුම විදිහට. ලෝකෙට ණය වෙන්න පටන් ගත්තාම අර ඕපපාතික උප්පත්තිය නැති වුණා. නැති වෙලා මොකද උනේ? මොකද උනේ? කුසට එන්න පටන් ගත්තා. දැන් මොකද වෙන්නේ? දැන් එල්ලගෙන හිටපන් මාස 10ක්. තස මාසයේ උරේකත්වා කියලා කියනවා ශ්‍රේෂ්ඨයි නිසා. ප්‍රශ්නයක් නෑ ඒකේ. නමුත් එල්ලගෙන ඉන්න උනේ ණය වෙච්ච නිසා. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. හැබැයි ඒ කාලේ නම් දරුවා කියන්නේ සම්පත. ඇයි? සොළොස් විය පිරුණු දරුවෙක් ආරෝහ පරිණාහ දේහයක් තියෙන බොහෝම ශ්‍රේෂ්ඨ පුද්ගලෙක් මේතර පහළ වුණා. තමන්ගේ දරුවා කියන්නේ. ඒ දෙන්නෙක් සහවාසයේ ඉඳන් බොහොම ප්‍රීතියෙන් කටයුතු කරනකොට ඒ දෙන්නගේ තියෙන ශ්‍රේෂ්ඨකම නිසා ඒ දෙන්න දහාකුදලේ ඒ දෙන්න නැතුව බොහොම පුණ්‍ය කර්ම කර කර ඉන්න නිසා ඒ දෙන්නගේ පිනට ඔන්න සොළොස් විය පිරුණු කෙනෙක් පහළ වුණා. අද හරියට දිව්‍ය ලෝකයේ අය පහළ වෙනවා වගේ. හැබැයි ඉතින් ඔය අන්‍යාගමික මෝඩ මිනිස්සු දෙවිවරු පැටවුත් හදලා තියනා නේද? ඈ දෙවි පැටවුන්ගේ රූප දැකලා තියනවා. ඈ එහෙම වුන් නෑ පින්වතුනි. දෙවි පැටවු කියලා જાතියක් නෑ. හැම දෙවි කෙනෙක්ම එකම හා සමානයි. නාකි දෙවිවරු කියලා જાතියකුත් නැහැ. දෙවි කෙනෙක් වයසට යනකොට රූපයෙන් නෙමෙයි විරූපී වෙන්නේ තමන්ගේ ඇඟේ තියෙන මල් මාලා මේකෝම් පර වෙන්න පටන් ගන්නවා. තමන්ට තියෙන තේජස නැති වෙන්න පටන් ගන්නවා. පින පිනේ බහිමේට තමයි තමන්ගේ තේජස පවතින්නේ. ඉද්ධිමන්තෝ දුතිමන්තෝ වන්නවන්තෝ යසස්සි. ඉර්ධිමත්තු දීප්තිමත්තු වර්ණවත්තු යසස්තු කියන ස්වභාවයන් නැති වෙලා යනවා. අන්න එහෙම නැති වෙලා යනකොට තමයි දැනගන්නේ මෙන්න මෙයා මේ චුත වෙන්න ළඟ කෙනෙක්. ඒ මිසක් මේ ඇලි වැඩිලා ඔක්කොම වෙලා කෙස් රවුල් පැහිලා එහෙම වෙන්නේ නැහැ ඒකේ. ඒතර අලුත් දෙවි කෙනෙක් එනකොට කෙලින්ම සොළොස් විය පිරුණු කෙනෙක් තමයි පහගෙන අවුරුදු 16ක විතර කොල්ලේ. තමයි ඒ තැනට පහළ වෙන්නේ. ඉතින් අද අර මෝඩ දෙවිවරු මොකද කරන්නේ? ආ මේ ශිව මේ පාර්වති ඒ දෙන්නා ආවල් වැඩේ කරගෙන ඔන්න හැදුනා පුතේ මෙන්න මෙයා තමයි ගන්න මෙන්න මේගෙන පුංචි ඝන දෙයියන් හදලා තියෙනවා. මහා මෝඩ යක්කු. පවු කියලා හිතනවා මට මේ මිනිස්සු ගැන. මේ මිනිසුන්ට ගරහනවා නෙමෙයි. මට නම් ඇත්තටම හරිම අනුකම්පාවක් තියෙනවා. තව ටික දවසකින් පාර්වති මෑණියන් වඳි බඩදරු අම්ම කෙනෙක් විදියට.
ඒ තරම් මහ ගොන් රජවරු ඉන්නේ මේ දැ. එහෙම දැකලා තියෙනවද දෙවි බඩදරුවන් වල? මේකයි ඔය දේව කතා සාහිත්‍ය වල මිනිස්සු ප්‍රිය මිනිස්සු මිදින්න හැද. මම කලින් මේ නෑ ඒ අපි ගාවනේ ඒක තියෙනවා. ඒ දේව සතා සාහිත්‍ය ආමන්ත්‍රයක් කියනවා ළම හැරියට ඒ වහගෙන. ඔව්. නමුත් මේකේ ප්‍රශ්නේ. ඒ අපේ ඔව් ඒ සාහිත්‍යය. ඒ ඔව් ඒ අපේ සාහිත්‍යෙට නේ ඒක තියෙන. නමුත් ඒ මිනිසුන් යාගම ඒක. අපේ සාහිත්‍යය උනාට ඒක ඒ මිනිසුන් යාගම. ඒ අපි කවදක්වත් මේ පොඩි දෙවි පැටවුන් රූපෙල්ල ගන්න නැහැ නේ කොහමදවත් මොඩෙක් නෙමෙයි. දෙවි කෙනෙක් මේ විත්‍යෙල්ල ගන්න ප්‍රශ්නයක් නැහැ මම ඒවට එපා කියනවා එහෙම නෙමෙයි. නමුත් ඒකේ තියෙන ඇත්ත தත්ත්වයක් තියෙනවානේ ඒක තේරුම් ගන්න ඉතින් ඔකටම ඉස්සෙල්ලා මම කියන්නේ ඒකයි මේ මිනිස් සාම මොලිම මුලාවටපත් වෙලා ඉන්නේ එතකොට අර සොලොස් විහි පිරුණු කෙනෙක් තමයි ලෝකේ පහළ වෙන්නේ තමන් වෙන්නේ නමුත් අද දරුවා කියලා පහළ වෙලා ඉන්නේ කවුද අර මහා නයකාරයෙක් ඇවිල්ලා පහළ වෙලා මේ දරුවා ගැන දරුවන්ව නිග්‍රහ කරනවා දරුවන්ට ආදරය කරනවත් එපා කියන එක නෙමෙයි කියන්නේ දරුවන්ට පුළුවන් තරම් ආදරය කරන්න ඇයි ඔය தත්ත්වේ උදා වුණේ ඇයි මෙච්චර කාලයක් ණය වෙච්ච නිසා ඔය ණයරිය ගෙවල දාන්න ඔක්කොම පුළුවන් තරම් ගෙවන්න පුළුවන් තරම් ආදරය කරගෙන දරුවන්ට දෙන්න ඕනේ උපරිම සැප සම්පත දෙන්න. දරුවෙකුට දෙන්න තියෙන උපරිම සැප සම්පත තමයි මේ නිවන් මඟ පතක් කරලා දෙන්නේ. නැත්තම් තවත් දොස්තර කෙනෙක් ඉංජිනේරුවෙක් බී කරලා ලෝකෙට දසාපුවලේ කන්නේ උන් බී කරන්න එපා. මම නම් මේසුන්ට කියන්නේ එකම එක දේ දරුවා හදන්න ඕන නම් දරුවා හදන්න. හදලි වෙලා ඒකුන්ට මොකද්ද කරන්න ඕනේ? යහ මාර්ගය කියලා දෙන්න. මුලින්ම හය හතර කියලා දෙන්න. සතර අපාය මොකද්ද? දිව්‍ය ලෝක හය මොකද්ද? හොඳ මොකද්ද? නරක මොකද්ද? මේක හරියට කියලා දෙන්න. කියලා දීලා මේ ආර්ය මාර්ගය දෙන්න. මෙන්න මේක ප්‍රගුණ කරපන්. ඉස්කෝලෙත් යවන්න විද්‍යාවත් ඉගෙන ගන්න ඔය විද්‍යාව ගැන අමූලික බොරුවක් මම විද්‍යාව උගන්වන සර් කෙනෙක් ඒ රටේ විද්‍යාව උගන්වන ගුරුවරයෙක් මම උගන්වන භෞතික විද්‍යාව මේ ලෝකයේ තියෙන දේවල් ගැන මම උගන්වන නමුත් මම හොඳටම දන්නවා මම උගන්වන්නේ බොරු කියලා ඇයි හෙට තව විද්‍යාඥයෙක් හොයාගනි හොයාගෙන කියයි මේ ඔක්කොම බොරු ඒකයි ඇත්ත කියලා වෙනස් වෙනවා නමුත් තථාගතයන් වහන්සේ තමයි ශ්‍රේෂ්ඨම විද්‍යාඥයා උන්වහන්සේ ලෝකේ දැකලා ඉවර වෙලා ඒ සියල්ල කිව්වා. අද සියලු විද්‍යාඥයෝ මේවා කියන්නේ අනුමාන ඥානෙ. මෙන්න මේ සිද්ධාන්තයේ මත ඉඳගෙන මේ සිද්ධාන්තය නිසා අරක හරි. අරක මෙහෙම වෙනවා මෙහෙම වෙනවා මෙහෙම වෙනවා. ඔන්න කාලයකට පස්සේ එකෙක් කියනවා මේක බොරු කියලා. මේ සිද්ධාන්තය බොරු කියනවා. ඉතින් අනිත් ඔක්කොම සිද්ධාන්ත තියෙන මොකකින්ද? මේ සිද්ධාන්තය හිඳ. ඒතකොට කවුරු හරි මේක බොරු කිව්වොත් මොකද වෙන්නේ? අර උගන්නපු ඔක්කොම මේවා බොරු. අන්න ඒක නිසා තමයි සිංහතුනි විද්‍යාව මොකද්ද මේ සිලබස් එක කියන්නේ විෂය නිර්දේශය තමයි විද්‍යාව විෂය නිර්දේශය කියන එක හැම අවුරුද්දකම හැම අවුරුද්දකට අවුරුදු දෙකකට විතර සැරයක් මක් වෙනවද වෙනස් වෙනවා නමුත් බුද්ධාම විෂය නිර්දේශය කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ ඒක ඒකමයි ආයි ඒකේ වෙනසක් නැහැ ඒ තථාගතයන් වහන්සේ ලෝකයේ තතු ලෙස දැකලා දැකපු දෙය තමයි කිව්වේ මෙන්න මේකයි මෙහෙමයි මෙහෙමයි කියලා. එහෙනම් මේ දේවල් ඔබට අවබෝධ වෙනවා ඇති. එහෙනම් මේ දරුවෙක් කියලා කියන්නේ පින්වතුනි මේ බරට ආපු ණය. එහෙනම් ණය ඔක්කොම ගෙවල දාලා උන්ට කොහොමද මේ ආර්ය මාර්ගය සලසලා දෙන්න. මේක කරගන්න ඉස්කෝලේ යන ගම මේක කරන්න කියන්නේ. මේ ඉස්කෝලේ යන ගමන් ධර්මයේ යොමු ගන්න. මම කියන්නේ දහම් පාසලෙත් යවන්න. හැබැයි දහම් පාසල කියන තැනින් සමේ මේ පිරිසුදු බුදුබණ ලැබෙන්නේ නැහැ ළමයකට. ඔබ දෙන්න පිරිසුදු බුදුබණ. මේ පොච්චර මම හරි සන්තෝෂයි මේ තරුණ දරුවෝ මෙතනට ඇවිල්ලා ඉන්නේ කියලා. එක තරුණ දරුවෝ දෙන්නෙක් ඉන්නවා, තුන් දෙනෙක් ඉන්නවා මෙතන. ඒ අය තමයි මේක අවබෝධ කරගන්න පොඩි කාලේ සත් අවුරුදු සාමරයන් වහන්සේලා මේක අවබෝධ කළා. රාහුල මහරහතන් වහන්සේ සත් අවුරුදු වීදී අරහත්ත්වයට පත් වුණා. මේ මොකද්ද අපි මේ දරුවන්ට දෙන්න හදන්නේ? විශාකාව. දැන් මේදු මහරහතන් වහන්සේ ලංකාවට පළවෙනි සතියේ මාත්මන් ලැබුණ පළවෙනි සතියේ ඒ කාලේ මේ මොකුත් දන්නේ නැති කොටසක් මේ ලංකාවේ. ඔව්. එතන ඔබ හිතලා බලන්න මම මේ කියන්නේ මොකද්ද කියලා. එහෙනම් දරුවෙකුට දෙන්න ඕනේ මේ හොඳම දායාදේ තමයි මේ දහම් දායාදේ. වෙන කිසි දෙයක් දීලා වැඩක් නැහැ පින්වතුනි ඔකුන් අපාගත වෙනවා. ආයි දෙකක් නැහැ. ඔබ හදපු දරුවෝ ධර්මයට නැත්තම් ඔකුන් අපාගත වෙනවා. ඔබට කරන්න දෙයක්වත් නැහැ ඒකට. හැබැයි දරුවන්ට ආදරේ නම් ඔබ කරන්න ඕනේ දරුවව වොන්ඩි සෝරි යවන එක නෙමෙයි. ඒකටත් යවන්න නැත්නම් සමාජ ජීවත් වෙන්න බෑනේ. වැරදිට එහෙම ගන්න එපා මේ කියන ඒවා. පුළුවන් තරම් මුලේ ඉඳලම ළමයට දහම් දායාදේ ලැබලා දෙන්න. මම දන්න සමහර ආච්චි අම්මලා අම්මලා ඉන්නවා දරුවන්ට පොඩි කාලේ ඉඳලා හරියට මේ ධර්මයේ උගන්වපු ධර්මය කියලා කියන්නේ ඒ දරුවන්ට ගාත උගන්වලා පුතේ බුදුන් වඳින්න එන්න මාත් එක්ක ඉඳගෙන චූටි කාලේ ඉඳලා තමන්ව ළඟ මේ දරුවන්ව ළඟ තියාගෙන අද ඒ දරුවෝ මම දන්නවට වඩා ගාත දන්නවා
කොච්චර ශේෂ්ඨද දැන් මේ දරුවන්ට මොකද කරන්න තියෙන්නේ දැන් දරුවන්ට තේරෙනවා දැන් ඒ ගාතට කියන්න ඒ ටික කරනවනේ දැන් කොහොම දැන් මොකද කරන්න තියෙන්නේ දැන් දහම් දායාදේ ටික ටික ඔළුවට දාන්නයි තියෙන්නේ ටික ටික ඔළුවට දාන්නයි තියෙන්නේ ඔබ දරුවව හදලා ඇති පින්වතුනි ඔය එක දරුවෙක් හරි ධර්මයට නැත්තම් ඔය සියල්ල අපාගත වෙනවා ආයි කතා දෙකක් නැහැ ඔබ හිතනවාද මේ නියපොත්තේ ඉන්නවා කියලා ඔය දරුවෝ ඔබම කියන්නේ ඔබට මතකද කෝසල මල්ලිකා මම මේ කියන එක හිතරි දෙනවා මට සමා වෙන්න නමුත් මම කියන්න ඕන දේ කියන්න එපා කෝසල මල්ලිකාව මතකයි නේද මහා අසද්දෘස දානය දුන්න කාන්තාව බුදුහාමුදුරන්ගේ නිතර නිතර ඇසුරු කළා මහා අසද්දෘස දානය අපි කාටවත් දෙන්න පුළුවන් එකක් නෙමෙයි ඒ දානය දුන්න මහා ශ්‍රේෂ්ඨ කාන්තාවක් මැරිලා හත් දවසක් අපාගත වුණා එහෙනම් මේ කෝසල මල්ලිකාව ඉඳලා තියෙන්නේ මේකද මේකද පොළොවේ මේකේ නෙමෙයි එහෙනම් ඔබගේ දුව පුතා මේකේ ඉන්නවා කියලා ඔබ හිතනවද ඔබ හිතනවද ඔබ මේකේ ඉන්නේ කියලා ඔබ හිතනවද වෙන්න විදියක් නැහැ මේකට එන්නේ කොහොමද සෝවන් වෙලා පයින් නැත්තකලා සෝතාපන්න ඵලයට පත් වෙනකොට ඔබ මෙතනට එනවා ඒකාන්ත වශයෙන්ම ආයේ එන්නේ කිසි දෙයක් නැහැ අන්න ඒකයි කිව්වේ කින්නේ අද මම ඔබට මේ කතා කරේ තනිකරම ඔබ මේ නියපොත්ත උඩට ගන්න විදියක් ගැන මේ හිතේ තියෙන මිත්‍යා විශ්වාසව මොනවා හරි වැරදි එක අල්ලගත්ත ධර්මයේ ඉස්සෙල්ලා අයින් කරන්න ඕන ඔළුවේ. ඔළුවෙන් අයින් කරලා අයින් කරලා අයින් කරලා අයින් කරලා මේක සුද්ධ කරන්න ඕන. සුද්ධ කරලා ඉවරලා ඔන්න පිරිසුදු ධර්මයේ දාපු ගමන් මොකද වෙන්නේ? අර සුදු රෙද්දකට තීන්ත ටිකක් දැම්ම වගේ සුෂ්ක ගලයක අවශෝෂණය කරගෙන එක පාටම එකම බිම්මෙන් පයින්ව පොළොවෙන් කොහෙද? තථාගතයන් වහන්සේගේ නිය පොත් උඩට. කියන දරුවන්ට දෙන්න ඕන දායාදේ ඔන්න ඕකයි. මම මේ කියන්නේ දරුවන්ව මහාන කරන්න කියලා නෙමෙයි. මහන වෙන්න ඕනේ අනාගාමීත්වයෙන් පස්සේ. අනාගාමීත්වයෙන්ම මේක කරගෙන යන්න පුළුවන්. එහෙනම් අද ගෙදර ගිහලා දරුවන්ට කියන්නේ. මම ගෙදර එකක් ලෑස්ති කරනවා. තොපි ඔක්කොම ඉන්න ඕනේ ගෙදර. මට ආදරේ නම් ඉන්න ඕනේ. එහෙම කරනවා ඒ රටේ මිනිස්සු. යාළුවන්ට කියලා කියනවා. මට ආදරේ නම් මාව ඇසුරු කරනවා නම් ආයේ මේ දිනින් එහාට මොකද මං අසත්පුරුෂය ඇසුරු කරන්නේ නැහැ ආයි. මාව ඇසුරු කරනවා නම් අපේ ගෙදර ධර්මදේශනාවක් තියෙන උඹලා එන්නම ඕනේ. එක දවසයි. ගෙනලා දියාගත්තා. ධර්මදේශන අවසන් වෙනකොට මොකද වෙන්නේ? හිතින් අරගොල්ලෝ කියන මොකද්ද? බුද්ධං සරණං ගච්ඡාමි. මෙච්චර කල් කිව්වේ ඇයි? ආච්චි අම්මා කියලා දීපු නිසා. ඇත්ත නේද? බුද්ධං සරණං ගච්ඡාමි කිව්වේ ඇයි? අවංකව කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා මුලින් ඉඳලා මුලින් කියන්න පටන් ගත්තේ ධර්මය අවබෝධ කරගෙනද? නෑ. ආච්චි අම්මා, අම්මා, තාත්තා, ආතා කවුරු හරි කෙනෙක් කියපු නිසායි කිව්වේ. නමුත් අන්න මේ මිනිස්සු හිතින් කියන්න පටන් ගන්නවා බුද්ධං සරණං ගච්ඡාමි. අද ඉන්නවා පින්වතුනි කතෝලික පින්වතුන් බොහෝ ප්‍රමාණයක් ධර්මය අහලා මේ මේ දර්ශනය අනුගමනය කර. අද මේ විද්‍යුත් මාධ්‍ය හරහා මේක ලෝකෙට දෙන්න වැඩිපුර උනන්දු වෙන පිරිස අතර වැඩිපුරම ඉන්නේ කතෝලික පිරිස. ඇයි? සත්‍ය ධර්මයේ අවශෝෂණය කළා පට ගන්න. ඔළුවල මොකුත් නැහැනේ. මේක වැඩිච්ච ගමන් තංගල අවශෝෂණය කළා. එතනින් එහාට වැඩේ කරගෙන ගියා. ඉතින් දරුවන්ටත් මේ දේ උදා කරන්න. අද ගෙදර ගිහලා දරුවන්ට කියන්නේ මම එකක් ලෑස්ති කරනවා. මම අපේ ගෙදර ධර්ම දේශනාවක් තියෙනවා. මේක ධර්ම දේශනාවක්. ඒ කියන්නේ ධර්ම සාකච්ඡාවක්. නිවන් අවබෝධ කරගන්න අවස්ථාවක්. උඹලා ඉන්න ඕනේ මාත් එක්ක එතන. මෙතන උඹලාට පය තුන හතරක් ඉන්න වෙයි. එහෙනම් පොඩ්ඩක් නිදාගෙන හරි මේ කරගෙන වරෙලා කඩදාසි ලිපිය දාලා එන්න එපා යන්න බලාගෙන. එහෙනම් උඹලා එන්නත් එපා. උඹලම දරුවොත් නෙමෙයි. ඔන්න ඔතන තමන් බර වෙන්න. තමන් කියන්න අදිස්ථාන පූරක ඔයක. ඇයි දරුවට ආදරේ නේද? දරුවට තුවාලයක් හැදිලා තියෙනවා. ඔය තුවාලෙට බේත් දාන්න දෙන්නේ නැහැ. දැන් ඔබ දන්නවා මේ තුවාලෙට බේත් දැම්මේ නැත්නම් හෙට වෙනකොට පණුව ගහලා කපුල කපන්න වෙනවා. දැන් ඔබ මොකද කරන්නේ? අනේ පුතේ එන්න පුතේ තුවාලෙට බේත් දාන්න. ඌ එන්නේ නැහැ. දැන් මොකද කරන්නේ? වරෙන් පුතේ තුවාලෙට බේත් දාන්න එන්නේ නැහැ. ඊළඟට ගත්ත පොල්ලක් ගහනවා පුතේ මට ආවේ නැත්නම් බේත් දාන්න. කියනවද නැද්ද? ඒත් ඌ ආවේ නැත්නම් ගහනවද නැද්ද? එහෙනම් කඹ වලින් දාලා කට්ටියත් එකතු කරගෙන බැඳගෙන හරි අරන් එනවද නැද්ද? කතා කරන්නේ එහෙනම් මහා තුවාලයකට වඩා දෙයක් නෙමෙයිද මේ තියෙන්නේ? මැරිලා අපාගත වෙනවා කියන එක ලේසි වැඩද? මැරිලා බල්ලෙක් වෙනවා කියන එක ලේසි වැඩද? කැමතිද ඔය පාරට වෙලා බුරු බුරු ඉන්න? ඌ ගගා ඉන්න මොකෙක් කරේ යනකොට. ඔබම හිතලා බලන්නකෝ කැමතිද ඔබට? කබරේ මොනතරම් කැතයිද? කබරේ එක්ක ඉන්න කැමතිද? ඌරෙක් වෙන්න කැමතිද? අසූචි කකා ඉන්න මුළු ජීවිත කාලෙම එදාට විතර නෑ කල්ප ගානක් වෙනකම් ඌර ඌරම තමයි. ඇයි ඌර පින් කරනවද? ඌර සිල් ගන්නවද කියලා තියෙනවා. ඒ ආත්ම ගානක් නෑ
ඒක ආයේ ආත්ම ගානක් කියලා කියන්නේ අවුරුදු බිලියන් ට්‍රිලියන් ගානක් යනවා. ආයේ හිතාගන්න බෑ බල්ලෙක් වුණොත් ආයේ මේ ආත්මෙට එනවා කියන එක ලේසි පහසු වැඩක් නෙමෙයි. ඇයි ඒ? බල්ලට වැඩෙන්නේ බලු සංකාර. ආයේ කතා දෙකක් නැහැනේ. බල්ලට මිනිස් සංකාර වැඩෙන්නේ නැහැනේ. නේද? බොහෝ කාලයක් ගිහිල්ලා. හැබැයි මේවා අඩි වැඩි වශයෙන් වෙනස් වෙනවා. සමහර වෙලාවට එක්කෙනෙක් ඉන්න පුළුවන් මේ අවසාන චිත්ත වීදියට විතරක් මොකක් හරි බහාලු ධර්මයක් මතක් කළා, බලු ධර්මයක් මතක් කළා, ඒක නිසා විතරක් ගියේ කෙනෙක්. හැබැයි එයා පින් කරපු කෙනෙක්. නමුත් අවසාන චිත්ත වීදියට නැගිලා ආපු නිසා මැරිලා ගිහිල්ලා බල්ලෙක් වුණා. නැහවහර විට එයා ඔන්න ඒ ආත්මෙ විතරක් ඉඳලා එතනින් චුත වෙලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙක උපදින්නත් පුළුවන්. එතනින් මැරිලා ගිහිල්ලා. මම මේ කියන්නේ එහෙම අය ගැන නෙමෙයි. මුළු ජීවිත කාලෙම බලු වැඩ කර කර ඉඳලා. බලු මේ බලු කියන අය උන් හැදුනේ කොහොමද? දැන් දීගණිකාය අග්ගඤ්ඤ සූත්‍රයේ දවසක මම ඔබත් එක්ක කතා කරද්දි මම කියන්නම් බලු කියන උන් හැදුනේ කොහොමද කියලා. බල්ල හැදුනේ කොහොමද? හරක හැදුනේ කොහොමද? නයා හැදුනේ කොහොමද? ගැරණිය හැදුනේ කොහොමද? ඔය හැදිච්ච විදි තියෙනවා. මෙන්න මේ හැදිච්ච විදිය දිහා දැක්කට පස්සේ කොච්චර අනේ මට බල්ලෙක් වෙන්න නම් බෑ කියලා කියනවා. ජාති ධම්මානං ආයුසෝ ඒවං ඉච්ඡා උප්පජ්ජති. අහෝ වතමයන් ජාති ධම්මා අස්සාම නචවතනෝ ජාති ආගච්ඡේ යන්ති. නකෝ පනේතං ඉච්ඡාය පත්තබ්බං ඉදම් පියම්පිච්ඡන් නලපති තම්පි දුක්ඛං කියලා දරියුත් මහරහතන් වහන්සේ කියනවා. තමන් කැමති දේ නොලැබීම දුක. මොකද්ද? ජාති ධම්මානං ආයුසෝ. ජාතියක් එනකොට අනේ මට මේ ජාතිය නම් එපා කියලා අඬනවා. හැබැයි වැඩක් තියෙනවද? නෑ. බලු වැඩේ කළා නම් බලු ජාතිය එපා කියලා හරියන්නේ නෑ. බලු වැඩ කරනකොට බලු කියලා කියන්නේ බහාලු වැඩ. මොනවද බහාලු වැඩ කියලා කියන්නේ? මේ සමාජයේ තියෙනවා පින්වතුනි සත්පුරුෂයන් වහන්සේලා විසින් ගොඩනගපු හරපද්ධතියක්. ඔන්න ඔය හරපද්ධතිය බැහැර කළා. ඔය කියන උන් කියනවා බොරු, මම කියන එකයි ඇත්ත කියලා අභිමානයට පත් වෙලා සියල්ල බැහැර කළා දාපු එක අර බහාලු නිසා. බැහැර කරපු නිසා. උත්තම සද්ධර්මයේ බැහැර කරපු නිසා ඌ බහාලු හේවත් බලු වෙලා උපදිනවා. ඔන්න බල්ලා කියන එක ලෝකෙට පහළ වෙච්ච හැටි. අර බහාලු ධර්මතා සියල්ල බැහැර කරනවා. ඒ බැහැර කරලා ඉවරලා ඌ මොකද බලු ධර්ම තමයි උපාදාන කරගන්නේ. බලු ධර්ම උපාදාන කරගෙන මැරෙලිය පුදින එක මොකා වෙනවද? බලු ජාතික වෙලා උපදිනවා. මස්ලේ කයක් දරාගෙන බටව 100ක් ඉදරේ කොන්න හම්බ වෙනවා ඊට පස්සේ. දැන් ඉතින් බල්ලා වුණා. ආයෙ ඉතින් එතනින් හැද ලේසි පහසු නෑ. ඇයි ඉතින් ඉන්නකම්ම කලේ මොකද? බලු වැඩනේ කලේ ඉන්නකම්. මේ සමායයේ දින හරබද්දදී බැහැර කරලා දාලා මම තමයි ලොක්ක. මේ බුදුහාමුදුරු කෙලින්ම කියනවා මානේන මක්කටෝ අති මානේන කුක්කුරෝ. මානේන මක්කටෝ. මක්කට කියන්නේ කාටද? වඳුරට. මානේන මක්කටෝ. මානෙන් ඉන්න කෙනා වඳුරෙක් වෙලා උපදින. ඔය ඉන්නේ මේ ගංගොලත් ඉන්නේ මිනිඳ මම තරම් පොරක් තවත් නැහැ. මට මෙච්චර සල්ලි තියෙනවා. මේ ලොරිය මගේ, මේකත් මගේ. මගේ පුතා ඉන්නේ එංගලන්තේ, මගේ පුතා ඉන්නේ ඇමරිකාවේ, මගේ පුතා ඉන්නේ කැනඩාවේ. මහා මානේටපත් වෙලා මේ තියෙන මගේ ගේ පේනෝනේ, මගේ ගේ ලොහු උඹලට කෙවල් තියෙනවද බං? උඹලගේ වාහනේ බයිසිකලයක් යන්නේ උඹ කතා කරන්නේ. මේ බලපන් මගේ කාර් එක 1 මේ නැත ලක්ෂයක් 25 මගේ කාර් එක. ඔන්න මානෙටපත් වෙන. මැරිලා ගිහිල්ලා මොකද වෙන්නේ? බුගුම් ගගා ඉන්න තමයි වෙන්නේ. ඇයි? මිනිසුන්ට බුගුම් ගාව ඉන්නකම්. දැන් මොකද වෙන්නේ? දැන් ඇත්තටම බුගුම් ගාන තමයි වෙලා තියෙන්නේ. ඕක තමයි පින්වතුනි මේකේ ස්වභාවය. කරන කලට පව මිහිරිය මීසේ, විඳින කලට දුක් දැඩි වෙයි ගිනිසේ. ආයි ලේසි වැඩක් නෙමෙයි මේ කියන්නේ. එහෙනම් අති මානේන කුක්කුරෝ. කුක්කුර කියන්නේ කාටද? බල්ලට. අතිමානයට පත් වෙනකොට මොකද වෙන්නේ? බල්ලෙක් බවට පත් වෙනවා. ඇයි? අතිමානයට පත් වුණාට පස්සේ තව දෙයක් කරන්න පටන් ගන්නවා. මොකද්ද? අර ධර්ම බැහැර කරන්න පටන් ගන්නවා. ඇයි? මම තමයි ලෝක ඉදමේව සත්‍යම් මෝගමඤ්ඤම්. මම තමයි ඇත්ත කියන්නේ. අනිත් කියලා තියෙන හැම එකම කියන්නේ බොරු. ඔන්න දැන් මම මේක පැටක. මේක හරියන එක මේක දන්නේ. මේක බොරු. මේවා හරියන්නේ නැහැ. මෙන්න මම කියන්නම් ඇත්ත. ඔය දෙන්න කියලා ශ්‍රමණවත් ගෞතමයෝ කියනවා. ඔය දෙන දුන්නට ලැබෙන්නේ නැහැ බං. එහෙම කිව්ව එක්කෙනෙක් කවුද? තෝදේය සිටුවරයා මතකද? මේව ඔබ අහලා තියෙනවා. ඇයි ඔබ හොඳට මේ ධර්මය අහුවායි හරි පින්වන්ත පිරිස. නම් ඔබට ඕනේ අර නිවන් දකින්න ධර්මයේ ටික හරියට ගැටි කරගන්න විතරයි. තෝදේය සිටුවරයාට මොකද උනේ අන්තිමට? මැරිලා බල්ලෙක් වුණා. ඔන්න බලන්න ආයේ කිසි කතාවක් නැහැ. මේ සද්ධර්මය කියන එක හරිම ප්‍රණීතයි, මුල මැදඟ අර්ථ සහිත ව්‍යංජන සහිතයි. ආයේ කාටවත් එහෙම මෙහෙම නවල බොරු කරන්න පුළුවන් දේවල් නෙමෙයි. බලන්න අතිමානෙන් කුක්කුටෙක් වුණ හැටි, අතිමානෙන් බල්ලෙක් වුණ හැටි දැක්ක නේද? අතිමානෙන් පත් වෙනකොට මොකද වෙන්නේ? අර සමාජයේ තියෙන හරපද්ධතියට පයින් ගහනවා. ඒක වී අයින් කරනවා, බැහැර කරනවා. එයා එහෙම බැහැර කළා. තථාගතයන් වහන්සේ කිව්ව මොකද? දීමේ විපාක තියෙනවා, දෙන්න ලැබෙනවා.
ඒක ලෝභයක් වුණා. ඒක මොකද කිව්වේ? ඔය සමනවත් ගෞතමිය කියනේ වහල උඹලගේ දේවල් නැති කරගන්න එහෙම යන්න එපා. ඔය කියන්නේ බොරුමයි. කට ඇරියොත් කියන්නේ ඔය මිනිහා බොරු. ඕව අහන්න යන්න එපා උඹලා. ඊට පස්සේ තව පෙන්නනවත් එක. කොහොමද පෙන්නන්නේ? මේ බලපන්. මෙතන වී මල්ලක් තියෙනවා. මේකෙන් වී වී නැලිය නැලිය උඹ දෙනවා කාට හරි. දැන් ඕකට වී එනවද මේකෙන් වී නැති වෙනවද? තරගෙනත් ගැලපෙනවන්නේ. ඇයි කාටද සමන් දුන්නම මොකද වෙන්නේ? මේකේ වී නැහැ දැන්. ඔන්න බලපන් මම කිව්වේ බොරුද? සමනවත් ගෞතමිය කියන එකද මම කියන එකද ඇත්ත? ඉතින් ඔන්න වටේ ඉන්න අය පිළිගන්නවා. දැන් මොකද උනේ? තථාගතයන් වහන්සේ දානයේ විපාක ඇත කියලා මිනිස්සු මිත්‍යා දෘෂ්ටිකව ඉන්නවා නම් ඒ මිත්‍යා දෘෂ්ටියෙන් ගලවන්න දේශනා කළා දානයේ තියෙන විපාක ගැන. දානයේ විපාක තියෙනවා කියලා. මූ මොකද කළේ? මහා මානයටපත් වෙලා. ඒකයි කිව්වේ අතිමානයටපත් වෙලා. අතිමානේන කුක්කුරෝ කියලා කිව්වේ ඒකයි. අන්න මොකද උනේ? කියලා බහ අරව බැහැර කළා සමාජය. එහෙනම් බහාලු වැඩ කරපු නිසා බලු වෙලා ඉපදුනා. බලු වෙලා ඉපදිලා තථාගතයන් වහන්සේ එදා පරිවරිදි පුරන්න පටන් ගත්තා උන්වහන්සේ. ඉන්න කලුත් කලේ බුරපු එක. ඔන්න බුරන්න පටන් ගත්තා. එහෙනම් පින්වතුනි මෙන්න තථාගත ධර්මයේ. මේවා මනාකොට අවබෝධ කරගන්න. මේවා මම ඔබට කියන්නේ. බල්ලෙක් වෙන වැඩ ඔබ අතින් වෙනවනම් වහාම නවත්තන්න. නවත්තලා ආර්ය මාර්ගය පූර්ණේ කරන්න. හරකා කියන එක ඇති උනේ කොහොමද? මේ සමාජයේ තියෙන හරපද්ධතිය කාදමුක් එක හරකා වුණා. සමාජයේ තියෙන හරපද්ධතිය කාලා දැම්මම මිනිස්සු මොකද කරන්න පටන් ගන්නේ? මිනිස්සු දසාකුසලයට යොමු වෙනවා. තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට හරපද්ධතියක් නිර්මාණය කළා තියෙනවා. ওই හරපද්ධතිය තුල තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. ඔන්න දැන් එකෙක් ඇවිල්ලා මොකද කරන්නේ? ඕව ඔක්කොම කාලා දානවා. ඕවා කරන්න එපා බං. ඔය මේ වරෙල්ල වරෙල්ල යන්න. මේ කොහේද සිල් ගන්නෙ? පිස්සුද බං? මරණ යන අර විල්මයක් බලමුද? ඔන්න කතා කරනවා. ඔහොම කරනවද නැද්ද? ඔබ උත්සාහ කරනවාද? ඔබගේ දරුවන් ඔහොමනේ සිල් ගන්නවද අයියානේ? එතකොට මොකද කරන්නේ යාළුවෝ? මචං යන්නනේ. අපි යනවා මචං නාචිමලේ. ඉතින් අම්මත් හරි සතුටුයි නාචිමලේ යන්න ගියා. මොකටද යන්නේ? පොඩ්ඩ බීලා දිහා හතර පොඩ්ඩ නාලෙන්න. ඈ අන්න මොකද කරන්නේ? මර වටේ ඉඳගෙන අර හරපද්ධතිය කාලා දානවා මේ සමාජයේ තියෙන. ඒ හරපද්ධතිය කනකොට පින්වතුනි මිනිස්සු දසකුසලයට යොමු වෙනවා. ඒ යොමු වුණාට පස්සේ මේ පෘථිවි සාරය නැති වෙලා යනවා. මේවා ඔක්කොටම හේතු සාධක සහිතයි. මේ පෘථිවියේ තියෙන රසය නැති වෙලා යනවා මිනිස්සු දසකුසලයට එන්නේ 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 එන්නේ. එතකොට මඤ්ඤොක් කාලයක් පොළවේ හිටෙව්වා. මඤ්ඤොක් දණ්ඩක් පොළවේ හිටෙව්වම ඇති වෙන මඤ්ඤොක් කාලේ රහ නැහැ. ඕගොල්ල මේ ඉන්න අම්මලට මතක ඇති. ඔය අම්මලා පොඩි කාලේ මඤ්ඤොක් ටිකක් තම්බනකොට ආපු සුවඳ නෙමෙයි නේද දැන් එන්නේ? ඒ කාලේ මඤ්ඤොක් කාලයක් තම්බනකොට ආච්චි අම්මලා කියන්නේ සුවඳයි පලාතම. දැන් මඤ්ඤොක් කාලයක් තම්බලා කන්නවත් බෑ ඒක හරියට. ඒක කන්නත් මස් ටිකක් ඕන. ඔන්න ඔහොමයි පින්වතුනි මාංශය කියන එක ලෝකෙට බිහිුනේ. අන්න මොකද කළේ? අර හරපද්ධතිය කාලා දැම්මා. හරපද්ධතිය කාලා ලෝකෙට මහා ණයක් වුණා. අන්න ඒක නිසා අර හරේ කාදම් උපේකා හරකා වෙලා ඉපදිලා දැන් මතෙනුයි කිරෙනුයි ණය ගෙවනවා පුළුවන් තරම්. ඔබ කොච්චර උත්සාහ කළත් මේ ලෝකේ හරක් මරණ එක නවත්තන්න බෑ. පුළුවන් නම් නවත්තලා දෙන්න. ඇයි නවත්තන්න බැරි? ඒකට බැරි හේතුවක් තියෙනවා. ඇයි? මෙතන ඉන්න හැම එකම කරන්නේ මොකද්ද? මේ හරපද්ධතිය කාලා දාන එක නේද? ඒතකොට ඌ ණය ගෙවන්නේ කාටද? ඒකුම් මෙරි මෙරි යවිලා ණය ගෙවනවා පින්වතුනි. ඒකයි කියන්නේ බුදුහාමුදුරුවෝ මේ ඕවා කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. හරක් නිදහස් කර. ඒ කියන්නේ හරක් නිදහස් කියන්නේ එපා කියලාත් නෙමෙයි මේ කියන්නේ. හරක් නිදහස් කරගෙන ඉඳලා හරියන්නේ නැහැ. තමන් හරකෙක් වෙන එක නවත්ත ගන්න කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා කිව්වෙත් ඒකයි. සියලු දානයන්ට වඩා ධර්ම දානෙ උතුම් කියලා කියන හේතුවක් තියෙනවා. ඒකට හේතුව තමයි පින්වතුනි තමන් මොනවා හරි දානයක් අපේ දානයක් දුන්නොත් එම් ඔබ බේරගත්ත එක හරකයි. නමුත් මම මේ දහම් දේශනා කරන වෙලාවේදී මේවේ කවුරු හරි එක පුද්ගලයෙක් සෝවාන් ඵලයට පත් වුණා නම් හරක් කී දෙනෙක් මන් නිදහස් කළා වෙනවද? එළුවෝ කී දෙනෙක් නිදහස් කළා වෙනවද? ඇයි? එයා ආයි සතර අපායට යන්නේ නැහැ. ඒ කියන්නේ ආයි සතෙක් වෙන්නේ නැහැ කවදාවත්. එහෙම උනේ නැත්තම් සතු වෙන්න පුළුවන් තව අනන්ත අප්‍රමාණ වංශයව. එහෙනම් මේ නාල් නිමිස් මේ වගේ දෙයක් සංවිධානය කළා මේ කරගත්ත කින පොඩි කියලා හිතනවද? ජීවිත කාලෙටම අද මේ වෙන සංකල්ප පිනක් තියෙනවා නම් ඒ හා සමාන ඊටත් වැඩි පිනක් අද මේ දවසේ සිද්ධ කරගත්ත ගානෙ නෙමෙයි. ඇයි හේතුව? හරක් කී දහස් නිදහස් වෙන්නේ නැද්ද? ඈ? හරක් කී දහස් නිදහස් වෙන්නේ නැද්ද? හරක් නිදහස් කරන සල්ලි ඕනේ නැහැ පිංගසිනේ. Taman හරකෙක් වෙන එක නවත්තන්න. gedara ධර්ම දේශනාවක් ලෑස්ති කළා. පර හරක් වෙන්න බලාගෙන ඉන්නේ උන් ටිකට කතා කළා. වරේ අපි හරක් වෙන එකකින් වලකින් හරක් ටිකක් බේරගමු කියලා gedට කතා කළා. බන ටිකක් අහන්නද? මෙන්න මේකයි විදිය. මෙන්න මෙහෙමයි පින් කරන්නේ. අපේ පරණ සිංහල මිනිස්සු පින් කරගත්තේ ඔන්න ඔහොම. ඔබ අහලා නැද්ද පන්සල් වල රැ එළි වෙනකම් බණ කිව්වයි කියලා?
ඒ ධර්ම දේශන අවසන් වෙනකොට මිනිස්සු අරහත්ත්වයට පත් වෙලා සෝවාන් වෙලා සකදාගාමි වෙලා අනාගාමි වෙලා තිබිච්ච කාලයක් තිබුණා. අද මොනවද පන්සල වල රැය වෙනකම් කරන්නේ? සතිපිරිත් පින්කම්. මම මේවට ගරහනව නෙමෙයි. සමාජයේ සංස්කෘතියක් සමහර එකක් තියෙන්න ඕනේ. නමුත් මම මේ කතා කරන්නේ පරමාර්ථ සත්‍ය. මේවට ඉතින් හිත රිදෙයි. ඒ හිත රිදුනොත් අනේක වාරයක් සමා වෙන්න. මට කරන්න දෙයක් නැහැ. ඉතින් මේ වෙලාවේ නැගිලෙන්න දෙයි මම ඔබට කියන්න ඕනේ මේ වෙලාවේ ඔබට තමයි බණ කියන්නේ. ඔබ දකින්නේ මම මොහොතක් වෙලා ඇස් දෙක පියාගෙන බණ කියන්න ඉස්සෙල්ලා හිටියේ මේ වෙලාවේ මම ප්‍රාර්ථනාවක් කළා ඔබගේ මානසික මට්ටමට අදාළ දේවල් මගේ මුවින් පිට වේවා කියලා. එච්චර. මොකද මට ඔබගේ හිත දැනගන්න බැහැ. මොකද මට ආසේ අනුසේ ඥානෙ නැහැ. මම තථාගතයන් වහන්සේ නෙමෙයි. තථාගතයන් වහන්සේ නම් ඔබ දිහා බලුවම ආසේ අනුසේ ඥානෙට නෝ ඔබට තේරෙන්න පටන් ගන්නවා මොනවද මේ මොකද්ද මේ தත්ත්වය කියලා. නමුත් මට එහෙම එකක් නැහැ. නමුත් මම ප්‍රාර්ථනාවක් කරනවා මම මේ ධර්ම දේශනාව තුළදී මෙතන ඉන්න මිනිස්සුන්ගේ මානසික මට්ටමට ගැලපෙන ආකාරයට ධර්මීය දේශනාව වේවා කියලා. ඒක නිසා මම කොච්චර මෙතන අනිච්ච දුක්ඛ අනාත්ත කියන්න හැදුවත් කොච්චර චතුරාර්ය සත්‍ය කියන්න මං හිතාගෙන හිටියත් නමුත් පින්වතුනි ඔබගේ මානසික මට්ටමට මොකද්ද ගැලපෙන්නේ ඒක තමයි ඉතින් කියවෙන ධර්ම සමාධියේ ස්වභාවයක් කියන්නේ ඒක ඔබගේ පින්නන. ඒක නිසා පින්වතුනි ඕන දැන් මම ඔබට ගොඩාක් දේවල් කතා කළා. තවත් ඔබට කතා කරන්න දේවල් ගොඩාක් තියෙනවා නමුත් ආයතරයක් නම් ඉන්න හම් වෙන්නේ එකක් නෑ ඔබට මේ විදිහට ගියොත් මම අවසාන වශයෙන් ඒක කාරණාවක් කියන්න. බොහෝ පිරිස උත්සාහ කරනවා පින්වතුනි මේ ධර්ම දේශනාවක් අවසානයේ වන්දනාමාන කරන්න. මේ වන්දනාව කියන එකේ තේරුම මම ඔබට කියන්න. මේ වන්දනාව කියන එක අද මිනිස්සු මේ හිතාගෙන ඉන්නේ දැන් අද අපි විදරකට ගිහිල්ලා වැඩිහිටියෙකුට වැඳේ නැත්තම් එහෙම උන් බලනවා උන් බා තේනද ඉතල් පොඩි එකා මූ මට වැඳ දැන් මූ රට ගිහිල්ලත් ඇවිල්ලා දැන් ඉතින් මූ වඳින්නේ නැහැ මූ දැන් ලොකු මිනිහා වෙලා. ඒ වන්දනාව කියන එක මහා තුට්ටු දෙකේ චුච්ච වූ වන්දනාව. වන්දනාව කියන වචනේ තේරුම දැනගන්න හරියට වන්දනාව කියලා කියන්නේ පින්වතුනි වැය අන්ධ න්‍යාය වන්දනාව කියලා කියනවා. අන්ධභාවය වැය කරන න්‍යායක් තියෙනවා. ඔන්න ඔය අන්ධභාවය වැය කරන න්‍යායට පත් වෙනවා කියලා තමයි දොහොත් මුදුන් දීලා ඔය වන්දනාව කරනවා කියලා කියන්නේ. අන්ධභාවය වැය කරනවා. මොකට අන්ධභාවයද? රාගයට අන්ධභාවය, ద్వේෂයට අන්ධභාවය, මෝහයට අන්ධභාවය. තථාගතයන් වහන්සේ ඉදිරියට ගිහිල්ලා දොහොත් මුදුන් දීලා වන්දනා කරනවා උන්වහන්සේව. මොකද්ද කියන්නේ මේ? වැය අන්ධ කරන න්‍යායට පත් වෙනවා. මොකද්ද? අන්ධභාවය වැය කරන න්‍යායට පත් වෙනවා. අන්න ඒකයි පින්වතුනි වන්දනාව කියලා කියන්නේ. ඔය අද මිනිස්සු ගාව තියෙන වන්දනාව කියලා කියන්නේ මොකක්ද? මම ලොකුයි, මම මුදුනා, උඹ පොඩි එකක්, උඹ පොඩ්ඩක්. අද වඳින්නේ කාටද? වැඩි හිටියන්ට පොඩි අය වඳිනවා. ඔව්ද නැද්ද? උපසම්පදාවෙන් වැඩි හාමුදුරුවරුන්ට උපසම්පදාවෙන් අඩු හාමුදුරුවරු වදිනවා. ඔව්ද නැද්ද? බලයෙන් ඉහළ, සල්ලි බලයෙන් ඉහළ ඉන්න අයට, කියන්නේ සල්ලි ගොඩක් තියෙන අයට, සල්ලි නැති අය වදිනවා. ඔව්ද නැද්ද? මේ වන්දනාව කියන එක ගැන පැය 4ක විතර දේශනයක් කරන්න ඕන. මම ඒකයි කියන්නේ. තථාගත ධර්ම කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. එතකොට දැන් මොකද වෙන්නේ? ඊළඟට ඔය රනිල් මහත්තයා, මහින්ද මහත්තයා වගේ කෙනෙක් මෙතනට ආවොත් එහෙනම් මොකද කරන්නේ? ඈ එතකොට අර පිරිස් බලය නැත්තම් මොකක් හරි මේ මොනවා හරි රටේ තියෙන බලයක් නිසා, දේශපාලන බලය නිසා වඳිනවා. දැකලා නැද්ද? ආච්චි අම්මලා එහෙම කියලා මේම වඳින්නේ නේද? එහෙනම් ඔය ඔය වැඳුම් ටික ඔක්කොම ගන්න එකට, ඔය ඔක්කොම වැඳුම් ටික එකට ගත් කල එක්කෙනෙක් ඉන්නේ මහා මානෙ, අනිත් එක්කෙනා ඉන්නේ හීන මානෙ නෙමෙයිද? එහෙනම් මේ ශාසනය තුල මහා මානෙයි හීන මානෙයි තියාගත යුතුද? තියාගත යුතුද? නෑ. මේ හැමදේම කරන්නේ ඔය අහංකාර, මමින්කාර, මානනුසය නැති කරන්නේ. අවසානයේදී වෙන්නේ අහංකාර, මමින්කාර, මානනුසය නැති වෙලා අරහත් වෙන්නපත් වෙන එක. මම නැති කරන්නේ. ඔව්. එතකොට එහෙනම් මම කියන එකෙක් ඉඳ හත තුල ගොඩනගාගෙන ඉන්න නිසා තමයි මට වඩා ඌ ලොකුයි, මම පොඩි. නැත්තම් ඌ ඔක්කොම මගේ හා සමානයි. සෙය්‍යමාන, සවිසමාන, හීනමාන. එතකොට සෙය්‍යමාන හේවත් අර මහා මාන්නයට පත් වෙන්නේ. මහා මාන්නයකට පත් වෙන්නේ සෙය්‍යමානයට පත් වෙන්නේ ඇයි? එක්කෙනෙක් සෙය්‍යමානේ ඉන්නවා, අනිත් එක්කෙනා හීනමානේ ඉන්නවා. නේ මෙයා මට වඩා ලොකුයි, ඔන්න වැන්ද. මෙයා මට වඩා වැඩිමල්, ඔන්න වැන්ද. මෙයා මට වඩා සල්ලි තියෙන, ඔන්න වැන්ද.
අර ලොකු එකා හිතගෙන මම වැඩිම ළමු මට වඳින්න ඕනේ. එදර ඌ ඉන්නේ කොහෙද? සෙයියමානේ, මහාමානේ කින්නේ. උන් දෙන්නම කරගන්නේ පව්. එහෙනම් දැන් ඔබ ධර්මයේ අඩුම තරමේ මේ මම මේ කියන්නේ මේ සමාජ දැන් මගේ වැඩිහිටියන්ට වඳින්න එපා කියලා නේ මාත් වඳිනවා. ඇයි? වැඳේ නැත්තම් මොකද කියන්නේ? දැන් මූ රට ගිහිල්ලා ඉන්න. දැන් මූ බුදුන වෙලා මෙතන. කියනවද නැද්ද? අනේ මම පාරන්න වෙනවා වඳිනවා. ඇයි මං වඳින්නනේ වනේ? වඳින්න. ඔන්න. ඔන්න වැන්න. හැමෝටම වඳිනවා. හරිනේ. හරි සතුටි. මිනිස්සු හරි සතුටි. ආ. මේ පුතා රට ගිහිල්ලා හරි හොඳ නමේ. ඒත් හරි හොඳයි රට ගිහිල්ලා ආවත් බලන්න. ඔන්න කියනවා. ඇයි? තමන්ගේ දැන් හිත සතුටේ. එහෙනම් බින්දුතුනි මේ වැය අන්ධ කරන න්‍යායට පත් වෙලා තිසරණේ වන්දනා කරන්න. තථාගතයන් වහන්සේ ඉදිරියේ ඔන්න ඔය න්‍යාය කියන්න. අනේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මම ඔබට වන්දනා කරනවා. මොකද්ද ඒ කිව්වේ? මේ අන්ධ බව වැය කරන න්‍යායට මම එනවා. අන්න ඒකයි වෙන්නේ. අන්න ඒක හිත තුල තියාගෙන ඉන්න තැන ඉඳලා ධර්මාසනයේ දෙසට තථාගතයන් වහන්සේ මාගේ නමස්කාරය වේවා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට මාගේ නමස්කාරය වේවා. ඒ ආර්ය සංඝයා වහන්සේට මාගේ නමස්කාරය වේවා කියලා මේ ධම් දේශනා අවසානයේදී ඉන්න තැන ඉඳලා නමස්කාර කරන්න පිණිස මේ හොඳටම ඇස්. ආයි මෙතන ඉඳලා මේ පෝලි මේ මෙතන වන්දනා කරන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. කවුරුත් මෙතන හීන මානෙට එන්නේ නැහැ. කවුරුත් මෙතන මහා මානෙට යන්නේ නැහැ. ඒක හොඳ. මම මේ කියන්නේ දැන් හාමුදුරුවන්ට වඳින්න එපා කියලා නෙමෙයි. ඔන්න ආයතනයක් කියනවා. සම්මතේ කඩා ගන්න එපා. දැන් මේකයි අපේ රටේ සම්ප්‍රදාය. දැන් මම මෙහෙම කරලා ගුරුවරයාට වැඳෙන්නේ නැත්නම් මම ළමයා අපෝ වෙනාල වන්දනා කරනවා. නෑ ඒක ඇත්ත. නාල්නේ මිත්තන් මේ වඳින්නේ ඔබේ ගුරුවරයා. ගුරුවරයා. නෑ ඒක හරි. නෑ මම මෙතනලා කිව්වෙත් ඒකම. අම්මා ඒක කියපු එක හොඳයි. මම කිසිම කෙනෙක් නෙමෙයි ඔබේ ගුරුතුමියට වඳින්න. ඒක මට වඳ ගැනීමක් නෙමෙයි. එයා අනාගතේ යහපත් පුරවැසියෙක්. යහපත් පුරවැසියෙක් කරා. ඔව්. ඒකයි මම කියන්නේ. සිංහල සංස්කෘතිය ඔතන මේ තියෙනවා. ආරක්ෂා වෙනවා. ඔව්. මම මේ කියන දේවල් ඔව්. හරි තැනින් අල්ලන්න. මම හැමදෙස්සෙම කියන්නේ ඒකයි. මම මේ කියන දේවල් හරි තැනින් අල්ලන්න. නාලි මිස් කියපු කතාවට මම සම්පූර්ණ ඒකයි. ආයි ඒකේ දෙකක් නෑ. තමන්ගේ ගුරුවරයා අද මම පාරේදී මගේ ගුරුවරයෙක් දැක්කත් මම වඳිනවා. මට ඒකට කුල බල මේද මට කිසි දෙයක් නැහැ. අර කුලයේ වේවා මේ කුලයේ වේවා මට ඒවත් නැහැ. මට වඩා මේ ධර්මයේ දන්නවද නැද්ද ඒකත් නැහැ. එක වසරේ ටීච මන් තරම් භෞතික විද්‍යාව දන්නවද? එයා තාම දන්න අයන්න අයන්න කියවන්න විතරයි. නමුත් ඒ එක වසරේදී මට අයන්න අයන්න වැරද්දුවා නම් අද මම මෙතන නැහැ. ඒක නිසා මම එතුමිය සිහි කරගෙන නමස්කාර කරන්න මම කැමතියි. නමුත් මම මේ කිව්වේ ආර්ය විනය ගැන. මම ඔබට පටන් ගන්නකොට මම මේ කතා කරන්නේ මොකක් ගැනද? තේරුම් ගන්න. මේක මේ දහම් මාර්ගය ගැනයි කතා කරන්නේ. ඒක නිසා ඔබගේ දරුවාව වන්ද ගන්න. ඇයි වන්ද ගන්න ඕනේ? දරුවට ඒක පුරුදු කරන්න. තමන්ගේ අම්මා මේ ඉන්නේ. නැත්නම් එහෙම දසවස්තුක මිත්‍යා දෘෂ්ටියට වැටෙනවා ළමයි. මොකක්ද දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය? නත්ති දින්නන් නත්ති ඉත්තන් නත්ති හුතන් නත්ති දුකට සුක්කටානම් කම්මානම් පලං විපාකෝ නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ නත්ති මා නත්ති මාතා නත්ති පිතා නත්ති සත්තා ඕපපාතිකා නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකම් පරංච ලෝකම් සයං අවිඥා සච්චිකත්තා පවේදෙන්ති කියලා ඔන්න දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් බුදුහාඳුනේ දේශනා කරා. මොකද්ද? දානයේ විපාක නැත. යාග හෝමේ විපාක නැත. මේ යුතුකම් ඉටු කිරීම කියලා දෙයක් නැත. මව නැත, පියා නැත, පරලෝ ඉස්සර ලෝකෙත් නැහැ, පස්සේ ලෝකෙත් නැහැ. තථාගතයන් වහන්සේලා වනාහි ශ්‍රේෂ්ඨ උත්තමිය මේ ලෝකේ බිහි වෙන්නේ නැහැ. ආදි වශයෙන් දේවල් වලට වැටෙන්න පටන් ගන්නවා. ළමෙක් අහනොත් එම් මව නැත පියා නැත කියන. කෙලින්ම ඉවරයි. දසවස්තුක මිත්‍යා දෘෂ්ටි ඉන්න කෙනා ඒකාන්තයෙන්ම අපාගත වෙනවා. ඒක නිසා සමාජ සම්මතයේ ක්‍රියාත්මක කරන්න. මම කිව්වේ මේ වෙලාවේ ඔබ විසින් කළ යුතු දේ. දැන් ඔබ වෙන තැනක රිල් ගන්න යද්දි
ස්වාමීන් වහන්සේල එනකොට පසඟ පීඨවල හරි ওই වන්දින විදිහට පෙරලි පෙරලි වැන්දත් මට ගැටලුවක් නැහැ. මම ඔබට කිව්වේ මේ වෙලාවේදී අපි මේ කතා කරන්නේ ආර්ය විනය. මෙන්න මේ විනයේදී වන්දින එකේ නෙමෙයි පිංගුතේ ප්‍රශ්නේ තියෙන්නේ. තමන් මොකද්ද හිතිය යුත්තේ මේ වෙලාවේ? මේ වන්දනාව කියලා කියන්නේ මොකද්ද කියන එක තමයි මම ඔබට පැහැදිලි කරලා දුන්නේ. එහෙනම් වන්දනාව කියන එක ගැන හොඳට අවබෝධ කරගන්න. මේ වැය අන්ධ කරන න්‍යායටපත් වෙනවා කියලා සතාගතයන් වහන්සේට පෙරලි පෙරලි වන්දිනවා. හාමුදුරුවන් වහන්සේ බණට වඩිද්දි උපාසකම් වල වඳිනවා. ඔබත් එහෙම කෙනෙක්. ඔබත් එහෙම වඳින්න. ඒ වඳින්නේ මොකක් කියලාද? අනේ ස්වාමීනි ඔබ මට වඩා ලොකුයි මම පොඩි. එහෙම නෙමෙයි. මොකද්ද ඔබ වඳින්නේ? ස්වාමීනි මම ඒ සාරිපුත්‍රයන් වහන්සේට අනුව මේ අන්ධ බව වැය කරන න්‍යායටපත් වෙනවා කියලා හිතාගෙන වන්දනා කරන්නේ. මම උතුම් වූ මාර්ගඵලයන් පිහිටනවා කියලා හිතාගෙන වන්දනා කරා. මම මේ කියන්නේ මේවා සියල්ල තියෙන ආර්ය විනය. හැබැයි සමාජ සම්මතව තියෙන චාරිත්‍ර වාරිත්‍රිතුකම් ඒවා කරගෙන යන්නේ. ඒවා මෙතනට ගාව ගන්න එපා. නාල් නිමිස් මේක මතක් කරුත් ඒක හොඳයි. නැත්නම් දරුවෙක් මේක වැරදියට අල්ලගෙන ගුරුරුන්ට වඳින්න තියෙන දී අම්බල දත්තන්ට වඳින්න තියෙන දී. එහෙම කවදාවත් ලොක්කොත්ට සම්මාදිට්ඨිය දෙන්නේ නැහැ. එහෙමනම් දැන් ඔබට තේරෙන්නේ නැති මොනවද? දැන් මේ මුලේ ඉඳලා අහපු ටික නම් ඔබ ගාව දැන් ගොඩාක් නැතුව ඇති. නමුත් මේක තමයි පිළිගන්නේ අහලා තමයි මේ දේවල් තමන් සතු කරගන්නේ. ඉස්සෙල්ලා තමන් මේ ධර්මයේ තුලින් මේ නිවන දකින්න උත්සාහ කරන්නේ. ගොඩාක් දේවල් තියෙනවා කතා කරන්නේ. මෙහෙම කතා කරන්න ගියොත් එමේ එලි වෙලා තමයි යන්න වෙන්නේ. එතකොට ආයි පුතාලා දුවලා එවන එකක් නැහැ ඊළඟ දාසේ. අපිට නිදි මරන්න බෑ. අම්මා මේ නිකන් අපි බලන් ඉන්නවා පාරයිනට වෙලා. ඔච්චර බෑ. ඕම නැහැ. මොකද පිළිගන්නේ මම දේශනයක් පටන් ගත්තාම ඒක ඉවර කරන වෙලාව මොකද්ද කියලා මට කියන්න බෑ. ඔබගේ ඔබ කවුරු කෙනෙක් කිව්වොත් එහෙම ඇති ඇති කියලා මම නවත්තනවා. ඇති ඇති කියන එක මම කියනවා. මොකද මට මේක කියන එක සැපයක් නිකන් ඉන්නවට වට. සැපයට කවුරු කැමතිනේ? ඒකනේ නිවන් සප හොයන්නේ. නේද? කිසිම දුකක් නැති දැන හොයන්නේ ඒකනේ. දුක නැති දැන තමයි සැප තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ මම මේ ඉඳගත් ඉරියව්වෙන් මේ ඔබ මේ අහගෙන හිටපු බෑ දෙකක්ද තුනක්ද හතරක්ද මේ වෙලාවේ මම ඉන්නවා. මම ඔබට කිව්වේ එකයි මේ සද්ධර්මයේ මහා ප්‍රණීතයි මේ සද්ධර්මය අවබෝධ කරගන්න. ඔබට තේරෙන්නේ නැති පින්වතුනි මේවා කිසි දෙයක් කටපාඩමින් කියාගන්න ඒවා නෙමෙයි කියන. කටපාඩමින් කතා කරන කෙනෙකුට කවදාකවත් මේ විදිහට වචනයක් නැහැ. එක වචනයකවත් එක පරතරයක් තිබුණාද මම කතා කරපු එක වචනයකවත්. මට මෙහෙම නිකන් කතා කරන්න බෑ. මම නාල් නිමිස්ස කීයවිල්ලා අම්බෙලා කතා කරද්දි මෙහෙම කතා කළාද? මෙහෙම කතා කරන්න බෑ. ඇයි කතා කරන්න බැරි? ඉතින් මේ සමාජයේ කතා කරන දේ වගේ නෙමෙයි සාමාන්‍ය ජීවිතේ කතා කරන්නේ. ඒක නිසා මේ ධර්මයේ තියෙන ප්‍රණීතත්වය නිසා වෙන දෙයක් නෙමෙයි. මේ නිසා ඔබ මේ ධර්මය අවබෝධ කළා නම් සතාගතයන් වහන්සේ ඒ උත්තම වූ සද්ධාර්මයේ උත්තම වූ ආර්යයන් වහන්සේලා නමස්කාර කරමින් තමන්ගේ ජීවිතේ ගත කරා. ඒක තමයි කරන්න තියෙන හොඳම දේ. එහෙමනම් පින්වතුනි අපි බොහෝ වෙලාවක් මේ සද්ධාර්මයේ ශ්‍රවණය කළා. අපි නවත්තමු නේද? බොහෝ වෙලාවක් සද්ධාර්මයේ ශ්‍රවණය කළා. ඔබ මහත් ඵල මහානිසංස කුසල සම්භාරයක් රැස් කළා. මම වෙන දවසක් කියලා දෙන්නම් පිනයි කුසලයේ අතර තියෙන වෙනස මොකද්ද? මොකද්ද ඔය කියන කුසලයේ මොකද්ද වඩන්න ඕන කුසලයේ ආදි වශයෙන් මේ දේවල් මම ඔබට තේරුම් කරලා දෙන්න. මම හිතන්නේ මොනවා හරි තේ එකක් හරි බීම එකක් හරි මොනවා හරි ප්ලාස්ටි කරන්නේ නැති ඕක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒත් මිනිස්සු මේ බණ මැද්දේදී අපි මොනවා හරි දෙමු කියලා ඉලා ගෙදර ගෘහ මූලිකයොත් ඔක්කොම ඉඳ ගන්න. ගෘහ මූලිකයෝ ඉඳ ගන්න නැත්තම් මම බණ කියන්නේ නැහැ. මම ඒ අයට කියලා තියෙන්නේ බොලවුට මේක අවබෝධ කරන්න ඕන. බල ලෑස්ති කළා. යාළුවන්ට හිතසුව පිණිස යාළුවන්ට කතා කරා. යාළුවාවට පස්සේ ඒගොල්ලන්ට සත්කාර සම්මාන කර කර ඉන්නවනම් මම බල කියන්නේ නැහැ. මගේ කාලේ නාස්ති කරන්න එපා. ගෙදර එක්කෙනා බන අහලා ඉන්නෝනේ අනිත් අයට බන දෙන්න. අනිත් එක තමයි එහෙ මම එකක් කියලා තියෙනවා. එක දවසක් හරි මගෙන් බන අහලා නැත්තම් අලුතෙන් දෙයක් ලෑස්ති කරන්න දෙන්නේ නැහැ ගෙදර. නැත්තම් දන්නේ නැහැ කොහොමද වෙන්න ඕනේ කියලා. මොකද කෑයේ බලන්නේ ගොඩක් අයද තියෙන්නේ. ආච්චි මල හාමුදුරනේ හත් දවසේ අත් දවසේ දාන්න එනවා. එනවා. ඔන්න හාමුදුරයිලා බණ ටික කියන හාමුදුරගේ වරදක් නෙමෙයි. හාමුදුරයිලා බණ ටික කියනවා. ඔය ගෙදර ඉන්න කීප දෙනෙක් පැදුරක් උඩ වාඩිලා අර මේ පැම් පුරවන්න බලාගෙන ඉන්නවා. තව කට්ටියක් පිටිපස්සෙන් ඉන්නවා දිගිරි කර අනිත් උන් කැරම් ගහනවා. ඒකේ පුරු ගහනවා. ඒක කදිප් වෙනවා. ඒ වටේ ඔය ටික කර කර ඉන්නවා. හොඳ නැද්ද? ඕක තමයි සාමාන්‍ය ස්වභාවය. නමුත් මේවා හැම නෙමෙයිනේ පින්වතුනි. අද මෙතනට ආවේ නාල් නිමිස්ගේ අම මැරලවත් තාත්තා මැරලවත් නෙමෙයි කවුරුත්. නාල් නිමිස් කිව්වෙත් මොකද්ද? දහම් සාකච්ඡාවක් තියෙනවා. ඊළඟ දවසේ ඉඳලා මම ඒක ඉල්ලීමක් කරනවා. මගේ නම කියන්න එපා කොහෙවත්. කරුණාකරලා ඒක විතරක් කරන්න. බණක් තියෙනවා. හොඳ ධර්මදේශකයෙක් එනවා. මම නම් හරියටම ධර්මදේශකයෙක් ගැන දන්නේ නැහැ. මගේ යාළුවෙක් තමයි හියඳුල කියලා චූටි බොරුවක් කියන්නේ මේ වෙලාවට. ඒක බොරුවක් නෙමෙයි. මොකද හේතුව මම ප්‍රසිද්ධ වෙන්න කැමති නැහැ. මම පාර යනකොට ආහාර බණ කියන එක නතර යන්නේ. ඒක අහගන්න මට උවමනාවක් නැහැ.
අද අන්තර්ජාලයේ දාලා තියෙන බණ 70-80 ගානක් පින්වතුනි කරපුවා. තව 200 ගානක් දාන්න තියෙනවා ඒකට. මිනිත්තු 3 දෙනෙක් එකතු වෙලා ඒවා ඉන්ටර්නෙට් එකට දානවා. ඒ එකතැනකවත් මගේ නමක්වත් මගේ රූපයක්වත් කිසිම දෙයක් නැහැ. මම එයාට කියලා තියෙන්නේ මගේ කිසි දෙයක් දාන්න බෑ. කිසිම වීඩියෝ එකක් ගන්න බෑ. මම අවබෝධ කරගත්ත දේ මම ඔබට කියන්න. ඔබලා කරගන්න පුළුවන් දේ කරගන්න. මේ උතුලින් මමත් මේක කරගන්නවා. මම මේක කරගන්නේ නැත්නම් උඹලට කී කී ඉන්නේ නැහැ. ඒක නිසා මගේ නම කියන්න එපා. ආවලාගේ පුතා, ආවලාගේ පුතා බණ කියනවා ඒවා කියන්නත් එපා. කියන්න ඕනේ මොකද්ද? කාට හරි බණක් ඔබට බණක් ලෑස්ති කරන්න ඕන නම් අපේ ගෙදර ධර්මදේශනාවක් තියෙනවා. නිවන් අවබෝධ කරගන්න ධර්මදේශනාවක් තියෙනවා. ධර්මය අවබෝධ කරගත්ත උත්තමයෙක් එන්නේ. අන්නේ ධර්මදේශනාව පැය 4ක් තියෙනවා. කැමති නම් එන්න. එකෙක්වත් එන්නේ නැහැ සමහරවිට. කමන්නේ ඔබ වාඩිලා බලන්න. ඇයි පැය 4 නැහැ? පැය 4 කියලා කියන්නේ. හරිද? ඉවර වෙන්නේ කියලාද කියලා දන්නේ නැහැ. අල්ලලා ගියොත් ඉන්න නැත්තම් යන්න කියලා කියලා එවන්න. කවුරුත් නැගිටලා නම් යන්නේ නැහැ. පින තියෙන කෙනෙක් ආවොත්. මට පොඩි ප්‍රශ්නයක්. ඒක මොකද කියන්නේ? ඉතින් දැන් මේ බෞද්ධ පිටර කියලා ගොඩක් කොටසක් තියෙනවා කියලා දැන් ඕක හැම ගෙදරම දැන් ওই වැඩේ කරනවා. එතෙන් ප්‍රාණ ගතියක් නැත්තේ. මම විශ්වාස කරනවා ඔය ප්‍රශ්නේ මාගෙන් නෑ කියලා. හේතුව මම ඔබට උත්තර දුන්නා. ඔබ මේ අවබෝධ කරන්න හදන ධර්මයක් අවබෝධ කරන්න උත්සාහ කරන එකක් නෑ. ආපෝ මුං මේ මිනිස්සු කාට බනන්නව පිටරයක් කන්න වෙන්නේ නෑ කියලා. මම ඔබට අවවාදයක් දෙන්න පුළුවන් නම් ඉතින් විතර නොකයි මේ විතර කඩන්න නැතුව සම්බන් නැතුව ඉන්න. මම ඍජුව කිසි දෙයක් කියන්න යන්නේ නැහැ. ඔය ගැන මට කියන්න පුළුවන් විද්‍යාත්මකව කියන්න අමාරුයි ඔක මොකද තාම විද්‍යාත්මකව ගැන හොයාගෙන නැහැ. නමුත් මාගේ ගුරුදේවයන් වහන්සේ සමාධියට දැකපු දෙයක් උන්වහන්සේ මාත් එක කිව්වා. අපි විරිසක් එක කිව්වා. ආන්ගේ දේට අනුව තියෙන දේවල් මට ඔබට කියන්න බෑ. මොකද හේතුව ඔබ මේක වැරදියට ගත්තොත් ඔබ හිතයි අයියෝ විතරයක් කන්න දෙන්නේ නැහැනේ මේ මගුල කියලා. ඉතින් ඔබට පුළුවන් නම් නොකයි. එච්චර. මොකද ඔය ප්‍රශ්න වලට මම ඍජු උත්තර දෙන්න බෑ. මස් මාංශ කන්න ඕනේ හොඳද නැද්ද කියලා ඇහුවොත් මට ඍජු එකපාර උත්තරයක් දෙන්න බෑ. මම ඒකට මස් මාංශ කියන එක නම මස් මාංශ විග්‍රහයක් මම වෙනම කරලා තිනවා මේක. වෙන දවසක මුණ ගැහුණා මස් මාංශ විග්‍රහය කරන්න. කොහොමද මස් මාංශ කන්න පටන් ගත්තේ කියලා බව කියන්න. කොයි කාලේ ඉඳලාද මස් මාංශ කියන ඒවා කන්න පටන් ගත්තේ? ඇයි කන්න පටන් ගත්තේ? අනු ඔය ගොඩක් කට්ටිය කියනවා අනුබල දෙනවා කියලා. අපි මරන්න නැති වුණාට කඩෙන් මස් ගේන එක අනුබල දීමක් වෙනවා කියලා අර එහෙම කියනවනේ. එතකොට ඒ අනුබල දීම කියන එක කොහොමද වෙන්නේ? අනුබල දීමයි අනුබල වීමයි කියන්නේ දෙකක්. අනුබල දීමෙන් පව සිද්ධ වෙනවා, අනුබල වීමෙන් පව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ආදි වශයෙන් ඉතින් ඔය ටික ඔක්කොම කියන්න ඕනේ. ඉතින් අදට ඔය ප්‍රශ්නේ ඔහොමම අමතක කළා. මොකද ඕනේ වට වඩා හැබැයි මේකයි. ඔබ මේ ආර්ය මාර්ගය ප්‍රගුණ කරනවා නම් ඒක තමයි කරන්න තියෙන වෙන මොකුත් නෙමෙයි. හරිද? වෙන මොකුත් නෙමෙයි. මේ මාත්මයක අහපු එක හොඳයි. නමුත් මට මම ඒකට ඍජුව උත්තරයක් දුන්නොත් තව කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ බණ අහන්න ගියොත් නම් අපිට කන්නවත් වෙන්නේ නැහැ ඉස්සරහට. එහෙම කියලා අධෛර්යය බවට පත් වෙන්න පුළුවන්. නමුත් මම ඔබට කියන්නේ ඔබට වීරයක් තියෙනවා නම් කිසිදු විතරයක් තම්බන්න නැතුව බිඳින්න නැතුව ඉන්න. හැබැයි තම්බපු එකක් කන්න ප්‍රශ්නයක් නැහැ. බැලුව විතරයක් කන්න. හැබැයි ඔබ අතින් ඒක සිද්ධ කරන්න එපා. ඔබගේ දරුවෙකුට සිද්ධ කරන්න. මම දන්නේ නැහැ ඒකයි මම කියුවේ. ඈ ඔබට කන්න ඕන වෙලා විතරයක් කෑවම නම් හොඳයි. ආදී වශයෙන් ඉතින් ඔය තත්ත්ව වලට පත් වෙන්න එපා. මම ඒකයි කියන්නේ. ඉතින් කන බොන දේකට වඩා පින්වතුනි කරගන්න දෙයක් තියෙනවා. මෙන්න මේක කරගන්න. මම ඔයාලට ඍජු උත්තර දෙන්න කිව්වොත් ඔබගේ හිත රිදෙනවා අයියෝ කන්නවත් දෙන්නේ නැහැ මේක නේ. මම ඒ රටේ නම් ඕගෙන කතා කරනවත් දෙන්නේ නැහැ. ඔව්. මොකද මේ ඒ රටේ ඕගෙන කතා කරනොත් මොකද ඒ රටේ විතරක් නැතුව මිනිහ ජීවත් වෙන්නේ නැහැ. දවසකට විතර දෙක තුනක් මිනිහ කොහොම හරි කනවා ඒ රටේ. ඒ රටවල හැටි එහෙමයි. ඒතර එහෙම රටක මම කිව්වොත් විතර කන්න එපා විතර ගාව පෞසිත් දෙනවා කියලා මොකද වෙන්නේ? උන් බලහන්නේ නැහැ ඊළඟ දවසේ ඉඳලා. ඉතින් ඔය විතර කකාරි කමන්නේ සෝවන් ඵලයේ සකස් කරගත්තොත් අපායට යන්නේ නැහැ නේද? නේද? ඉතින් ඔබට වීර්යයක් තියෙනවනේ ඔබ නොකයි. නොකයි ඉන්නේ හොඳයි. හොඳයි තින්ගදුනි. එහෙනම් මගේ ඉල්ලීමට ඔබ ඉල්ලීම ඉෂ්ට කරන්න මම එකම එක ඉල්ලීම ඉෂ්ට කළේ නාල් ලිමිට් මතට එන්න ඕනේ දැන් ඔය හැම එකේ නම් විනාඩියක් මේ ආයේ ඉදි මෙතන
ඔබගේ සංග්‍රහය භුක්ති විඳින්න ලොකම එපා අල්ලන්න එපා පුතේ යෝනා ලොකම එන්න ඔක්කොම වෙලින් ඉඳගන්න මේ වෙලාව තමයි වටිනම වෙලාව ඔබගේ ඥාති හිත මිත්‍රාදීන් පින් ගන්න ඉන්න වෙලාව ඒ අයට මතක් කරගෙන පින් දෙන්න ඕනේ සීල ඔබ දෙනවා මම ඔබට මම මේ කියන දේ හොඳට ඔළුවේ තියාගෙන වැඩ කරා මේ ඔළුවේ තියා මම මේ කියන දේවල් හොඳට ඔළුවේ තියාගෙන පින් අනුමෝදන් කරන්න එතකොට මම ඔබට කිව්වා ආයතරයක් මම ඔබට මතක් කරනවා කිසිම අවස්ථාවක මගේ නමවත් මගේ දෙමාපියන්ගේ නමවත් මගේ සහෝදර සහෝදරයන්ගේ නම් වලින්වත් මාව ආමන්ත්‍රණය කළා මිනිසුන්ට කියන්න යන්න එපා අද නාලිමිස්ලාගේ දැන් නියම ධර්මදේශන නියම නම් විතරක් ඈ නියම නැත්තම් අපෝ නාලිමිස්ලාගේ සංගීත සම්ප්‍රදාය හැටිම එක එක කියලා කිව්වා 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 මොනවා කිව්වද දන්නේ නැහැ ඉතින් එහෙම කියලා කියන්න ප්‍රශ්නයක් නැහැ නාලිමිස් කියන්න නාලිමිස්ලා මම දන්න නිසා ඉතින් නාලිමිස් කොහොමත් පිළිතුරු දාමුන් ලැබි කෙනෙක් මිනිස්සු ඒක දන්නෝ ඉතින් මාව එළියට දෙන්න එපා ඔව් ඉන්න අනුමෝදන් කරන වීඩියෝ කිස් තියෙනවා කිව්වන් ඒ විදිහට ඉන්නවා ඔව් නෑ නෑ පින් අනුමෝදන් කරන්න මතක් කර කර පින් අනුමෝදන් කරන්න ඒක කිසි ගැටලුවක් නෑ මම යම් දෙයක් පතනවා නම් මේ සම්බුද්ධ ශාසනය තුල මේ නිර්වාණය සාක්ෂාත් කර ගන්නම හැරෙන්න වෙන කිසි දෙයක් ඔළුවල නැහැ ඇයි ඒ තව මොනව අල්ලන්නද දිවෙල ඔහි කියලා මොනව කන්නද ඒකේ තියෙන ජරා මරණය නේද පටන් ගත්ත වෙලාවේ ඉඳලා ජරාවට මරණයට පත් වෙනවා නම් තව මොනව අල්ලන්නද ඒක කියලා සක්විති රජපද විමක් කරන්නද ඔබට තේරෙයිද මොදිනේ මේක අවබෝධ වෙන්න වෙන්න මේක තේරෙයි අද මම අනිත්‍ය දුක්ඛ අනාත්ම වැඩි කතා කරන්න ගියේ නැහැ නමුත් අපි කතා කරමු අනිවාර්යයෙන්ම කතා කරන්න මොකද හේතුව ඒක තමයි වැදගත්ම හරිය. ඒක නිසා අපි ඒක අනිවාර්යයෙන්ම කතා කරමු. ඒක කතා කරන්නේ නැතුව බණ කියලා වැඩක් නැහැ. නමුත් මම මේ කියාගෙන යනකොට මට තේරුණේ ඒටි ඉස්සෙල්ලා කියන්න ඕන දේවල් තියෙනවා. මොකද මම සත්‍යක්‍රියාවක් කළා ධර්ම දේශනාව පටන් ගත්තා. ඉතින් ඒකට අනුව මට ඒ වෙලාවේ හිතට ආපු දේ තමයි මම ඊටපස්සේ කියාගෙන ගියේ. මොකද හේතුව අර ඉස්සෙල්ලා ඔළුවෙන් තියන්න ඕන දේවල් තියෙනවා අයින් කර යුතු. නැත්නම් අරක පිළිගන්න කැමති වෙන්නේ නැහැ හිත. ඒක නිසා තවමත් තමන් හිත හිතද්දී අර හාමුදුරු මෙහෙමන කිව්වේ මේ හාමුදුරු මෙහෙමන කිව්වේ මේ පුංචි එකෙක් කොහොමද මෙහෙම කියන්නේ මගේ වයසෙන් තුනෙන් එහෙකටවත් නැහැ මේ අකා කොහොමද මූ මේවා කියන්නේ ආදි වශයෙන් හිතන්නේ ඒකයි මම කිව්වේ මේක පටන් ගන්න ඉස්සෙල්ලා මේ ඉන්නේ මේ මස්ලේ කය ගැන හිතන්න යන්න එපා සතාගතයන් වහන්සේගේ ධර්ම කය වැඩි ඉන්නේ සමාධියටපත් වෙද්දී ඒ ධර්ම කය විසින් ඔබට ධර්ම දේශනා කරනවා ඕ මේක අවබෝධ කරගෙන වැඩේ කරගන්න එච්චරයි ආයි මෙතනින් එහාට දෙයක් නැහැ මම කියන්නේ ආයි වඳින්න දෙයක්වත් නැහැ මොකද්ද වඳින්න තියෙන්නේ උන් හිටි දැන් ඔතනම ඉඳගෙන වන්දනා කරනවා තථාගතයන් වහන්සේව ශ්‍රී සද්ධර්මයේ ආර්යයන් වහන්සේව වන්දනා කරනවා ආර්යයන් වහන්සේට උරුම වෙච්ච දෙයක් තියෙනවා නම් ඒක ආර්යයන් වහන්සේට වන්දනා වෙනවා ධර්මයට උරුම වෙච්ච දෙයක් තියෙනවා නම් ඒක ධර්මයට වන්දනා කරනවා උත්තම තථාගතයන් වහන්සේට යමක් උරුම නම් ඒක තථාගතයන් වහන්සේට වන්දනාවක් වෙනවා එච්චරයි ආයි එතන වෙන කිසි දෙයක් නැත අවබෝධයිද මගේ නමත් කිසිම දැනක සඳහන් නොකරනවාට ඔබට ගොඩාක් පිං එවනම් පිංවදින සියලුම දෙනා මේ වෙලාවේ සීපත් කරගන්න අපි මේ වෙලාවේ පළමු කොටම සීපත් කරගන්න ඔබ මේ වෙලාවේ බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා ඒ වගේම සද්ධර්මයේ ශ්‍රවණය කරන්න මේ ස්ථානයට ආවා වූ පිරිසට ආහාර පාන ආදී සංග්‍රහ කරන්න සැදී පැහැදී ඉන්නෝ යම් පිරිසක් ඒ අයත් එක්ක එකතු වෙලා මේ සියලුම දෙනා ධර්ම දේශනානිසංස ධර්ම ශ්‍රවණානිසංස සහ දානමය ආනිසංස ආදී වශයෙන් මහත්ඵල මහානිසංස කුසල කර්මයක් සිද්ධ කරගත්ත වෙලාව එහෙමනම් පින්වතුනි මේ වෙලාවේ ඔබ සීල දෙනාම සිහිපත් කරගන්න අතීතයේ ඉඳලා මේ ත්‍රිපිටකයේ මුඛ පරම්පරාවෙන් පවත්වගෙන ආවා වූ භික්ෂු පිරිසක් ඉන්නවා සංඝ පිරිසක් ඉන්නවා හාමුදුරු පිරිසක් ඉන්නවා උන්වහන්සේලා නැත්තම් අද අපිට මේ ත්‍රිපිටකය නැහැ ත්‍රිපිටකය නැත්තම් පින්වතුනි අපිට මේ ධර්මය අද නැහැ එහෙමනම් ඒ උත්තම වූ සංඝයා වහන්සේ සිහිපත් කරගන්න එදා ත්‍රිපිටකය රැකගන්න උන්වහන්සේලාගේ පණ දිවි පුදල මේ ත්‍රිපිටකය රැකගන්න කටයුතු කරපු අවස්ථාවල සොලීන් මේ රටට ඇවිල්ලා මේ ත්‍රිපිටකය විනාශ කරන්න හදපු වෙලාවේ තිවුරුවස්ස ත්‍රිපිටකය ගහගෙන දුවලා 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 ගිහලා ගස් වෙනවල ගල් වෙනවල හැංගි හැංගි ඉඳගෙන මේ ත්‍රිපිටකය ආරක්ෂා කරලා යම් ඒ උත්තමයන් නැතිනම් යම් කිසි අවඩක් අසාධාරණයක් වෙලා ත්‍රිපිටකය ආරක්ෂා කරගන්න ගිහලා මිනිහෙක් මැරිලා ආදී වශයෙන් දේවල් සිද්ධ වුණා නම් ඒ සිද්ධ වෙලා යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් පින්වතුනි අපි විසින් මේ අනුමෝදන් මේ කරගත්තා වූ සියලුම් පින් ඒ උත්තම වූ සංඝයා වහන්සේ හෝ උපාසක උපාසිකා වෙනුවෙන් අනුමෝදන් කරන්නේ ඒ අනුමෝදනාවෙන් සතුටු වන්නා වූ ඒ උත්තමයෝ අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම පින්වතුනි මේ ලෝකයක් සාසනයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන්ද්‍ර චන්ද්‍රශේඛර ප්‍රජාපති ආදී සියලුම දිව්‍යරාජ සමූහයන් වහන්සේලාව සිහිපත් කරගන්න දසදහසක් සක්වලින් මෙහෙට ආවා වූ ඒ වගේම මේ කෝටි ලක්ෂයක් සක්වල බුද්ධාඥා පැතිරලා යන ප්‍රදේශයට අහුවෙන්නා වූ ඒ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන්ව සිහිපත් කරගෙන අපි විසින් මේ අනුමෝදන් කළා වූ සියලුම පින් අනුමෝදනාව ඒ අයට අනුමෝදන් කරන්නේ ඒ අනුමෝදනාවෙන් සතුටු වන්නා වූ දෙවියෝ අපවත් ශාසනයත් රටත් ආරක්ෂා කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න ඒ වගේම පින්වතුනි මේ ලෝකය ආරක්ෂා කරන්නා වූ මේ ලෝකය පාලනය කරන්නා වූ ලෝකපාලක දෙවිවරුන්ව විශේෂයෙන් සිහිපත් කරන්න මොකද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් යම් කිසි අවඩක් අසාධාරණයක්
මේ මනුස්ස අමනුස්සයි මිනිසාත්ින් සිද්ධ වෙනවා නම් ඒ ලෝකපාලක දෙවිවරු ඒ අයව යතම් වලින් බඳගෙන මේ වගේ ධර්ම දේශනා වලට එක්කගෙන ඇවිල්ලා මේවා අහන්න සලස්සලා මේ දේවල් කරන්නේ අපේ යහපතට ඒක නිසා ඒ ලෝකපාලක දෙවියන් ඒ දේවානුභාවයේ වැඩි වේවා අපි මේ දෙන මේ පින් අනුමෝදන් වේවා මේ පින් අනුමෝදන් සතුටු වන්නා වූ දෙවියෝ අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා ඒ වගේම පින්වතුනි මේ වෙලාවේ සිහිපත් කරන්න තමන්ගේ ගෙවල් වල ඉන්න සියලුම දුවා දරුවන් ඇතුළු තමන්ගේ හි සියලුම ජීවතුන් අතර ඉන්නවෝ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කරන්නේ මේ සියලු දෙනාගේ මෙත් ආසාවද චේතු විමුක්තිය පතුරවලා හරින්න මේ ඔබ විසින් අනුමෝදන් කළා වූ සියලුම පින්බලෙන් ඒ කිසිම කෙනෙකුට යම් කිසි අවණක් අසාධාරණයක් සිද්ධ වෙනවා නම් ඒ වගේම ග්‍රහාපන දෝෂාන්ධ කාර්යයන් සිද්ධ වෙනවා නම් ඒ සියලුම දේවල් ගසා දූරීම් භූත වේවා දෙවියන්ගේ ආරක්ෂාව සැලසේවා ඒ ආදී අභිවෘද්ධියේ උදා වේවා අවසන මේ ශ්‍රී සබ්ධර්මයේ අවබෝධ වෙලා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදී මේ සියලු දෙනාට නිර්වාණ ශාන්තිය සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම පින්වත්නි මේ වෙලාවේ සිහිපත් කරන්න තමන් නමින් ජම්මාන්තර ගතවන් දෙතුනා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන් ඒ සියලුම ඥාති හිත මිත්‍රාදීන් වෙනුවෙන් මේ අද්දැවේ තමන්ට හිටියා වූ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ව සිහිපත් කරගන්න තමන්ට පුංචි කාලේ ඉඳලා අබෑටේකින් හරි උදව්වක් කළා නම් වතුර වීදුරුවක් දුන්නා නම් පොඩිම දෙයකින් හරි උදව්වක් උපකාරයක් කළා නම් ඔබ මේ දෙන පින් අනුමෝදන් වෙන්නේ ඒ අයට හේතු වාසනාව තියෙනවා එහෙම ඒක නිසා ඔබ විසින් මේ අනුමෝදන් මේ ලබා ගත්තා වූ සියලුම පින් ඒ අය වෙනුවෙන් අනුමෝදන් කරන්න ඒ පින් අනුමෝදන් සතුටු වන්නා වූ ඥාතියෝ අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරනවා ඒ වගේම පින්වතුනි මේක 91 කල්පයක් ඇතුළේ තමන්ට අම්මා වෙච්ච සීලම අම්මාවරුන්ව සිහිපත් කරන්න තාත්තා වෙච්ච සීලම තාත්තාවරුන්ව සිහිපත් කරන්න තමන්ට ගුරුවරු වෙච්ච සීලම ගුරුවරුන්ව සිහිපත් කරන්න තමන්ට අයියා අක්කා ආදී වශයෙන් වෙච්ච ඥාති හිත මිත්‍රාදීන් වෙච්ච හිතවත් වෙච්ච සීලම දෙනව සිහිපත් කරගෙන ඒ අය යම්කිසි අභව ස්ථානයක ඉන්නවා නම් මේ පින් අනුමෝදරාවෙන් සතුටුව සුඛිය සූපත් භාවයට පත් අවසන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මේ වෙලාවේ සිහිපත් කරන්න මේත කල්ප 91ක් ඇතුළත තමන් විසින් අවල සාධාරණට ලක් කළා යම් කිසි අභව ස්ථානයක ඉපදිලා ඉඳගෙන තමන් කරපු දෙයට පලිගැනීමක් වශයෙන් තමන් පසුපස ඇවිල්ලා තමන්ට අවල අසාධාරණ කරන්නා වූ යම් කිසි අමනුෂ්‍ය පිරිසක් ඉන්නවා නම් මේ වෙලාවේ සියලු දෙනාම සිහිපත් කරන්නේ එදා මම ගැතෙන උඹට අවල අසාධාරණයක් වුණා නමුත් අද මම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවක දරුවෙක් විදිහට ඔබට මේ දින පින් අනුමෝදන් වෙන්න මේ පින් අනුමෝදන් සතුටු වන්නා වූ ඔබ යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් ඒ අභව ස්ථානයෙන් අත්මිදී අද රාමන සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින් උතුණි මේ වෙලාවේ සිහිපත් කරගන්න අද මේ ගෙදරට වෙලා ඉඳගෙන අපි සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ අවුවෙන් වැස්සෙන් පින්නෙන් හානි වෙන්නේ නැතුව අපි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ මේගේ හදන්න උදව් වෙච්ච පිරිස නිසා. ඒක නිසා මේ වෙලාවේ මේගේ හදන්න උදව් වෙච්ච පිරිසක් ඉන්නවනම් ගඩොලක් ගන්න බැඳපු කෙනෙක් ඉන්නවනම් ගලක් ගලක් ගන්න මේ ගෙදරට ගෙනාපු කෙනෙක් ඉන්නවනම් පින්විතින් ඒ සීලමු දෙනාව සිහිපත් කරගන්න. ඒ ගඩොලක් ගන්න බැඳපු සීලමු දෙනාව සිහිපත් කරගෙන ඒ සීලු දෙනාට මේ පින් විහිදුවලා පතුරවලා හදින්න මේ පුණ්‍ය ගංගා කුසල ගංගා විහිදී පැතිරියාමෙන් මේ නිවස හැදීමට කවුරු හරි කෙනෙක් උපකාරී වෙලා තියෙනවා නම් ඒ සීල දෙනාට අපේ පින් කැපයි අන්නේ පින් ඒ සීල දෙනාට විහිදුවල පතුරුල හැල්ලා ඒ සීල දෙනා යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් සුඛී සුවපත් භාවයට පත්ව අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මේ වෙලාව ඔබ හොඳට හිතර ගන්න ඔබ මේ වෙලාවේ ආහාරයක් වළඳන්න යන වෙලාවේ මේ ආහාරයක් වළඳන්න මේ ශරීරය රැක ගැනීම උදෙසා මේ ශරීරයේ මේ වේදනාවල් පහ කර ගැනීම උදෙසා මේ ආර්ය මාර්ගයේ පූර්ණ කිරීම උදෙසා යම්කිසි ආහාරයක් ගන්න හදන වෙලාවක මේ ආහාරය හදන්න බත් ඇටයක් ගානේ කවුරු හරි කෙනෙක් උදව්වක් උපකාරයක් වුණා නම් ඒ දේවල් වගා කරන්න ඒ දේවල් ප්‍රවාහනය කරන්න ඒ දේවල් සකස් කරන්න අන්න ඒ සියලුම දෙනා මේ වෙලාවේ සිහිපත් කරගෙන මේ සියලු පුණ්‍ය ගංගා කුසල ගංගා විහිදුවල පතුරවල හරින්න ඒ සියලු දෙනාටම යම් කිසි අභව ස්ථානයක ඉන්නවා නම් එයින් අස්මිදී අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි අද විද්‍යුත් මාධ්‍ය හරහා ඔබ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා මේ දුරකථන හෝ මොනවා හරි දෙයක් හරහා අන්තර්ජාලය හරහා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරනවා අද ලයිට් එකක් ඇතුළේ ඉඳගෙන සද්ධර්මයේ අහනවා ඔබ මේ ලයිට් එක තිබුණ නැත්නම් කුප්පි ලාම්පු එළියකින් තමයි මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න වෙන්නේ. ඒක නිසා පින්වතුනි මේ වෙලාවේ ඒ අයවත් සිහිපත් කරන්න යම් කිසි විද්‍යාඥයෙක් ඉන්නවා නම් මේ දේවල් අපිට හදලා දීලා අදා අපිට සහනය සලසලා දීපු පිරිසක් ඉන්නවා නම් ඔබ විසින් මේ දෙන පින් ඒ අයටත් අනුමෝදන් වෙන්න හේතුවක් තියෙනවා. ඒක නිසා අන්නේ අයවත් සිහිපත් කරගෙන අද ඔබට යම් කිසි උදව්වක් උපකාරයක් වෙන්න යම් කිසි දෙයක් නිර්මාණය වෙලා තියෙනවා නම් අන්නේ සියලු දේ නිර්මාණය කරපු සියල්ලන් ඔබ සිහිපත් කරගෙන ඒ අයට මේ පුණ්‍ය ගංගා කුසල ගංගා විහිදුවල පතුරවල හරින්න මේ පුණ්‍ය ගංගා කුසල ගංගා විහිදී පැතිරියාමින් ඒ අයටත් යම් කිසි අභව ස්ථානයක පසු වෙනවා නම් අභව ස්ථානයෙන් අත්මිදී අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි ඔබ බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා මේ ලබා ගත්තා වූ කුසල සම්භාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ සතුරාරි සත්‍ය ඔබට මේ සම්බුදු ශාසන සිළු දෙම අවබෝධ වේවා.
අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම ලැබෙත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන සීලම දෙනාට තෙරුවන් සරණයි. සුනාත ධාරේත චරාත ධම්මේ අහන්න දරන්න ධර්මයේ හැසිරෙන්න.